පින්තුනේ මේ බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකා ද්වීපය නේද මොකද ශ්‍රී ලංකා ද්වීපයේ තමයි වැඩි හරියක් බුද්ධ අනුශාසනය රකින්න පිරිස ඉන්නේ ඒක නිසා අපිට කියන්න පුළුවන් බුද්ධ ශාසනය තියෙන ශ්‍රී ලංකාවේ කියලා හැබැයි ධාතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඔක්කොම ලංකාවේ තිබුණා කියලා ඒක බුද්ධ ශාසනය තියෙන තැන කියන්න බැහැ මේවා පින්වදෙනි හරියට අවබෝධ කරගන්න ඕනේ අද මේ අපේ කෙනෙක් මාත් එක්ක කිව්වා ලංකාවේ දැන් ලොකු අරගල යනවායි කියලා මේ සිරිපාදේ අයිතිය උදෙසා දැන් ඉතින් ඔක්කොටම තියෙන සිරිපාදේ අයිතිය උදෙසා කුරුස යුද්ධ පටන් ගන්න නේද යුද්ධ කරන්න තියෙන යුද්ධ කළා ඉතුරු වෙන පිරිස ඊට පස්සේ ගිහිල්ලා එකට වඳින්න තියෙන්නේ. ඉතින් බින්දුනේ ඔන්න ඕක තමයි බුද්ධ ශාසනයක් පැවතිච්ච තැනක ශාස්ත්‍රුන් වහන්සේලාගේ නැත්නම් ශාස්ත්‍ර මූලික ශාස්ත්‍රුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැකිතාක් මේක ඉදිරියට අරගෙන එනවා. දැන් ක්‍රමක්‍රමයෙන් පින්වතුනි මේ සද්ධර්මයේ හීන වෙමින් යන්නේ. මිනිස්සු තුල සද්ධර්මයේ නැහැ. මිනිස්සු තුල සද්ධර්මයේ නැති වුනහම ඔය දේවල් හට ගන්නවා. මම කියන්නේ පින්වතුනි ඔය මුස්ලිම් පිරිස හෝ වේවා ක්‍රිස්තියානි පිරිසක් හෝ වේවා විසින් බුද්ධ ශාසනය විනාශ කරන්න යම් කිසි ප්‍රයත්නයක් තරනවන ඒකට හේතුව තමයි බෞද්ධ කියලා කියාගන්න පිරිස. වෙන මොකුත් නෙමෙයි බෞද්ධ කියලා කියාගන්න පිරිසයි අය කියන්නේ ඔය බෞද්ධ කියලා කියාගන්න පිරිස මේ ශාසනික ප්‍රතිපදාවන්හි යෙදෙන්නේ නැති වුනහම මේ බුද්ධ ශාසනයක් රැකෙන්න තියෙන එකම බලවේගය බුද්ධ ශක්තිය විතරක් වෙනවා හැබැයි රහතන් වහන්සේලාගේ නුවඩුව පැවතුනා නම් ලංකාද්වීපයල වීපැදුරක් මනුවහම වීපැදුර වේල ගන්න බෑ රහතන් වහන්සේලා ඉරිදීෙන් වඩිනවා ඉර ඒකට කව වෙනවා. ඔන්නෝම තත්ත්වයක් තිබුණයි කියලා ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවනේ. ඒ කාලේ හැම පුළුවන්කම තියෙන්නේ නැද්ද කියලා හිතලා බලන්න ওই විදිහට අයිති කරගන්න කිසිද? එහෙම වෙන්න හේතු නැහැ පින්විත. අද ලංකාද්වීපයේ ඔය ක්‍රමක්‍රමයෙන් ලංකාද්වීපයේ තියෙන මේ ආශ්චර්යවත් ගතිය හීන වෙනවා. අද ලංකාව වැදගත් ඇයි? ලංකාව ලෝකෙම උතුම්ම රට ඇයි? මොකක්ද? බුද්ධ ශාසනය ස්ථාපිත වෙලා තියෙන හින්දා. වෙන කිසිම හේතුවක් නැහැ ලංකාව ලෝකෙ උතුම්ම රට වෙන්න. එහෙනම් පින්වතුනි මේ බුද්ධ ශාසනය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන හින්දා ලංකාව හරි උතුම් රට. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පින්වතුනි අද බුද්ධ ශාසනය කියලා තියෙන එකම එක දෙයයි මොනවද? වේර විහාර ටික විතරයි. 100%ක් විතර පිරිස ඉන්නවා පින්වතුනි මේ මේකේ හරියට කරගෙන යන්න. යතිවරයන් වහන්සේලා කලින් කලට බිහි වෙලා සද්ධර්මයේ දේශනා කරනවා සමහර පිරිසකට නිවන් දැකගන්න. ලක්ෂයකට විතර එක්කෙනෙක් නිවන් දැක ගන්නවා ඇති. ඒත් නැති තරම් ඇති. ඒක තමයි පිංගුතුනි ඔය ප්‍රශ්න ඔක්කොටම හේතුව. මම ඔබට කියන්නේ මේකයි. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ආවයි කියලා ඔබ කුලප්පු වෙන්න යන්න එපා ඒ දේවල්. ඒවට අදාළ පිරිස ලෝකෙ විහි වෙලා ඉන්නේ. ඒ අදාළ පිරිස විසින් පින්වතුනි ඒවැය ආරක්ෂාව කරයි. ඔබ ලෝකෙට විහි වෙලා ඉන්නේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ මේ සද්ධර්මයේ තුලින් නිවන් දකින්න. එහෙනම් ඔබ මේ වැඩේ කරගෙන යන්න. ඔබ මේ වැඩේ කරගෙන යන්න. ඉස්සරහට පින්වතුනි ඊට වඩා ලොකු ප්‍රශ්න ඇති වෙයි. ලොකුවට ඔය දේවල් කතා කරයි. ලේගලින් දේවල් පවා වෙන්න පුළුවන්. ඒවට සටන් කරන අයත් එක්ක මේ ඒ ආයතන හැම දොස් කියන්නේ යන්නත් එපා. දැන් යම් කිසි හාමුදුරුව කෙනෙක් පිරිසක් ලෑස්ති කරගෙන ඒවට එරෙහිව නැගී හිටින්න හැදුවොත් එහෙම. ඒවට දොස් කියන්නේ යන්නත් එපා. හේතුව පින්වතුනි ඔබ වශයෙන් මේ දේවල් පවත්වන්න බෑ. ඔබ දන්නේ නැහැ මේ සසර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් මේ ලෝකෙට ඉපදිච්ච පිරිස ඉන්නවා. ඒ අය යම් කිසි ප්‍රාර්ථනාවක් කරලා ඒ ප්‍රාර්ථනාව තමයි පින්වතුනි ඉස්ස සිද්ධ කරගන්න.
බුද්ධ ශාසනයක් අතුරුදහන් කරන්න යම් කිසි සතුරු බලවේගයක් නැගී හිටින වෙලාවේදී මගේ ලේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් පූජා කළා ශාස්ත්‍රු ශාසනය වෙනුවෙන් පූජා කළා මම මේ ශාසනය ආරක්ෂා කරගන්නවා කියලා බිහි වෙන පිරිස ඉස්සරහට බිහි වෙයි මම මේ එක සංවිධානයක් ගැන එහෙම කතා කරනවා නෙමෙයි එක සංවිධානයකට පක්ෂපාතී එහෙම කතා කරනවා නෙමෙයි මම මේ සසරේ තියෙන ස්වභාවය ගැන ඔබට කියන්නේ එහෙනම් පින්වතුනි බූරුවාගේ වැඩේ බල්ලා කරන්න ඕනෙත් නැහැ බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ඕනෙත් නැහැ ඔබ මේ දේවල් වලට කලබල වෙන්න යන්න එපා බුද්ධ ශාසනයක් ලෝකෙන් අතුරුදහන් වෙනකම් පින්වතුනි ධාතුන් වහන්සේලා විනාශ කරන්න බෑ කාටවත් ඒක නිසා ඕවේ අයිතිය ලබා ගැනීම උදෙසා සටන් කරන්න දෙයක් නැහැ තව ටික කලකින් සමහර ධාතුන් වහන්සේලා ගැනත් කියයි මේක අහවලාගේ ධාතුන් වහන්සේ අහවලාගේ ධාතුන් වහන්සේ ආදිවාසීන් දේවල් ධාතුන් කියන්නේ කවුද කියලා තාම දන්නේ නැති නිසා ඒවට තාම කර දාන්නේ නැහැ නමුත් ඒ අය කරන්නේ පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ඒ දේවල් ඉගෙන ගන්නවා ක්‍රමක්‍රමයෙන් ඒ දේවල් ඉගෙනගෙන මේ ශාසනයේ වටේ තියෙන දේවල් ශක්තිමත් කරනවා මේක තමයි ක්‍රමවේදී ඔය ඔය අන්‍යාගමික පිරිස්වල ශාසනයේ වනසන්න තියෙන එකම ක්‍රමයේ තමයි පින්වතුනි දැන් මෙහෙම හිතන්නකෝ ඩෑම් එකක් බඳින්න ඕන නම් ගඟ හරහා ඩෑම් එක බඳින්න තියෙන හොඳම ක්‍රමයේ තමයි ගඟ නවත්තන්න ගඟ වෙන පැත්තකට හරවන එක ගඟ වෙන පැත්තකට හරවලා නැත්තම් පැති දෙක තුනකට හරවලා ඒ ගලාගෙන යන වතුර පාර බෙදලා අර මහා වතුර පාර යන තැන બ્લોක් කරලා එතන ඩෑම් එක බඳිනවා ඒ ඩෑම් එක බැඳලා පස්සේ මොකද වෙන්නේ දැන් ආයි මේ අර ලොකු වතුර පාර ගලාගෙන යන ඉඩක් නැහැ දැන් ඊට පස්සේ අර පොඩි පොඩි වතුර පාරවල ටික වැහුවහම මොකද වෙන්නේ එතනින් එහාට ගඟක් නැහැ ඔන්න ඔය ක්‍රියාදාමයේ තමයි තියෙන්නේ ඉස්සරහට සිද්ධ වෙන්නේ මම කියනවාට ඔබ බලන්න ඔය ගඟ වහන වැලපිලිවල තුන දැන් ගොඩාක් පිරිස ඉන්නවා හැබැයි බින්දුනි කාටවත් තේරෙන්නේ නැහැ මොකද හේතුව ඒ ගඟ එතනින් පොඩ්ඩක් එහාට හරවලා ආයි පල්ලෙහෙන් ආයි මිනිසුන්ට දෙනවා ආපහු ඒක තනකින් විතරයි ගඟ එහාට හැරෙන්නේ ගඟ එහාට හරවලා අතු ගංගා දෙකක් හරහා ගිහිල්ලා ආපහු ගඟ සුපුරුදු පරිදි ගලනවා එතකොට ඉතින් මිනිසුන්ට ප්‍රශ්නයක් නෑ ආ ගඟ ගලනවා දැන් ගඟ ගලනවා තාම හැබැයි අන්තිමට මොකද වෙන්නේ අර ඩෑම් එක බඳලා ඉවර වුණාට පස්සේ අර හරවපු ගංගා අතු ගංගා දෙකත් වහලා දැම්මම මොකද වෙන්නේ ඊට පස්සේ ගඟ නැහැ ඊට පස්සේ පින්වතුනි වෙන්නේ මොකද්ද තිබහි මැරෙන්න ඔන්න ඕක තමයි මේ බුද්ධ ශාසනයේ ඉස්සරහට වෙන්නේ ඉතින් අද ඔහම මේ මහ ගඟ හරවපු අවස්ථාවල ඕන තරම් තියෙනවා පොඩි 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 ඒවට සමහර ලොකු ලොකු ඒවටත් හරවලා අද දැන් මේ බොහොම පුංචි දිය සීරාවක් තමයි පින්වතුනි ගලන්නේ ඩෑම් එක දැන් බැඳගෙන 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 යනවා. ඉතින් මම ඔබට කියන්නේ පින්වතුනි මේ ගඟ හරවන්න ඉඩ දීලා තියෙන්නේ ඒ ගඟෙන් වතුර වන මිනිස්සුම තමයි. අවබෝධයක් නැතුව මේ ගඟ මේ පාරේ ගැලුවා නම් හොඳයි කියන එක අවබෝධයක් නැතුව වෙන වටේකින් ගලාගෙන ඇවිල්ලා හරි කමන්නේ අපිට වතුර ටිකක් දීලා යනවා නම් එච්චරයි ඕනේ කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ මොකද්ද අපිට ආගමක් කියලා එකක් තිබුණාම ඇති. මේක අපේ ආගම. ඒක තිබුණාම ඇති. මේකේ හරයක් ඒ කිසි දෙයක් ඕනේ නැහැ කියන සංකල්පේ තමයි ගොඩාක් මිනිස්සු ඉන්නේ. තාම ඒක දෙයක් නැහැ. අන්න ඒක තුල ඉඳලා පින්වදිනේ කොයි වෙලේ හරි මේක අතුරු දහන් වෙනවා. එක වතුර බින්දුවක්වත් නැති වෙනවා මතක තියාගන්න. සහ මුලින්ම වහනවා මේක. ඒ සහ මුලින්ම වහපු දාට පින්වදිනේ ඔක්කොටම උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ. ඒක නිසා මම ඔබට දෙන අවවාදය තමයි ඔබ මේ දහම් මාර්ගයේ යන්නේ ගඟ වැහුවයි කියලා ගඟ එහාට හැරෙව්වයි මෙහාට හැරෙව්වයි කියලා සටන් කරන්න යන්න එපා ඔබ මේ මාර්ගයේ ගිහිල්ලා පින්වතුනි මේ මාර්ගය ඔබ අවබෝධට ගන්න ආපහු ඔබ මැරිලා ගිහිල්ලා බැරි වෙලා හරි මනුසත් බවක් ලැබුණොත් අපිට ඔබ සෝතාපන්න වුණායි කියලා සෝතාපන්න වෙලා මැරුණායි කියලා එන එක්ක මනුස්ස හරි දේව හරි අද්දවක් ඔබට ලැබෙන්නේ නැහැ ඒ ලැබුණාමත් පින්වතුනි ඔබට බුද්ධ ශාසනයක් ඉතුරු වේද ඉතුරු ටික එහා කරගන්න ඔබ සෝවාන් වුණා කියලා පින්වතුනි ආයි උපදිනකොට ඔබට ධර්මයේ මතක නැහැනේ නේද ජාත සෝතාපන්නෙක් ලෝකෙට බිහි වෙලා ඇහුවොත් එහෙම පුතේ දැන් කීපම් බලන අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියයිද නැහැ එයාට ඒක ඇහෙන්නේ ඇහෙනකොට හැබැයි පටගාලා අවබෝධයට එනවා එන ඇහෙන්න බුද්ධ ශාසනයක් තියෙන්න ඕනේ නේද ඒකයි ප්‍රශ්නේ අන්න ඒක නිසා පින්වතුනි ඔබට තියෙන හොඳම ක්‍රමවේදය තමයි තමන්ගේ පාඩුවේ මේ වැඩේ කරගන්න. ඒකට අදාළ පුද්ගලයෝ ලෝකෙට බිහි වෙයි.
සිරි පාදයේ කියන එක රැකෙන්න අවශ්‍ය නම් පිංගතුනේ ඒ සිරි පාදයේ කියන එක රැකෙන්න ඕනේව බිහිවේ. දැන් ඉතින් ඔබම අහලා තියෙනවනේ. කටවරද්ද ගන්න හොඳ නැහැ. සිරි පාද යනකොට කටවරද්ද ගන්න හොඳ නැහැ. ආරවි මේව අහලා තියෙනවනේ. සමන් දෙයියන්ගේ අඩවිය ආදී දේවල්. එහෙනම් පිංගතුනේ ඒව රකින්න යම් කිසි පිරිසක් ඉන්නවනะ. දේව හෝ යක්ෂ හෝ නාග හෝ මනුස්ස හෝ අමනුස්ස හෝ පෙරේත හෝ නේද? කවුරු හරි පිරිසක් ඉන්නවා නම් පිංගතුනි ඒ අය ඒක රකි. ඔබ ඒ ගැන ආයක වචන මාත්‍රයක්වත් හිතන්න යන්න එපා. ඔබ ඔබගේ වැඩේ කර. ඔබ පරක්කු වින්දා තමයි ওই දේවල් වෙන්නේ. ඔබ ධර්ම අවබෝධය ලැබුවා නම් පිංගතුනි ඔබගෙන් පිට වෙලා යන්නේ සුභ කිරණ. ඒ ඔබගෙන් පිට වෙලා යන්නේ ඒ දේවල්. ඒ ඒවතුලින් මේ විශ්වයේ සුවපත් වෙන. ඒ විශ්වයේ සුවපත් වෙද්දී පිංගතුනි ඒ විශ්වයේ සුවපත් වීමට අදාළ ධර්මයක් යටපත් වෙන්න හේතු නැහැ. ඒවට තව දීර්ඝායස ලැබෙනවා. අනේක නිසා ඔබගේ වැඩේ ඔබ කරගන්න. ওই දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. මොකද ඉස්සරහට ඔබට ඔය ලංකාවේ එක එක දේවල් බලද්දි හෝ ලංකාවට කතා කරද්දි හෝ බොහෝ දේවල් ඇදිලා එයි. තරක කලයි කියයි මේක කලයි කියලා කියයි. ඒ ඔය දේවල් කියාගෙන කියයි මිනිතිරිස කියයි ඔබට ආරංචි වෙයි ඔබගේ හිත රිදෙන්න පටන් ගන්න. නේද? දැන් ඔබට රිදෙන්න හැද නිකන් ගෙදර තමන්ගේ ඉඩම අල්ලපු ගෙදරක අයිති කරගත්තා වගේ දැනෙන්න හැද නිකන් සිරි පාදේ මේ මෙහෙම මෙහෙම කරන්න යනවා කිව්වහම නේද? එහෙම ඒවා තමන්ගේ හිතට දැනෙනවා. පින්වතුනි එහෙම දැනෙන වාරයක් ගන්න වෙන්නේ තමන්ව නිවනින් ඈත් වෙන එක. එහෙනම් දැන් ඔබ කළ යුත්තේ මොකද්ද? වහවහ ධර්මය අවබෝධ කරගෙන ඉක්මනින් මේ වැඩේ කරගන්න. මොකද ඔබ මේක ඉක්මනින් කරගත්තොත් තමයි පින්වතුනි මේ සාසනයට කලක් ඉතුරු වෙන්නේ. ඒක නිසා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටම මම කියන්නේ ඔය එන එක කරුණක් නිසාවත් දුක් වෙන්න යන්න එපා. බුද්ධ ශාසනය කියන්නේ ඕක නෙමෙයි. ඔබගේ කටයුත්ත ඔබ කරගන්න. ඒ දේවල් රකින්න අය ඉන්නවා. ඒකයි මම ඔබට කියන්නේ. ඒ දේවල් රකින්න ඉන්නා ඒක රකී කොහොම හරි. එහෙම නැත්නම් පින්වතුනි ඒ දේ විනාශ වෙන්න තියෙනවා නම් ඒ දේ විනාශ වෙයි. එච්චරයි. ඉතින් ඔබම දන්නව නේද? කිසිදයක් තම මාසංගේ පවත්ව ගන්න බෑ කිය. දැන් එතකොට කවුරු හරි කියයි එහෙනම් ඉතින් මැරෙන්න තියෙන මැරෙන වෙලාවට මැරෙනවයි කියලා කෝච්චියට වෙල දීපම් මොකද වෙන්නේ කියලා. අපේ අම්මා නිතරම කියන කතාවක් තමයි. ඉස්සර දැන් නම් කියන්නේ. දැන් අවබෝධයට ඇවිල්ලා තියෙන වසංගේ තියන්න බෑ කිය. වෙන එකක් වෙච්චාකෝ එහෙනම් ඉතින් බෙල්ල තියන් හිටියාම කෝච්චියට ඉතින් මේ කොහොමත් මැරෙනවනේ ආයෝ කියහන්න දෙයක් තියෙන. එහෙම වෙන්නේ නැහැ තින්නේ. ඔබ අවසාන જાතිය ඉපදිච්ච කෙනෙක් නම් මුළු කෝච්චියම පෙරලා 10000ක් සෙනඟ මැරෙන ඔබට මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් ඒක කොහොමද පහද? මේක ඔබගේ අවසාන જાතිය නම් පස්චිම අද්දවික මාර්ගඵලලාභියෙක් නම් ඔබ පස්චිම අද්දවික සෝතාපන්න පුද්ගලයෙක් නම් ඔබ ඒ කියන්නේ මෙච්චරයි. මෙතනින් ඔබ අරහත්ත්වයට පත් වෙනවා. අරහත් ඵලයට ලැබුවේ නැතත් සියලු ක්ලේශයන් නසලා ඵලයේ සෝතාපන්න තමයි. නව සියලු ක්ලේශයන් නසලා පිරිනිවන් පාන. එහෙම අවස්ථාවල් තියෙනවා. එහෙම පුද්ගලයෙක් නම් සිද්ධාර්ථ බෝධිසත්වයේ කෝච්චියට වෙල්ල තියන් හිටියන. කෝච්චියයිද වෙල්ලට උනේ? එහෙනම් හැමදේම වෙන්නේ නැහැ නේද? එහෙම නොවෙන්න ඉඩ තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ පිංගති. මේ සසර යන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට අනුව තමයි කර්ම සිද්ධ වෙන්නේ. අනන්තරික සමනන්තරික ප්‍රත්‍ය සැකසෙන්නම ඕනේ. ඔබට අනන්තරයක් නැත්තම් කෝච්චියට බෙල්ල තියන්න. ඔබ කොච්චර හිතාගෙන බෙල්ල තියන්න ගියත් ඔබ ඒකෙන් මියදෙන්න හේතුවක් නැහැ. හැබැයි ඒ කෝච්චියෙන් බේරිලා ගෙදර යනකොට වාහනේ හැපිලා කුඩු වෙලා මැරෙන්න පුළුවන්. ඒකට නම් අනන්තරේ හැදිලා තියෙන. ඒක නිසා පින්වදෙනි ඔබට ඕනේ පරිදි මේ කිසි දෙයක් පවත්වන්න නැහැ. ඔබට දැන් හිතනොත් එහෙනම් මං තීද විනාසා ගන්නවා එල්ලිලා කියලා. සමහරවිට ඔබ එල්ලෙන්න ගියාට පස්සේ කමේ කඩාගෙන වැටිලා බිම දිවිච්ච පිහිය වෙල්ල ඇල්ලලා වෙල්ල කැපිලා මැරෙන්න තමයි ඉඳ තියෙන්නේ. ඒකට නම් හේතු හැදිලා තියෙනවා. එහෙනම් මැරෙන එකවත් ඔබට ඕන විදිහට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා එහෙම හිතන්න යන්න එපා. ඒකට අදාළ කරුණු ඒ විදිහට සකස් වෙලා එයි. ඔබට තියෙන්නේ පින්වදෙනි පුළුවන් විදිහට තමන්ගේ කටයුත්ත කරගන්න. තමන්ගේ කටයුත්තම කරන්න වෙන දෙයක් ගැන හිතන්නවත් එපා. ඒ කරුණ මේ විදිහට සකස් වෙලා ඒ වගේම බින්දුතුනි ඒ දේ රකින්න කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වුණොත් ඒ පුද්ගලයාව හංවඩු ගන්න යන්නත් එපා. හැමදෙසෙම කට පියාගෙන තමන්ගේ වැඩේ කරගෙන ඉන්න. ඕක නෙමේ බුද්ධ ශාසනය. ඕකද බුද්ධ ශාසනය? එක එකම මරා ගන්න එකද බුද්ධ ශාසනය?
එහෙම කියන්න යන්නත් එපා. ඇයි ඒ? ත්‍රිපිටක පොත් වහන්සේලා ටික ඔක්කොම ගිනි තිබ්බනම් එහෙම. අද ඔබවම කතා කරන්නේ මොනවද? එහෙනම් ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා ගිනි තියන්නේනකොට සමහරට එක හාමුදුරු කෙනෙක් ඇත්තක් අරගෙන ඇවිල්ලා පෙති ගහගෙන ගහගෙන යන්නේ නැද්ද අනිත් හැමෝමනේ? එතන ඒ හාමුදුරුව දිහා බැලලා කට්ටිය කිව්වොත් එහෙම ඔන්න පේනවනේ. මිනි මරුව දැන් පරාජිකයි ඉතින්. හැබැයි උන්වහන්සේ පරාජික වෙලා හරි මේ ශාසනය රැකුණා නේද? අන්න ඒක තමයි පින්වතුනි ශාසනය රැකුණා කියලා. අන්න ඒක නිසා පින්වතුනි ඔබ අඳුන ගන්න ඔබ විසින් කළ යුත්තේ මොකද්ද? බල්ලගේ වැඩේ බල්ලා කරමු, බූරුවගේ වැඩේ බූරුව කරයි. ඒක නිසා ඒව ගැන වැඩිය හිතන්න යන්න එපා. ඔය කිසි දෙයක් අපි වසඟේ තියන්න බෑ. ඕවට වෙන්නේ පින්වතුනි ඔබ පැත්තක් ගත්තට පස්සේ ඒ පැත්තට හරියන ඒවා වෙනකොට ඒ පැත්තට ඇලෙනවා. ඒ පැත්තට හරියන්නේ නැති ඒවා වෙනකොට ඒ පැත්තට ගැටෙනවා. චිත්‍රපටියක් බලද්දි, ටෙලිනාට්‍යයක් බලද්දි, ඔබගේ චරිතයට ගැළපෙන චරිතයක් එතන තියෙද්දි ඔබ මොකද කරන්නේ? ඒ චරිතයට ඇලෙනවා. ඊට පස්සේ දැන් ඔබට හිතෙන ඒවා එක වෙනකන් ඔබ බලාගෙන ඉන්නවා. ඔබට හිතෙන ඒවා වෙන්නේ නැති වුණහම මොකද වෙන්නේ? ඔබ ගැටෙනවා. ඔබට දුක එනවා කියලා කියන්නේ ඔබ ගැටෙනවා. ඔබට කේන් තියනවා කියලා කියන්නේ ඔබ ගැටෙනවා. මැච් එකක් ගහනවා, මේ කොහෙවත් ඉන්නේ තමගේ මල්ලි සෙල්ලම් කරනවා නම් අයියා සෙල්ලම් කරනවා නම් ඒත් කමක් නෑ නේද? මැච් එකක් ගහනවා කොහෙවත් ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ස්වාමි පුරුෂයයි බිරිඳයි, ස්වාමි පුරුෂයා එක පැත්තකට කැමති, බිරිඳ අනිත් පැත්තට කැමති. දැන් මොකද කරන්නේ? ඈ දැන් දෙන්නත් එක ගැටෙනවා. බලන්න මොන තරම් පුහු මෝඩ වැඩද කියලා මිනිස්සු කරන්නේ. දෙපැත්තකට බෙදිලා වාද කරන පුරුද්ද පින්වතුනි එදා ඉඳලා අද වෙනකන් තාම තියෙනවා. එදා වාද කළේ මොනවද? ආත්මවාදයයි අනාත්මවාදයයි එදා වාද කර කර හිටියා. එකෙකුටවත් නිවන් දැක ගන්න බැරි වුණේ ඒකයි. දෙපිලකට බෙදුණ කට්ටියක් ආත්මවාදය ගැන කතා කළා, තව කට්ටියක් අනාත්මවාදය ගැන කතා කළා. ඕපා දූප කියලා කිව්වේ ඒකයි. උපතක් ඇද්ද උපතක් නැද්ද කිය කිය බල බල හිටියා. උපත නැති කරන්නේ කොහොමද කියන එක ගැන බලන්න හේක්වත් හිටියේ නැහැ. සාත්‍රුන් වහන්සේ ලෝකෙට බිහි වෙලා දුන්න මාර්ගය දැන් ඉතින් ඒකවත් කරගත්තේ නැත්තම් ආයෙත් එන්නේ මොකද? මේක හොඳයි මේක නරකයි කිය කිය අන්තගාමී වෙලා ඉන්නේ. අනේ ඒක නිසා පින්විතින් ඔය කිසි දෙයකට ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතු. තමන් මේ ධර්ම අවබෝධය කියන එක ලබන. ධර්ම අවබෝධය කියන එක ලබලා තමන්ගේ වැඩේ කරගන්න. තව එක මාර්ගඵලයක් කොහොම හරි ලබන්න. තමන් සෝතාපන්න ඵලය ලැබලයි කියලා තමන්ට හැඟෙනවනම් ඊළඟ මාර්ගඵලය ලබන්න උත්සාහ කරන්න. සෝතාපන්නනි මන් දැන් ඉතින් සතර අපායේ නිදහස්නේ කියලා නිකන් ඉන්න එපා. ඇයි ඒ? දැන් ඔබ ඉන්නේ සතර අපායේද? නෑනේ. හොඳටම විශ්වාසයි නේද සතර අපායේ නෙමෙයි ඉන්නේ කියලා. දැන් සැපයිද ඔබට? දැන් මේ ජීවිතේ ඔබට හරි සැපයිද? නෑනේ. එහෙනම් සෝතාපන්න ඵලය මදි නේද? නේද? එහෙනම් අනාගාමීත්වයේ ලැබුවාම ඒකත් මදි. හේතුව මොකද? අනාගාමී වෙලා බ්‍රහ්මයේ වුණාට පස්සේ ඒක ජීවත් වෙන්නේ නැහැ නේද? ජීවිතේ පවත්වගෙන ඉන්න එපා. ඒකේ කියනවා ඔයාගේ වගේද මගේ? ඈ මගේ මාලිගාවත් මං ඔයාට වඩා හරි ඉර්ධින්. ඇයි මානේ තියෙනවා? ඒක නිසා මොකද වෙන්නේ? මං ඔයාට වඩා හරි ඉර්ධිමත්. මට මෙහෙම මවන්න පුළුවන්. මට ඕන නම් මෙතනින් මෙතනින් අතුරු දහන් එලා අතනින් එන්න පුළුවන්. ඔයාට බෑනේ. පිරිසක් ඉස්සරහා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් පිරිසක් ඉස්සරහා කිව්වොත් එහෙම. අයියෝ ඔයා ඉතින් ඉස්කෝලේ ගියා කියලා ඉතින් කොහෙද? ඔයා ඉස්කෝලේ ගියෙත් නෑනේ හරියට. ඈ ඔයාට මොකුත් කිසි මේ ඩිග්‍රියකුත් නෑනේ. බලන්නකෝ අපි මාස්ටර්ස් කරලා ඉන්නේ. ඈ ડોක්ටරේට් එකකුත් තියෙනවා. හැමෝම ඉස්සරහා ඔබට කිව්වොත් එහෙම මොකද වෙන්නේ? පොළොව පලාගෙන යන්න හිතෙනව නේද? කුටු 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 ගගා ඉඳලා පුළුවන් නම් මග රැගෙන ඉඳලා පොළු පාරක් ගහන්න හිතෙනවා නේද? ඕන් ඔය දේවල් පින්වතුනි අර පිරිසට හිතෙනවා. එහෙනම් එතන ගියයි කියලා ආයි සැපතේ ඉන්න හැම වෙන්නේ නැහැ. එහෙනම් අනාගාමීත්වය කියන එක දුක. එහෙනම් පින්වතුනි මේ මහරහත් පදවිය ලැබලා මෙතනින් නික්ම යන එක තමයි කරන්න තියෙන හොඳම දේ. මම ඔබට කියන්නේ පින්වතුනි මෙන්න මේක අවබෝධයට ගන්න. ඔය කොච්චර සැප සම්පත් සහිතව හිටියත් ජීවත් වෙනවා කියන එක මහ පුදුම කරදරයක්. ඔය ඔබ එක එක දේවල් වලට ඇලිලා ඉන්න හින්දා තමයි ඔබට මේක තව තේරෙන්නේ. හා හොඳයි හොඳයි කියලා. ඇයි? ඔබ හිතින් මුලාවකට ඇවිල්ලා කාම වෙලා ඉන්නවනේ. කාම කියලා කියන එක පින්වතුනි අරූපාවචරයට ගියත් කාම කියන එක තියෙන්න පුළුවන්. අරහත්තේ තමයි කාම කියන එක නැති වෙන්නේ. කාම රාග තමයි නැති වෙන්නේ අනාගාමීත්වයේ. නමුත් කාම කියන එක තියෙනවා. මේ හැම එකක්ම කාම තමයි.
ඔබ මේ රූපයක් බැලුවත් ඒකත් කාම. අනාගාමී වෙච්ච බ්‍රහ්මයේ ගිහලා රූපයක් බලන. ඒකත් කාම තමයි. ඒකත් කාම කියන හේතුව වින්විතනි ඒ රූපේ ඔබට කවදක්වත් බලන්න බෑ. මං එදා ඔබට ඒක තේරුම් කරලා දුන්න ගිය සත්. ඔබ රූපයක් දකිද්දි ඔබ දකින්නේ ඒ රූපේ නෙමෙයි. ඒ රූපේ හරහා ඔබගේ මනස ඇඳෙන එකයි ඔබ දකින්නේ. ඒකයි මම කිව්වේ වින්විතනි මොකක් හරි පිළිමයක් තියෙනවා. ඔය පිළිමේ ඔබ හොඳට වැළුවට පස්සේ පිළිමේ වෙල්ල කඩනවා. දැන් ඔබට කියනවා මතක් කරන්න කියලා අර ඔබ බලපු පිළිමේ. දැන් වෙල්ල කැඩිලාද? නමුත් ඇත්ත පිළිමේ නම් මක්කේද? වෙල්ල කැඩිලා. මොකක් හරි කාන්තාවකගේ අර තියෙන වතුර කරා යන කරයක් අර යන කෙනේ ඒ වගේ රූපයක්. ඔබ හොඳට ඒක බලාගෙන ඉඳලා දැන් ඔබ දැක්කයි. දැන් ඔබට කිව්වොත් එම් මතක් කරලා බලන්න ඒක කියලා මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. හැබැයි මේ මතක් වෙනකොට ඒකෙ වෙල කැල්ලද නෑ. නමුත් දැන් අලුත් එකේ වෙල කැල්ලනේ. එහෙනම් පිංගුතුනි තියෙන රූපේ නෙමෙයි ඔබට පේන්නේ. ඔබ මනසේ හදා ගන්නවා රූපේ කියන එක. ඔබ ඒකට තමයි කැමති. ඔය කාමයේ ස්වභාවය ඕක තමයි. ඔබ මනසේ හදා ගන්න එකට තමයි ඔබ හැමතිස්සෙම ඇලුම් කරන්නේ. ඒකයි කියන්නේ යථා භූතව ඒක දිහා දකින්න කියලා. යථා භූතව දැක්කොත් පිංගුතුනි මනසේ ඇලුම් කරන එක නෙමෙයි ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඔබ යම් කිසි පුරුෂ රූපයක් හෝ ස්ත්‍රී රූපයක් දැක්කහම ඒ පුරුෂ රූපේ හෝ ස්ත්‍රී රූපේ තමන්ගේ ඔළුවේ මැවෙනවා. ඒ මැවෙන දෙයට තමයි ඔබ ඊට පස්සේ ආස. මොකද ඒ මැවෙන දේ නම් හොඳටම හොඳයි නේද? ඇයි? කුණු වෙන්නෙත් නැහැ. ගඳ ගහන්නෙත් නැහැ. නේද? ඈ ජරාවටපත් වෙන්නෙත් නැහැ. ඇයි? දැන් මනසේ හැදිච්ච හොඳ ෆ්‍රෙෂ් එකක් නේ. නේද? හවුද නේද? හැබැයි අර පේන රූපේ නම් මොකක්ද? කිඩාරම්මල් වගේ ගෑනුයි. ඒකේ මොකක්ද? හරි ලස්සනයි. පලාද කියන්න බෑ මොකද? ගඳයි. හත් දවසකින් නාලන්නේ. එහෙම ගෑනු ඉන්න ඕනෙද? පිරිමි ඉන්න ඕනෙද? ඔබ දකින්නද මේ බස් වලට නැග්ගාම පලාතක ඉන්න බැරි මිනිස්සු ඉන්නේ. නමුත් බල්ල හොන්න ලස්සනට මේකප් ගාලා හරි ලස්සනට ඉන්නවා. හැබැයි දැන් ඕක ඈත ඉඳලා දැක්කනම් එහෙම ඔබ ඇලුම් කරන්නේ නැද්ද? සහ හරි ලස්සනයි. අපි එදමු ගෑනු කෙනෙක්ව දකින්න. ඒ දැකලා අර ඇහැ බැම උඩ හරි හොඳට තියෙනවා නේ ලස්සනට තියෙනවා. ඒක නම් මටත් හොඳයි. ආදිවාසීන් දේවල් ඔළුවට ගන්නවා නේ. ඒ අරගෙන දැන් අර රූපේ තියා ගන්නවා. ඒ රූපේ තියාගත්තාම තමයි තින්ගදෙනි ඔබ ඒක අරගෙන ගිහිල්ලා ඒ කවුරුහරි රූපලාවන්‍ය හිල්පණියට කිව්වහම ඒ කියන්නේ අර රූපේ ඔළුවේ මවාගෙන. අර රූපේ පැත්තකින් මවාගෙන කියනවා මේක මට මෙහෙම කරා. ආදිවාසීන් කියන්නේ මොකද්ද? අරලා මවාගත්ත රූපේ. හැබැයි පින්වදනේ ඔබ ඒ රූපෙට ඇලුනේ මොකද්ද? ඒකට තමයි කියන්නේ කාම කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාට ඇති වෙන කාමය සංකල්පීය රාගයක් විතරයි. ඒ සංකල්පීය රාගය කියලා කිව්වේ පින්වදනේ මේ තමන් විසින් ගොඩනගාගෙන ඒක මත තමයි සැරිසරන්නේ. නැත්තම් පින්වදනේ මේ එකම එක රූපයක්වත් එහෙම සැරිසරන්න සුදුසු රූප නෙමෙයි. TV එකේ යනවා මොන කවුරු හරි කාන්තාවක් සහ පුරුෂයෙක්ගේ කතාවක්. ඕකේ මොකක් හරි අසභ්‍ය දෙයක් යනකොට ඒක බලන් ඉන්න කෙනා ඒකේ ආස්වාද විඳිනවා ඒකේ රඟපාන කෙනාට වඩා. ඒක තමයි ස්වභාවය. ඇයි? ඒක රඟපාන කෙනාට පිංගුතනේ ඒ ආස්වාද විඳින්න බෑ. ඇයි? ඒ මනුස්සයාට නහයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මොනවා හරි ගඳ දුහුඳක් එනවනම් ඒක එනව නේද? මොකද සියල්ලෝම සුවඳ නැහැනේ. සියලු තැම්ම සුවඳ නැහැ. එහෙනම් ඒක ගඳ ගන්න අවස්ථාවල් තියෙන්න පුළුවන්. කට ඇරියාම ගඳ ගන්න පුළුවන්. ආ දැන් මොකද වෙන්නේ? දැන් ඒක බලාගෙන ඉන්නව කෙනෙක්. එයාට එනවද ඒ ගඳ? නෑ. එයා මොකද කරන්නේ? පිංගුතුනි එයාට හරියන්න ගානට අවශ්‍යක එයා හදා ගන්නවා එයාගේ මනසේ. ඊට පස්සේ ඒක තමයි එයා විඳින්නේ. ඒක නිසා එයා තමයි හොඳම තෘප්තිය විඳින්නේ. එහෙනම් ඔන්න ඔය කාමය කියන දේ හොඳට අවබෝධයට ගන්න. රූපයක් දැක්කත් සුවඳක් ආවත් රසයක් ආවත් ඔය ඔක්කොම පින්වතුනි කාම තමයි. ඔය කාම කොටස කිව්වේ මොකද? තමන් හිතින් හදාගෙන විඳින කොටස. කාම කොටස. දිවහරහා කෑම යනවා. දිවහරහා කෑම යනකොට ඔබ විසින් ගොඩනගා ගන්නවා එකක් මනසේ. ආ මම මේ කන්නේ දැන් මොකද? අර රෙස්ටුරන්ට් එකේ කෑම. හිතන්නකෝ 10 දෙනෙක් එක්ක කියනවා අහවල් රෙස්ටුරන්ට් එක හොඳයි කියලා. දැන් ඔබට යන්නම හිතෙනව නේද රෙස්ටුරන්ට් එකට? කවුරු හරි කිව්වොත් ඔබගේ එහෙනම් ඔයාගේ උපන්දිනේට අපි රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කමු.
එතකොට මුලින්ම එන්නේ මොකද ඔළුවට? මුලින්ම එන්නේ මොකද? දැන් 10 දිනේ 12 දිනක එක විතර දැන් කිව්වා කෑමේ රහ. කෑමේ ಜಾතිය නමත් කියලා. උඹ පුළුවන් නම් ෆොටෝ එකකුත් පෙන්නලා රහ විතරයි දැන් දෙන්න බැරි උනේ. ඉතුරු ටික දැන් ඔක්කොම දීලා තියෙන්නේ. ඈ කියලා ඔක්කොම කරලා තියදී මොකද වෙන්නේ? ඔබගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව කියන ඔයාගේ උපන් දිනේට එන රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කම්. ඔයා කොහේ රෙස්ටුරන්ට් එකටද යන්න කැමති? කියපු ගමන් මොකක්ද දැන් මතක්ද? අරක තමයි. දැන් ඔළුවේ තියාගෙන තමයි පින්වතුනි යන්නේ. ඒ යන මොහොතේ තමයි ඔළුවේ තියෙනවා දැන් මොකද්ද මේ කන්නේ? දැන් මේ යන ගමනුත් පුළුවන් නම් කනවා ඒක. ඒ අර මනසේ හැදිලා දැන් මේක තියෙන්නේ. දැන් දැන් ඉඳලා මේ මේක මේක භුක්තිය විඳිනවා. එතනට ගිහිල්ලා ඒ ආහාරය ගන්නකොට ඒ ආහාරයේ තියෙන රස જાති කීයයිද? රස જાති 3යි 4යි නේ ඔතන තියෙන්නේ නේද? ඒවැ මොනවා හරි සමානුපාතික ක්‍රමවේදයකට හැදිලා තියෙනවා. හැබැයි දැන් හිතින් හොඳට භුක්ති විඳිනව නේද මේක? හැබැයි ওই රස જાති ටිකම සමහරව ගෙදර පරිප්පුමාළු බත විතරක් තියෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි භුක්තිය. අරක තමයි භුක්තිය. හේතුව පින්වතුනි එතනින් හදාගත්ත කාමයේ තමයි දැන් භුක්ති විඳගෙන යන්නේ. ඒකයි කිව්වේ පින්වතුනි මේ කාමයේ කිව්වේ ස්ත්‍රියාවක් හා පුරුෂයෙක් විතරක් නෙමෙයි. අනාගාමී කෙනා රූපයක් දකින්න එකත් කාම කොටසට අයිති. හැබැයි ඒක කාම රාග කොටසට අයිති නැහැ. ඒක කාම කොටසට අයිති. ඒක තුලින් පින්වතුනි මෙන්නේ මොකද්ද? එයා හදාගත්ත දෙයට එයා ඇලිලා ඉන්නවා. එයා මනසේ හදාගෙන ඒ මනසට ඇලි ඒකට ඇලිලා එයා ඉන්නවා. ඒව තමයි පින්වතුනි එකතු කර කර එකතු කර කර තැම්පත් කරලා තියන්නේ. එහෙනම් අන්න ඒව මොකද? රූප කියන කොටසට අයිති වෙනවා. එහෙනම් තාම ස්කන්ධ පහේ වෙනසක් වෙලා නැහැ. නේද? රූපස්කන්ධයට ඇලිලා තියෙනවා. ඒ රූපේ බලලා ඒක තුලින් ආපු දෙයට ඒ තුලින් විඳපු වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවටත් ඇලිලා ඉන්නවා. එහෙනම් වේදනාස්කන්ධය ඉවර කළත් නැහැ තාම. ඒකත් තාම තියෙනවා. ඒක තුලින් මතුවෙන සංඥා ඒකටත් ඇලිලා ඉන්නවා. ඒකත් ඉවර කළා නැහැ. මම මේ කියන්නේ අනාගාමී කෙනෙක් බුදුහාඳුරෝ දිහා බලාගෙන ඉන්න ක්‍රමවේදයක්. ඒක නිසා නේද පින්වතුනි ගිහිලා රූපාවචර බ්‍රහ්ම ලෝකෙ උපදින්. ඇයි අනාගාමී කෙනෙක් රූපාවචර බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ? හේතුව මොකක්ද? කාම රාගය නම් නැසලා තියෙන්නේ. ආයි කාම වස්තු හොයාගෙන ඒක සැරිසරන්නේ නැහැ. ඒව ස්පර්ශ භුක්තිය විඳින්නේ. හැබැයි තාම රූපකාමී අතහැරලා නැහැ. තාම රූපකාමී තියෙනවා. සාත්‍රුන් මහ ඒ කියන්නේ මේ ඒ කාමී කියන්නේ මේ මේ අද මේ සුට්ටු දෙකේ මිනිසුන්ට තියෙන මහා දහජරා කාම එහෙම නෙමෙයි. සාත්‍රුන් වහන්සේගේ රූපේ දකින්න ආසයි. ඒ ශාන්ත ශ්‍රීය දැකගෙන බලාගෙන ඉන්න ආසයි. හැබැයි මේ ගැන අනාගාමී. කාම රාග නැහැ. මට අහවල් කෙනා ඕනේ කියලා ඒක නැහැ. නමුත් රූපයකට හිත බැඳිලා තියෙනවා. එහෙනම් එයාට ඒ රූපය කාමයක් කියලා. කාමයක් කිව්වේ මොකද්ද? අමේ කාල දාන හින්දා කාම කියන්නේ. අමේ කනෝ. එහෙනම් දැන් මොකද වෙන්නේ? අර බලන් හිට මේ සාත්‍රුන් වහන්සේගේ රූපේ තමයි. එහෙනම් සාත්‍රුන් වහන්සේගේ රූපේ දිහා බලාගෙන බලාගෙන හිටපු නිසා එයාගේ අමේමක් වුණාද? කාගත්තා. ධර්ම රසයට සාත්‍රුන් වහන්සේ හෝ තවත් දේශකයන්න් වහන්සේ නම දේශනා කරන හඬට සවන් දීගෙන ඒ හඬ අත අරගන්න මේ ධර්ම හඬ සින්දු කියන හඬක් නෙමෙයි ධර්මයේ දේශනා කරන හඬ ඒ හඬට වහල් වෙලා ඉන්න ඒක අත අරගන්න බරුව මෙරලා ගිහිල්ලා සුද්ධාවාසී උපදිනවා ඉතින් එහෙම අවස්ථාවක් වෙනවා එහෙනම් ඒකත් සියුම් වශයෙන් අමේ කාදමීම තමයි. ඉතින් මේ හැම අවස්ථාවකම පින්වතුනි පොඩ්ඩක් හිතලා බලන්න මේ මේ මොන මුලාවකද ඉන්නේ කියලා. මොන මුලාවකද ඉන්නේ කියලා හොඳට හිතලා බලන්න. මම ඔබට දෙක දෙයක් කියන්න. පුළුවන් නම් මේක කරලා බලන්න. සාත්‍රුන් වහන්සේ දේශනා කළා දිනන. කබලින්කාර ආහාරය නිරෝධ කරපු දවසට ඒකේ නා අනාගාමී කියලා. කබලින්කාර ආහාරය නිරෝධ කරපු කෙනා අනාගාමී කියලා. මොකද්ද මේ කබලින්කාර ආහාරය? කබලින්කාර ආහාරය කිව්වහම අද බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ හපල කන ආහාර කියලා. මොකද කබලින් කියලා කියනකොට තියෙනදුන ඒක කැබලි කියලා කියන දෙනවා. ඒක නිසා මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ හපල කන කැබලි දිනවන හපනවනේ. ඒ ආහාර කියලා. එහෙම එකක් නෙමෙයි පින්වදනේ කබලින්කාර ආහාර කියලා. කබලින්කාර ආහාර කියලා කියන්නේ
අනවශ්‍ය ආහාර. දැන් ශාස්ත්‍රුන් වහන්සේ කබලින්කාර ආහාර නිරෝධ කරපු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා? නිරෝධ කරපු කෙනෙක්. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, ඊළඟට විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන ওই ආහාර වර්ග හතරම ශාස්ත්‍රුන් වහන්සේ මක් කළා තිබුණේ. නිරෝධ කළා තිබුණේ. ඒ ආහාර හතර උන්වහන්සේ වළඳන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ ඝන ආහාර වරඳුවේ නැද්ද? දීර්ජාති විතරද උන්වහන්සේ වැළඳේ? එහෙම නෙමෙයි. එහෙනම් හොඳටම තේරෙනවා පිංගුදින මේ කබලින්කාර ආහාරය කියන්නේ මොකක්ද කියලා. එතකොට මම ඔබගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. කෙනෙක් ඉන්නවා පිංගුදින මස් මාංශ ගන්න නැති. දැන් ඒ කෙනා කබලින්කාර ආහාරය ගන්න නැති කෙනෙක්ද? ඒ කෙනා කබලින්කාර ආහාරය ගන්න නැති කෙනෙක්ද? එහෙම කියන්නේ කෙනෙක් ඉන්නවා දෙවේලක් විතරක් වළඳන. ඒ කෙනා කබලින්කාර ආහාරය ගන්න නැති කෙනෙක්ද? එහෙම කියන්නත් බෑ. කෙනෙක් ඉන්නවා එකම එක වේලක් විතරයි වළඳන්නේ. ඒ කෙනා කබලින්කාර ආහාර ගන්න කෙනෙක් ගන්න නැති කෙනෙක්ද? ඒත් කියන්න බෑ. ඇයි? ගන්න වේල හොඳට රහට කනවා නම් එහෙම මොකද? එක වේලයි කන්නේ. හැබැයි එක කනවා ආයේ නෑ. ඇයි මතක නැද්ද පිංගුදුනේ මුස්ලිම් පිරිසක් ඉන්නේ අර ෆාස්ටිං කරන දවස්වලට නේද? එක වේලයි නේද කන්නේ? ඈ? හැබැයි මේ කනකොට හරකවත් මරාගෙන පුළුවන් තරම් කනවා නේද එළි වෙනකම්? ඒ අවස්ථාවේ කාලේ තුල පුරාම කනවා නේද? හැබැයි දවල්ට කෙලවත් ගිලින්නේ නැහැ නේද? එහෙනම් එක වේලක් ආහාර ගන්නවා කියන එක ඒකත් නෙමෙයි පිංගුදු. කෙනෙක් ඉන්න පුළුවන් තුන් වේලම ආහාර වළඳන. හැබැයි යා කබලින්කාර ආහාරය නිරෝධ කළා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් දැන් මොකද්ද මේ කබලින්කාර ආහාරය? කබලින්කාර ආහාරය කියලා කියන්නේ පින්වතුනි කය බලියක් කරන්න ගන්න ආහාර කියලා ඔබට අපි කියලා දෙනවා. කය බලියක් කරන්න කියලා කියන්නේ මේ කය කියන්නේ මැෂින් එකක් නේද? ඒ මැෂින් එකට අදාළවනේ අපි ඉන්ධන දෙන්නේ. ඔබගේ වාහනයට පෙට්‍රල් ටැංකියට තෙල් ගහලා තව ටිකක් වැඩිපුර කොහේ හරි ගහ ගන්න ඕනේ කියලා ඒක අරගෙන ගිහින් ඩිගියට ගහනවා. එහෙම කරන්නේ නැහැ. පෙට්‍රල් ටැංකියට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට අදාළව ගහගත්ත ඉවරයි. ඊට පස්සේ ආයි පෙට්‍රල් නැති වෙනකොට තමයි ආයි ගිහිල්ලා ඒක ගහන්නේ. ඒක නේද ස්වභාවය? එහෙනම් කබලින්කාර කියන්නේත් ඔන්න ඕකට. ඔබ ඔබගේ වාහනයට නම් කබලින්කාර නිරෝධ කළා තියෙනවා. හැබැයි ඔබ ඔබගේ එන්ජිමට නම් කබලින්කාර නිරෝධ කළා නැහැ. මම ඔබට පින්වතුනි දෙනවා ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. මේවා පුළුවන් නම් විතරයි කරන්නේ. දැන් නම් අතල්ලා දැන්. බය වෙන්න එපා මං තුන් වේල කන්න එපා කියනව නෙමෙයි. පුළුවන් නම් තුන් වේලෙන් විතරක් ඉඳලා පෙන්න. බොහොම පහසු ටාස්ක් එකක් දුන්නේ. පුළුවන් නම් තුන් වේලෙන් විතරක් ඉඳලා පෙන්න. පිංගුදනේ මේ මාර්ගයේ වැඩෙනවනම් ඔබට බලා ගන්න පුළුවන් මාර්ගයේ වැඩෙනවද කියලා. පුළුවන් නම් තුන් වේලෙන් විතරක් ඉඳලා පෙන්න. තුන් වේල කන්න. කන වේලාවට කන්න කමක් නැහැ. මේක ක්‍රියාකාරකම. නැත්තම් පිංගුදනේ මේක ඔබ අතාරින්නේ නැහැ. ආහාර කියන එක අතාරින්න බෑ. අද මිනිස්සු ඇහැරිලා ඉන්නවනම් පය 12ක් හරි පය 15ක් හරි ඔය පය 15ෙන් අඩුම තරමේ පය 10ක්වත් කනවා. ඔබ නෑ කියනවා. ඉතින් කොහේ නිවන් දකින්න? කන ආහාර ටික අතහැර ගන්න බැරි එක. ජීවිත ආසාව කොහෙද අතහැරේ? අද පිංගුතුනි මේ සියල්ලෝම ආහාරයට වහල්ලු වෙලා බඩගින්නට නම් නෙමෙයි කන්නේ. ඒක හොඳටම විශ්වාසයි. බඩගින්නට නම් නෙමෙයි කන්නේ. පුළුවන් නම් තුන් වේලෙන් යැපිලා පෙන්න. දැන් මම බැරි කාරණාවක් කිව්වේ නැහැ. දැන් කාටවත් කියන පොද ගෑස්ට්‍රයිටිස් හැදීමට කියන්න පුළුවන්ද? බෑ. ඇයි තුන් වේල කන්න කිව්වනේ? තුන් වේලෙන් යැපිලා පෙන්න. ඒ කියන්නේ ඒිට අමතරව කන බොන සියල්ල නවත්ත. අසාධාරණ එකක් නෙමෙයි කිව්වේ. මේවා පුළුවන් නම් විතරයි ඈ. නැත්නම් ආයි බණ අහන්නේ නැහිකුත් නැ සම්මහර වෙලාවට. මං සමහර ඒවා ඒක නිසා කියන්නේ නැහැ පිට. මොකද ඊට වඩා හොඳයි මිනිස්සු බණ අහන්න ඇවිල්ලා නිවන් මේ කොහොම හරි සෝතාපන්න වෙන එක. මම ඔබට කවදාකවත් කියලා නැහැ නේද විතර කෑම සහ නොකෑම අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඒවෙන් පවක් විනක් එනවද? ඒ මොකුත් කියලා නැහැ. එහෙම කියන්නේ නැති හේතුව මොකක්ද?
ඒකේ තියෙන යථා ස්වභාවය ඔබට කිව්වොත් එහෙම සමහරට බණ අහන්නේ මෙහෙකුත් නැහැ ආපු ඒ මනුස්සයන් බණ අහන නිවන් දකින්නේ නැමේ අපිට ජීවත් වෙනවත් හම්බ වෙන්නේ නැහැ කියලා තමයි ඊපස් හිතෙන්නේ ඉතින් ඊට වඩා හොඳයි සිංහතුන් ඒක ගැන අමතක කළා මෙතනට ඇවිල්ලා සෝතාපන්න වුණා නම් ඊළඟ අත්බැයි ඔය ළමයි හම්බුන නැත්නම් මොකෝ ඉතින් සෝතාපන්නයි සහපායට යන්නේ නැහැ ඔය කටයුතු කරපු එක දැන් මොකද්ද වෙන්න ඕනේ ඉතින් දුටු දුටු දැන පහරවා දින්නේ පුහුල් වැඩ කර කර ගියා දවස් 28 ආයු කාලේ ඊට වඩා නැහැ උගේ ජාතිය විහි වෙන්න දෙන්නේ නැහැ දාන එක මොකද කරන්නේ දාන එක කනවා ඒකනේ ඌ ඉන්න කාලේ කලේ හොඳට ඉන්න හදන්න මොකද කලේ ඒ කුලයන්ගේ කුණු හාර ඒ දේවල් එහෙට මෙහෙට දදා මොකද කලේ පුළුවන් තරම් අනිත් මිනිසුන් අමාරුවේ දැම්ම අනිත් මිනිසුන් නැති නැගි හිටින් ඉන්න බැරි කළා දැන් ඉතින් ඒක විඳිනවා ඒක නිසාද කිසි දෙයක් කරන්න බෑ මොනවා නැතුව මිත්‍ර නැති ඉතින් ඒක තමයි ස්වභාවය ඒක නිසා පුළුවන් තරම් දවසකට මිත්‍ර පහක් හයක් කොහමත් ඉතින් කඩන හරි මිත්‍ර කඩුවාම පවු නම් එහෙම ඒකට හරියන්නේ සයන්ටිස්ට්ලා කියලා තියෙනවා මොකද්ද? ඒවැය ජීවියක් නැහැ කියලා. සයන්ටිස්ට්ලා කියන එක නම් ඇත්ත. ඇයි ඒ? සයන්ටිස්ට්ලා දන්න විදිහට නම් ජීවියක් බිහි වෙන්න පුළුවන්. පිරිමි සතෙක් එකතු වීමෙන් විතරයි. ඒක පිරිමි සතෙක් ඒක හිතියේ නැත්තම් ජීවියක් හැදෙන්න බෑ. සයන්ටිස්ට්ලා කියන විදිහෙන් නම් එහෙම නෙනේ. ඒත් බුදුහාමුදුරුවෝ නම් කියලා තියෙනවා මේ විදිහට ක්‍රමවේද 3-4ක් ළමයි හැදෙන. පිරිමි හඳ ඇහිලා වුණත් දරුවපත් හට ගන්න පුළුවන්. බොහොම කලාතුරකින්. ඒවා සිදු වෙන්නේ බොහොම කලාතුරකින්. සමහර සත්ත කොටස් ඉන්නවා පිංගෙන්දෙන පිරිමි සතා ඒ හඳ ඇහිලා තමයි ගැන් සතා විතර දැන්නේ. ඉතින් එහෙම ස්වභාවයක් තියෙනවා. මේ පිරිමි සතා හඳලනකොට ගැන් සතා ඒ විතර මෝරලා ඒ විදිහට කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒක සත්ත්ව ලෝකයේ අසිරිය තමයි. ඉතින් මම ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. කතා කරන්න නැති හේතුව තමයි සිංහදෙනි බුද්ධිමත් අය ඒවා අවශ්‍ය පරිදි කටයුතු කරගන්නේ. අනිත් අයට බාධාවක් නැහැ. සද්ධර්මය අහලා සෝතාපන්න ඵලයට පත් වුණොත් ප්‍රශ්න ඉවරයි. නැත්නම් නම් ටිකක් ප්‍රශ්න වෙයි. මේ මම තීරණය කළේ සිංහදෙනි හේතුව නැත්නම් මිනිස්සු බණ අහන්නේ නැහැ. අපරාධනේ දරුව සම්පතක් නෙමෙයි කිව්වම බනහන්න එන්නේ නැති පිරිසුත් ඉන්නවනේ. දරුවගේ තියෙන යථාර්ථවත් ස්වභාවය අවබෝධ කරලා දුන්නාට පස්සේ දරුව කියන්නේ මෙන්න මේකක් කියලා. එදා ඉඳලා බනහන්න නැති පිරිස ඉන්න ඕනේ තරම්. අනේ මේ යා කියන විදිහට කොහමද දරුව අතාරේ? අමාරුවෙන් හදාගත්ත දරුව අපි. ආදිවාසී. එහෙම කියලා මොකද කරන්නේ? බනහන්න එන්නේ. එහෙනම් අපරාධෙනේ මං එහෙම කිව්වේ. මට කියන්න තිබෙන්නේ මොකක්ද? දරුව තමයි මේ ලෝකේ හොඳම සම්පත. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි ඔන්න ඔය ටික පොඩ්ඩක් අවබෝධ කරගන්න. අර මුලාවෙන් හිටියක් කමන්නේ නැහැ පිංගතුනි. සද්ධර්මය අවබෝධ වුණා නම් එතනින් ඉහළ ඉදිරි ටික තේරුම් ගන්න. තවද ඉතින් ඔක්කොම නොකිය ඉන්න බෑ. කීස දේවල් කියන්න වෙනවා. ඉතින් ඔබ ඒවා තේරුම් ගන්න පිංගතුනි මොනවද ඒවා වෙන්නේ කියලා. එහෙනම් මේ ලෝකයේ කියන එක ඔන්න ඔය ස්වභාවයෙන් එක්කයි. ආයේ ඔබට මේ ඉරහඳ වගේම විශ්වාස දෙයක් තියෙනවා මොකද්ද? ඔබට ඔබ වාසඟ එහෙම පවත්වන්න බෑ මේ ලෝකේ. එක එක විදිහට එක එක දේවල් එක එක ආකාරයෙන් සිද්ධ වෙනවා. එහෙනම් පුළුවන්. ඔය මම කියමු. කාරණාව අද ඉඳලා කළ බලන්න. තුන් වේලෙන් විතරක් යකේ. අද තුන් වේල නෙමේ සිංහතුනේ. වැඩ කරන මේසේ යහපැත්තේ තියෙනවා මොනවද? ඔය මුරුකු කියන જાතියක් එහෙම ලෝකෙට හැදිලා තියන්නේ ඇයි? ඒක තමයි පැය 24ම කන්න හැදිලා තියෙන එක. නේද? ඈ අට ජාති ලෝකෙට හැදිලා තියන්නේ දැන් ඔබම හිතලා බලන්න ඔබ ගැන ඔබ හිතලා බලන්න උයන වෙලාවේ උයලා ඉවරනකොට මොනවහරි තියෙන කී ජාතියක් කාලෙ වරද කියලා නිකන් හිතලා බලන්න කුස්සියට ගියාට පස්සේ
කුස්සියේ තියෙන ලුණු පොල් කට දෙක ඇඟිල්ල දාලා තමයි යන්නේ සාමාන්‍ය ක්‍රමවේදී ඔන්න ඕකයි. සමහර ඉන්නවා කුස්සියට ගිහලා මේක ඇරලා මේ මේ වෑරන් ඉදින් ටිකක් අඩු ඇති. ඔය ලංකාවේ පිරිසර ගම්මානවල මිනිස්සු ඉන්නවා. කුස්සියට ගියාම උයලා දින එක ඇරලා ඒකෙන් මාළු කෑල්ලක් කටේ දාගෙන යන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ බඩ හැමදෙස්සෙම පිරිලා. ඒ මිනිස්සුන්ට නිවන් දකින්න බෑ ලේසි. ඒ තරම් කෑමට වහල් වහල් වෙලා ඉන්නේ. පුළුවන් නම් තුන් වේලෙන් විතරක් කැපෙන්න. තුනයි. ඉතුරු ටික අතාරින්න ප්‍රශ්නයක් නැහැ නේ. ඇඟට අවශ්‍ය ටික ලැබිලා. ඇඟට නම් ඕනේ එක වේලයි. හරි ඇඟට එක වේලයි හිතට දෙවේලයි. හරි දැන් තුන් වේලක් තියෙනවා. නැත්නම් අම්මලට හරි දොස්තරලට හරි එක වේලයි. හරිද? හිතට එක වේලයි. බඩට එක වේලයි. එතකොට හරි වේල් තුන හරි. පොඩි කාලේ ඉඳලා අම්මලා පුරුදු කරපු දේ මොනවද? පොඩි කාලේ ළමෙක් අම්මට ළමයෙකුට අම්ම කෙනෙක් බත් කවද්දි ළමයාගේ බඩ පිරෙන්නේ නෙමෙයි කන්න ඕනේ අම්මගේ හිත පිරෙන්න. අම්මගේ හිත පිරෙනකන් ළමයාට බත් කැවුවහම ඒ කියන්නේ අම්මා ඉස්සෙල්ලා බෙදා ගන්නවා එක. අම්මා හිතනවා ළමයාගේ බඩේ ප්‍රමාණය මෙන්න මේක කියලා. ඔබ හිතලා බලන්න මම මේ කියන්නේ මේ දරුවෝ හදන විදිහම නෙමෙයි. ඔබට කැමති දේ ඒව කරගන්න. නමුත් මම මේ කියන්නේ මම දකින්න දේ සමාජය. දැන් ඔබ ඔබගේ ස්වාමි පුරුෂයාට කෑම වේලක් බෙදද්දි ඔබ ස්වාමි පුරුෂයාගේ බඩේ ප්‍රමාණයටද බෙදන්නේ? නැත්නම් ඔබට නිකන් හිතන විදියට මේ 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 තව හැන්දක් දාන්න ඕනේ. පව් මහන්සිලා වැඩක තව එකක් දාන්න. හතර බත් එක උස්සලා බලද්දි කිලෝ දෙකක් විතර බරයි. නේ හිතලා බලන්න. එහෙනම් මේ මොකද්ද මේ? තමන්ගේ හිතේ ප්‍රමාණයට තමයි මේ වැඩ කරන්නේ. එතන අපි දන්නේ නැහැ කොච්චර අර දරුවගේ බඩට අල්ලනවද කියලා. එතකොට අම්මා මොකද කරන්නේ? පස්සෙන් පන්න 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 පන්න. අර ළමයාගේ මෙතනට වෙනකන් කවන. ඔය පුරුද්ද ළමයාට ගිහිල්ලා තමයි අද ඔබ දකින්න දකින්න කෑම පස්සේ දුවන්නේ. ඔන්න පුළුවන් නම් මම ඔබට කිව්වා කරලා පෙන්නන්න. තුන් වේලෙන් විතරක් කැපෙන්න. තුන් ඒ තුන් වේල කනකොට ඔන්නම් ලෝකේ තියෙන ඔක්කොම කෑම જાති කන්න. අර ඔබ පැය 24ම කන්න ගිනත් තියාගෙන ඉන්නේවත් ඔක්කොම එතනදි කන්න. ඒ දෙක අතර ගැප් එකක් තියන්න. ඒ වෙලාවෙදි වතුර විතරයි. තේ ඕනව නම් බොන්න. බොන જાතියක් විතරක් බීලා පුළුවන් නම් ඉන්න. ඔහොම පින්වතුනි මේ ආහාරෙ තියෙන ඇල්මට් ටික අඩු කරන්න. ඒව උනේ නැත්තම් මේ ගමන බොහොම දිගයි. ඔබ කොයි බලන් ඉන්න හැමදෙස්සෙම මොනව හරි කන්න. ඒ කියන්නේ ඔබ අධික කාමයෙන් පෙළෙන කෙනෙක්. අධික කාමයෙන් පෙළෙන කෙනෙක්. දැන් අධික කාමයෙන් පෙළෙන කෙනෙක් කිව්වම ඩග්ගල උලුට එන්නේ මොකක්ද? සෙක්ස්. නේද? ඔබ ඉන්නව රට රටවල වල යන්න ආසයි. අර රටටත් යන්න ඕනේ, මේ රටටත් යන්න ඕනේ, මේ රටටත් යන්න ඕනේ. දැන් මේ 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 කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා ආපුවාට එහෙම දොස් කියන මෙහෙම නෙමෙයි වැඩියට නම් ගන්න එපා. හරි? අර රටටත් යන්න ආසයි, මේ රටටත් යන්න ආසයි. ඒ මොකද්ද? අධික කාමයෙන් පෙළෙනවා. ඔබට එහෙම දොසක් කියනවා නම් නෙමෙයි, වැරදියට නම් ගන්න එපා, නැවත සැරයක් කිව්ව එකයි. කෙනෙක් ඉන්නවා හැම තිස්සෙම මොනව හරි අහන්න ඕනේ. අතන සංගීත සම්දාසනයක් තියෙන එතනට යනවා. අතන එකක් තියෙනවා එතනට යනවා. ඈ අර පීස් එක ඇවිල්ලා ඒක ගන්නවා. මේ පීස් එක ඇවිල්ලා ඒක ගන්නවා. ඈ ඒ ඔක්කොම අරගෙන වටේ තියාගෙන අහනවා. හැම තිස්සෙම ඕනේ මොකක් හරි අහන්න. මුකුත් නැත්තම් ඕපදූපයක් හරි අහන්න. මොකක් හරි අහලා 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 අහන්නම තමයි ඕනේ. එයත් අධික කාමයෙන් පෙළෙන කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට හැමදෙසෙම සුවඳ ඕනේ. එක එක જાතිය සුවඳවල් ගෙනත් තියාගෙන ඉන්නවා. කුසියේ එක සුවඳක්, සාලෙට එක සුවඳක්, කාමරේට එක සුවඳක්, ආදි වශයෙන් ඒ සුවඳ ඕනේ. සුවඳ නැතුව ජීවත් වෙන්න බෑ. අධික කාමයෙන් පෙළෙන කෙනෙක්. හැබැයි ඔක්කොම බයින්නේ නම් කාටද? ඔය ඔක්කොම කාම වැඩ කරන්න පුළුවන්. අර පස්වෙනි කාමයේ පොඩ්ඩක් ඉන්න කෙනාට හැමෝම මොකද කරන්නේ? හැමෝම දොස් කියනවා. මහා කාමක මිනිහේ. ඒත් අනිත් අය හොඳයි. ඇයි යාට කාමක මිනිහ කියන්නේ? යාට හැමදෙස්සම ස්පර්ශ කරන්න ඕනේ මොනවාද? තමන්ගේ හංකඩේ තව හංකඩයක ගාන්න ඕනේ හැමදෙස්සම. යාට තියෙන ඒ ආසාව. පහෙන් එකක් නෙමෙයිද? ඒත් හැමදෙස්සම මොනවා හරි රසයක් දිවේ ගාන්න ඕන එකෙක් කියනවා. ඒකත් පහෙන් එකක්. ඉතින් උට දොස් කියන්නේ නැහැ නේ කවුරු? අසාධාරණයි නේ. හේතුව පිංගුතිනි අරකට විතරයි මිනිස්සු කාම කියන්නේ.
මේවට කාම කියන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේවත් හොඳම කාම තමයි. ඒක විතරක් නෙමෙයි. මේවැනුත් ගොඩ යන්න බෑ කවදාවත්. ඒකයි මම ඔබට කියන්නේ. මම ඔබට කිව්වොත් ඔබ මහා කාමව පිරිසක්. හිතරි දෙනවා. ඇයි? එක පාට ඔබේ ඔළුවත් යන්නේ අර පස්වෙනි එකට. නෑ. ඔබ කියන්නේ නෑ මම කාමක නෑ. නෑ ඔබ කාමකයි. ඇයි? මල් වෙඩිල්ලක සද්දය ආපු ගමන් ඔබගේ හිතේ මැවිල එනවා අර මල් වෙඩිල්ල මොකද්ද ඒ විහිදලා ගියේ එළිය පව හිතන මවල ගන්න ඒ සිහියෙන් හිටියනම් එහෙම ඒකයි කාමකයි කියන්නේ එහෙනම් පින්විතනේ ඔය කාමයේ එකින් එක අයින් කරන්න පස්වෙනි එක අයින් කරන්න ලේසි කෙනෙක් ඉන්න දැන් මිනිස්සු කියන්නේ වයසට ගියාම ඉබේම ඕව අතහැරෙනවා කියලා වයසට ගියාම ඉබේම ඕව අතහැරෙනවා කියලා අහලා තියෙනවනේ ඔව් පස්වෙනි එක නම් ඉබේම අතහැරෙනවා සමහර අය අනිත් ඒවා අතහැරෙයි අනික ඒවා අතහැරෙන්නේ ඒකයි තියෙන්නේ අතහැරෙන්න නම් බැරි ඔක්කොම වයසට ගියාම එහෙනම් ඉතින් හැමෝම වයසට ගියාම නිවන් දකින්න එපා ඔක්කොම අතහැරෙනවා ඉබේ එහෙමනේ මිනිස්සු කියන්නේ ඉබේ අතහැරෙනවා කියන්නේ එහෙම දේවල් නැහැ පස්වෙනි එක ඉබේ අතහැරෙනවා මොකද හේතුව ඒ වගේ දැන් chance එකක් නැති නිසා නම දිවට නම් chance එකක් තියෙනවනේ ඕනේ තරම් ඒක නිසා මොකද කරන්නේ බත් ටික බෙදලා දුන්නාම බත් ටික පැත්ත බෙදලා මස් ටික විතරක් කන සමහර ආච්චිද නැගිට ගන්න බෑ බත් ටික ඔහෙ තියෙනවා මස් ටික කනවා සූප් කර කර තදුත් නැහැ පිනවන්න තියෙන දැඩි කැමැත්ත ඒකයි එහෙනම් පින්වතුනි ඔය කියපු පස් දෙනාම කාමකයි ඒ රස කාමයේ කියන එක හරියම දරුණු දෙයක් එක වේලක් දෙවේලක් තුන් වේලක් කනේ කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන අවශ්‍ය නැති වෙලාවට ආහාරය ගන්න කියන ප්‍රශ්නේ තියෙන දැකලා ආහාර දැක්ක කන්න කෑමන නියමයි නවත්තා එතකොට ස්නැක් කියලා જાතියක් ලෝකේ නැහැ ලෝකේ යන ඔබගේ ලෝකේ නැහැ මොකටද කුස්සිය පුරවගෙන ඉන්න මොනවද කෑමෝනේ ඔබම හිතලා බලන්න මම මේ කියන්නේ ඔබට මේ හිතන්න පුරුදු කරන්න ඔබම හිතලා බලන්න කුස්සිය කෑම පුරවගෙන මොකටද ඔබගේ තියෙන සයන්ස් පැත්තත් මම ඔබට කියන්න යම් කිසි ආහාරයක් ඔබ ගත්තහම ඔබට මතකද පිඟුදෙන බඩ පිරෙන්න කෑමක් ආපු වෙලාව බඩ පිරෙන්න බත් කාලා ඉන්න වෙලාවේ ඔබට පුළුවන්ද නිකමට බලන්න මේ ඇඟිලි ටික ග්‍රිප් කරන්න හොඳ ඔබට තේරෙන්නේ නැද්ද නිකන් මේවා නිකන් හිරිවැල්ලා වගේ කියලා හොඳට කාලයක් කෑවට පස්සේ ඒ වෙලාවට කවුරු හරි කිව්වොත් එහේ මම මරෙන් මාද්ද කියුද්දට කියලා ඔබ අනිවාර්යෙන් පරදිනවා ඇයි හේතුව හොඳටම කාපු වෙලාවක ඔබගේ ඇඟේ එනර්ජි එක නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි ආහාරයක් දිරවන්න පුදුම එනර්ජි එකක් ඕන. මේ ආහාරය මේ ආමාශයට වැටිච්ච වෙලාවෙ ඉඳලා ආහාරය දිරවන. ඒ දිරවන්න පින්වතුනි ඕනේ ඔක්කොම ඇඟේ තියෙන එනර්ජි එක ගන්න ඔයතනට. ඔබ හරි අමාරුවෙන් ඉන්නේ මේ වෙලාවට. ඔය හොඳටම කෑවට පස්සේ කියන්නේ බුද්ධිමත කියලා. නෑ බොන දේවල් වලට වඩා මේක ආහාර වලට තමයි තියෙන්නේ. ඒ ආහාර දිරවන්න ඇඟේ තියෙන ශක්තිය අදිනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි නිතර නිතර කන මිනිස්සු ඉක්මනට වයසට ගිහලා මැරෙනවා. ඉක්මනට වයසට යනවා. හේතුව මොකක්ද? ශරීරය දිරනවා මේ මිනිස්සුන්ගේ. දැන් අපි කියන්නේ නේද අරක්ක බිව්වම ශරීරය දිරනවා කියලා. අරක්ක බිව්වම ශරීරය දිරන්නේ. අරක්ක වල විස නසන්න ශරීරයේ තියෙන ශක්තිය ගන්නවා. අරක්ක කියන්නේ විසයි. යම් ප්‍රමාණයකට වඩා ගත්තාම මේක විසයි. ඇඟට. ඒ ඇල්කොහොල්. ඊට පස්සේ ඒක නසන්න ඕනේ. ශරීරයේ හැදිලා තියෙන ටික මේ පුළුවන් තරම් කල් පවත්වාගෙන ඉන්න. ඒක නසන්න අර එනර්ජි එක ගන්න ඔයගේ තියෙන. ඔබ අපේ ඇඟේ තියෙනවා පිංගුදිනි වාත කොටස්. ඒ වගේම පිංගුදිනි අපේ ඇඟේ තියෙනවා තේජෝ කොටස්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් අපි හැදිලා තියෙන්නේ. නේද? ඒ පඨවි ධාතුවේ සංයුතිය වැඩි කොටස් තියෙනවා 20ක්. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලොංග. ඔන්න ඔය කියපු 20. ඔය 20ේ පඨවි ධාතුව සංයුතිය වැඩි. පඨවි ධාතුව විතරද? පඨවි ධාතුව විතරද? පඨවි ධාතුවෙන් විතරක් හටගත්ත වස්තු තියෙනවද ලෝකේ? එහෙම නැහැ. ඇයි සියල්ල නිර්මාණය වෙලා තියෙන සුද්ධාෂ්ටක වලින්.
පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාස්තක වලින් තමයි හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ලෝකේ. එහෙනම් පඨවි ධාතුව විතරක් තියෙන ඒවා ගේම ඒවා නැහැ. පඨවි සංගතිය වැඩි ඒවා. ඊළඟට තියෙනවා කරීසං වතුලුංගම් පිත්තං සෙම්මන් ලෝහිත හේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං. ඔය කියපු 12 තියෙන මොනවද? වැඩිපුර ආපෝ ධාතු. ඊළඟට තියෙනවා උද්දංගම වාතේ අදෝගම වාතේ කුච්චිසයා වාතේ අංගමංගානුසාරී වාතේ ආදි වශයෙන් වාත කොටස් තියෙන වැඟේ. කුච්චිසයා වාතේ කියලා කියන්නේ මේ බඩේ තියෙන. අදෝගම වාතේ කියලා කියන්නේ පස පැත්තෙන් යන වාතේ. උද්දංගම වාතේ කියලා කියන්නේ උඩට ගන්න වාතේ. බර්බ් කියලා කියන්නේ ඔබ. උද්දංගම වාතේ. එතකොට ওই විදිහට පින්වතුනි මේ ශරීරයේ සම්පූර්ණ වාත කොටස් මේ ඇඟිල්ලක් ඇඟිල්ලක් නෑර වාත කොටස් තියෙනවා. මේ ඇඟිල්ලක වාත කිපුණොත් එහෙම තියෙන දේ ඔබට මේ ඇඟිල්ලයි හොලවන්න බෑ. මේ මනුස්ස කය කියන්නේ මේ ඔබ හිතන් ඉන්නා මේ ඔබේ කය මේක මගේ වසඟේ තියෙන එකක් කියලා මේක මේ එක බින්දු මාත්‍රයක්වත් ඔබ වසඟේ එහෙම තියන්න බෑ. ඔබ කරගත්ත දෙයට අනුව තාම හොඳ හිඳ ඔබ ওই ඉන්නවා. නැතුව මේ මං හොඳට ලස්සනට ඉන්න හිඳ ඉන්නව නෙමෙයි. මෙච්චර කල් ගාපු ක්‍රීම් එක හෙට ඉඳලා ගන්නකොට මූණ කුණු වෙන්න පුළුවන් ඒකට. එයි. ඒකට අදාළ අවිද්‍යාව තණ්හා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ සකස් වෙනකොට මොකද වෙන්නේ? මේ අවුරුදු 25 30 ගාපු ක්‍රීම් එක. 25යි පළවෙනි දවසේ ගන්නකොට මොකද උනේ? පිම්පල් එකක් ආවා. ඒකෙන් තව එකක් ආවා, තව එකක් ආවා, තව එකක් ආවා, තව එකක් ආවා, තව එකක් ගාව ආයි ක්‍රීම් එක ගාව විස උනා කුණු උනා. දැන් ඉතින් උසාවිය යනවා. කාට විරුද්ධද? ක්‍රීම් එක හදපු කෙනාට විරුද්ධද? ඕක තමයි ස්වභාවය. ඔබ හිතන් ඉන්නවා ආ දැන් මගේ කරන් හොඳට තියෙනවා දැන් මට ඕන විදිහට තමයි මේක මෙහෙම තියෙන්නේ කියලා. අවුරුදු 25ම තිබ්බේ. ඉතින් තව ඉස්සරහටත් තියෙනවා කියලා තමයි හිතන්නේ. නෑ අවුරුදු 25ක් තිබ්බ කරපු පින් හින්දා. හරි මොනවා හරි පින් හරි පව් හරි මොනවා හරි ඉඳලා තිබ්බ. මොකද මේ විදිහට පවතින තමයි කර්මයි තණ්හයි මේ අවිද්‍යාව තණ්හා කර්ම කියන ඒවා කරගෙන ඒවට අදාළ ආහාර වලින් ඒ වගේ නිබ්බත් ඉලක්කනේ තමයි මේ තාම තිබුනේ. වෙන එකකට ඔක පෙරලිච්ච ගමන් මොකද වෙන්නේ? එහෙනම් ගෙදර එනවා ගෙදර ඇවිල්ලා මහත්යන අවඳ කියලා මොකද වෙලාද නේ මේ මොන හරි ඇසිඩ් බෝතලයක් එතෙන් තියලා යනවා. බොහොම දිබහයි නෝනා එනවා ගෙදර. හරිම දිබහයි ඉන්න බෑ කියලා ගත මේ බෝතලේ කරපල කද කද ගාලා බිව්වා. මැරෙන්න හිතාගෙන බිව්වේ නෑ. දැන් ඉතින් මොකද වෙන්නේ? නිබ්බත් ඉලක්කනේ තමයි දැන් වෙන්නේ. ආහාරය අරගෙන ඉවරයි. ඔබ තමයි දිනන්නේ. ඔබ හිතන්නේ බා මේ ඔබ දැන් මේ ඔබට ඕනි හින්දා මේ දැන් බොහොම හොඳට ඉන්නවා කියලා. දෙන්න දෙම අහලා බොහොම ආදරෙන් ඉන්නවා. හෙට ඉඳලා මොකද වෙන්නේ? පටන් ගන්නවා වළිය. හිතන්න එපා හරි. මේ මගේ හැමැත්ත තමයි මෙච්චර කල් හිටියේ. නෑ නෑ. ඒකට අදාළ කරුණු සැකසීලා තියෙනකන් හිටියා. ඒකයි කියන්නේ සිංහදෙන හේතුන්ගෙන් හටගෙන තියෙනවා මිසක් තමන්ට ඕන විදිහට මේක නෑ. තිබුණෙත් නෑ, තියෙන්නෙත් නෑ, ඉස්සරහට තියෙන්නෙත් නෑ, දැනුත් නෑ. නැත්නම් හිතා ගන්න පුළුවන් ද සිංහදෙන ප්ලේන් එකක් කඩා වැදෙනකොට 200ක් එකතන මැරෙන්නේ? හැලි හැලි වලට කැන්නේ. ඔය 200ෙම එක්කෙනෙක්ව හිත හිතේද අනේ ප්ලේන් එක කඩා වැහෙනවා හොඳයි කියලා. නෑ ඔක්කොම හිත හිත ගිය මොකද? දැන් මේ බිස්නස් ටුවර් එක ගිහින් මේක මම මේ ඩීල් එක ගහලා තට්ටු පහේ බිල්ඩින්ග්ක් හදලා ඈ ওই විදිහට තමයි ඔක්කොම හිතාගෙන යන්නේ. නැත්තම් අම්මා තාත්තා බලන නේද? ඒ විදිහට. නමුත් වෙන්නේ මොකද වෙන එක. එහෙනම් දැන් හොඳටම විශ්වාසයිනේ මේක මෙහෙම නෑ කියලා. හරි. එතකොට පිඟුතුනි එහෙනම් මේ ඇඟ ඔය කියපු කාරණ වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම පිංගතුනි මේක තියෙනවා තේජෝ කොටසට අයිති කොටස්. ඒ තේජෝ කොටසට අයිති කොටස් වලින් තමයි පිංගතුනි ඔබගේ ශරීරය දිරන්නේත්. ඔබගේ ශරීරයේ ජරාවට පත් වෙමි යන්නේත් ඒ තේජස නිසා. ඒ වගේම මේ ආහාරය දිරවන්නත් යම් තේජසක් එනවා. යම් තාපයක් දෙනවා ශරීරේ. නැත්නම් ආහාර එහෙම දිරවන්නේ නැහැ. ඔබ දන්නවනේ උෂ්ණත්වයේ ඕන වෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්න. එහෙනම් මේ දිරවීමේ ප්‍රවණතාවයේ හදන්න පින්වතුනි ඒ ආහාර පුච්චන්න. ඒ ආහාර පුච්චනකොට පින්වතුනි ඒ ආහාර පිච්චිලා ඒක ඇතුලේ ගෑස් එකක් හැදෙනවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් දැන් ඔබ වැඩිපුර ආහාර ගන්න 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 මොකද වෙන්නේ? ඒ ආහාර දිරවීම උදෙසා ශරීරයේ ඇතුලේ නිර්මාණය වෙන අර තේජෝ කොටස වැඩි වැඩියෙන් හැමදෙස්සම නිර්මාණය වෙනවා. එහෙනම් ශරීරයේ තේජෝ කොටස වැඩි වැඩියෙන් නිර්මාණය වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඔබගේ ශරීරය දිරන්න පටන් ගන්නවා. ඔබ දවල් 12ට කෑහම
එක විතර වෙනකොට පින්වතුනි දිරවන්න පටන් අරගෙන දිරවන්න පටන් අරගෙන මම මේ ඔබට කියන්නේ මේ 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 සයන්ටිෆිකලි වෙන දේත් මේක ඇත. එතන ඔබ සයන්ටිස්ට්ලව ගණන් ගන්නෙත් නැහැ. බුදුහාඳුරව ගණන් ගන්නෙත් නැහැ. ගණන් ගන්න එකම එක දේ මොකද්ද? මේ මෝඩ අවිද්‍යාව. මෝඩ අවිද්‍යාවෙන් හදලා දෙන හිත් පරම්පරාවක් තියෙනවනේ. ඒක තමයි අපි විශ්වාස කරන්නේ. මම මේ ඔබට පෙන්නලා දෙන්න යන්නේ ඒක විශ්වාස කරන්න එපා. ඔබට හිතන දේවල් බොරු. මොකද ඔබට හිතවල දෙන්නේ කවුද? අවිද්‍යාවෙන් තමයි මේව නැහැදිලා එන්නේ. අවිද්‍යාවෙන් හැදිලා එන්න එන්න මොකද වෙන්නේ? ඒව ඇන්දෙන නිගමන ඔක්කොම බොරු. අපි නිකන් විනාශයටපත් වෙන බොරු ඔක්කොම දෙන්නේ. දැන් බලන්න. ඔබ ආයතනයේ අපි හිතමු 12ට ඔබ කෑවා. 12ට කෑහම එක විතර වෙනකම් තින්විදින දැන් ඔන්න දිරවන්න එක විතර වෙනකොට දිරවන්න පටන් ගන්න. පැය දෙක තුනක් යනවා තින්විදින මේක හොඳට දිරවන්න. තාම වෙන්නේ එනර්ජි එක ඒකට ගන්න එක. ඔබ අහලා දිනව නේද කාලා පැය භාගයක් විතර පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න කියලා. ඒකෙන් ආයුෂය වැඩි වෙනවා කියලා. ඕක පිංගුතුනි අද ওই වෛද්‍යවරු කිව්වට බොහෝම ඈත අතීතයේ ඉඳලා ওই ක්‍රමවේදය අපේ ශ්‍රී ලාංකිකය තුල තිබුණා. ඒක තමයි අර බුද්ධිමත කියලා එකක් කියන්නේ. බුද්ධිමතට නිදාගන්නේ නැහැ. ඇලවෙලයි. ගොවි මහත්තයා කුඹුරට ගිහින් ඒ කුඹුරට ඒ ඇඹුල ගෙනාවට පස්සේ ඒක කාලි වෙලා පොඩ්ඩක් මොකද කරන්නේ? හෙමනට වෙලා ඇලවෙලයි. ඒක එහෙමම ගිහිල්ලා ආයෙ වැඩ පටන් ගන්නෙ නැහැ. ඒකට හේතුව බින්දුනේ එහෙමම ගිහිල්ලා වැඩ පටන් ගන්න ඇඟට එනර්ජි එකක් නැහැ. එනර්ජි කියන වචනේ ඒගොල්ලෝ දැනගෙන ඉන්නේ නැතුව ඇති. නමුත් ඒක තමයි සබහාය. වහල්ලු වගේ වැඩ කරේ නැහැ නේ බොහොම නිදහස් පිරිස. මේ කෑවා නික් අතර ගිහිල්ලා වැඩ කරන්නේ අපි. වහල් සේවයේ ඉන්න මෙහි නේද? නමුත් ඒ පිරිස එහෙම නැහැ. නිදහසේ කෑවා කාල මොකද කරන්නේ? පැය භාගයක් විතර ඇල වෙලා ඉන්න. ඒ විතර ඒ පිරිස විතර නෙමෙයි පින්වතුනි රහතන් වහන්සේලාත් එහෙමයි. උත්පලවන්නා රහත් මෙහෙණියම දූෂණය කළේ කොයි වෙලාවෙ? උන්වහන්සේ තින්න පාදේ වැදලා තින්න පාදේ වන්දලා පොඩ්ඩක් සැත පෙන්නවා කියලා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් ඒක ඒකට හේතුව තමයි පින්වතුනි මේ ආහාර ජීර්ණය කරන්න ඇඟට ශක්තිය ඕනේ. ඒ ඒ ඒ ඒ ශක්තිය ආහාර ජීර්ණය කරන්න ශක්තිය අරගෙන පැය 4කින් විතර පස්සේ පින්වතුනි මොකද කරන්නේ? ඒ ආහාර විසින් ආහාර ජීර්ණය කළා අන්න ඒ ආහාර වලින් දැන් ශක්තිය නිකුත් කරනවා එළියට. ඒ වෙලාවට ඔබ මොකද කරන්නේ? තව කන. ඇයි දැන් පැය 4ක් 5ක් ගිහින්නේ? පැය 4ක් 5ක් යනකොට අර කාපු ආහාර වල එනර්ජි එක දැන් රිලීස් කරන ඔබට වැඩ කරන්න ඕනවා. ඒ වෙලාවට අපේ පිටිස මොකද කරන්නේ? තව වේලක් කන. දැන් මොකද වෙන්නේ? අර ආහාර දිරවන්න ඇඟේ හැදෙන අර තේජෝ ධාතුව පැය 24ම ඇඟේ නිදාගෙන නැති හැම වෙලාවෙම. ඇයි මොනව හරි කන? මොකුත් බැනන් චුවින්ගම් එකක් හරි කන. ඉතින් ඇඟවල දිරන්න නැතුව තියෙන්නේ. ලෙඩ හැදෙන්න නැතුව තියෙන්නේ. ඔන්න ඕක තමයි තියෙන්නේ මේ දැන් කාලේ ඉන්න මිනිසුන්ගේ ආයතේම අඩු වෙලා ඉක්මනට මෙරි මෙරි යන්න හේතුව. ඕ නේ නේ ඒක තමයි කිව්වේ නිදා ගන්න නෙමෙයි කාපු ගමන් නිදා ගන්න හොඳ නැහැ හේතුව මොකක්ද නිදා ගත්ත එක මම මොකද වෙන්නේ නැග අක්‍රිය වෙනවා විඥානය යටපත් වෙනවා විඥානය යටපත් වෙච්ච ගම ඔක්කොම ස්ලෝ වැඩ කරනවා ඔබ නිදා ගත්තාම විඥානය යටපත් වෙනවා ඔබගේ ඔබ නිදා ගන්න ඕනේ ඒකයි නිදා ගන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ මේ ශරීරයේ කොටස් මක් වෙන්න පුළුවන්ද අඩපණ වෙන්න පුළුවන් චක්කුපාල මහරහතන් වහන්සේගේ ඇසන් දුන්නේ ඇයි? කර්ම හේතු එකක්. අනික හේතුව මොකක්ද? අනික හේතුව තමයි නිදාගන්නේ නැතුව භාවනා කළා උන්වහන්සේ අදිස්ථාන තියා මම කොට්ටේ ඉහ තියන්නේ නැහැ. මක් වෙනකන්ද? අරහත්ත්වයට පත් වෙනකන්. දවස් ගාණක් එක දිගට නිදාගන්නේ නැතුව උන්වහන්සේ භාවනා කළා. නිදාගත්තාම පින්වතුනි විඥානය යටපත් වුණාට පස්සේ විඥානය යටපත් වුණාම මේ ඇඟේ තියෙන ඔක්කොම මාංශපේශීන් ලිහිල් වෙනවා. ඇඟේ තියෙන මාංශපේශීන් ලිහිල් වුණාට පස්සේ ඒවාසේ තියෙන අර ජරා කොටස්, ලේ ධාතු ගමන් හොඳට ලේ ධාතු ගමන්. ඒක නිදාගත්තට පස්සේ කට අරගන්නේ. බොහෝ පිරිසක් කට අරගන්නවනේ නිදාගත්තාම. ඒ කට අරගෙන උස්ම ගලින් තමයි ගොරවන සද්ද ඇහෙන්නේ. ගොරද්ද වලට. හරි මම කරේ එකක්.
නමුත් හොඳට කට ඇරලා තමයි ඈනුන් එහෙම යවන්නේ ඇයි? ඈනුමක් යාලකොට හොඳට වැඩිපුර ගන්න හොස්ම. ඇතුළට හේතුව මොකද? නිදාගෙන ඉන්නකොට එහෙම හොඳට කට ඇරගෙන නිදාගන්න ඒකයි. බෝ දැන් ඔබ නිකන් ඉන්නකොට හුස්ම ගන්නවට වඩා ඇඳට ගිහිල්ලා හුස්ම ගන්නකොට සද්දෙන්නේ නැද්ද ඔබට? ඔබ අද අද කරලා බලන්න. දැන් ඔබ හුස්ම ගන්න සද්ද ඔබට ඇහෙනවද? නැන්. අද ඔබ නිදාගන්න ගිහිල්ලා පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන හයිට. ඔබට ඇහි ඔබ හුස්ම ගන්න සද්ද. ඔය ආදිවාසීන් සද්ද ඇහෙන්න පටන් ගන්න. ඇයි? මොකද ඔබ දැන් ගන්නෙ බොහොම පොඩ්ඩයි හුස්ම. ඒ වෙලාවට ඔබ ගන්නෝ ලොකු හුස්ම. හේතුව මොකද්ද? ඔබර නිින්ද ගියාට පස්සේ ඊටත් වඩා ලොකු හුස්ම ගන්නවා. ඒකට හේතුව තමයි සිංහදෙන ඒව අරගෙන තමයි ඔක්කොම මොකද්ද? අර ඔක්සිජන් ධාතුව යවලා ඇතුළට අර මාංශපේශි ලිහිල් වෙලා තියෙන මේ වෙලාවට අර අස්සේ තියෙන කුණු ඔක්කොම ඇදලා දාන්න. රෑ නිින්දෙදි පිට වෙන දාඩිය පුදුම ගඳයි. රෑ නිදන ඇඳුම් ඉක්මනට ගඳ ගන්න. මේරට දාඩිය දාන්න නැති නිසා අපිට දන්නේ නැහැ. නමුත් ලංකාවේ ඔබ බලන්න ලංකාවට ගිය කාලේ. රෑට නිින්දෙදි පිට වෙලා එන දාඩිය හරි ගඳයි. හේතුව පිංගුදින අර දේවල් එළියට දාන ඔක්කොම ඇදගෙන. ඒක හොඳයි. ඒකයි නිදාගත්තේ නැත්නම් ඔබට හොඳ නැහැ. දැක්කද? නිදාගත්තේ නැත්නම් හොඳ නැහැ. ඔය දැන් අද පුරුදු වෙලා තියෙන ඇලාම් එකට හැරෙන්න. ඒ කියන්නේ ඇඟේ තාම ඔක්කොම කුණු දිනනවා. නික උරන් දෙයක් නැහැ. වහල් සේවාවට යන්නේ නේද? එතකොට මොකද වෙන්නේ? නැගිටින්න ඕනේ. උදේ නැගිටින්න ඕනේ. ස්වභාවික නිින්දක් ලැබෙන්නේ නැහැ පිරිසට. ඉතින් ඒ ඔක්කොම හේතු වෙලා තියෙනවා පිංගුදින මිනිස්සුන්ගේ අල්පායුෂ සිද්ධ වෙන්නේ. ඒවට කර්මජ හේතුත් තියෙනවා ඉතින්. නැත්තම් පින්වදින ඔබට පැය 24ම නිදා ගන්න බැහැ. හරි? නේද? ඔබ දවස් 7ක් නිදිමරලා හිටියත් ඔබට පුළුවන් ද පැය 24ම නිදා ගන්න? එහෙම බැහැ. අවශ්‍ය ප්‍රමාණය නිදාගත්තට පස්සේ ඔබටම ඉබේ ඇහැරෙනවා. අසාමාන්‍ය කෙනෙක් ඉන්න පුළුවන් දවස් 2 3ක් එක දිගට නිදා ගන්න පුළුවන්. එහෙම ඉන්න බැරි කමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණය නිදාගත්තට පස්සේ පින්වදින මොකද වෙන්නේ? Tamanṭa mibe æherena. ඊට පස්සේ නිින්දයක් නැහැ ආයි. ඒ කියන්නේ ඇඟේ ඒ ශරීර කෘත්‍යය කියලා ඉවරයි. නැත්තම් බුදුහාඳුනෝ නිදාගන්නේ නැහැ. මම හිතලා බලන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මොකටද? නිදාගන්නේ. ඈ උන්වහන්සේ පැය දෙකක් නිදාගත්තනේ අපරාධේ නේද? නේද? බුද්ධ චරිතයෙන් පැය දෙකක් නිදාගත්තා කියලා කියන්නේ පොඩි අපරාධයක්ද බලන්න? අවුරුදු 45 300ට ඒව 45 වැඩි කිරීම දෙකක් නේද නිදාගත්තා. දෙකේ ඉඳලා හතර වෙනකන් නේ 12 නිදාගත්ත වෙන විදියක් නැහැ නේද? මොකද මධ්‍යම රාත්‍රියේ දෙවිරුන්ට බණ කි නේද? පැය දෙකක් මම මතක ඇතියි. එහෙනම් පැය දෙකේම 365 ඒව 45 කී දෙනෙකු නිවන් දකින්න තිබ්බද නේද? එහෙනම් උන්වහන්සේට ඒක අවශ්‍යතාවයක් තිබුණ නැත්තම් ඔබ හිතනවාද උන්වහන්සේ නිදාගනී කියලා? නෑ. උන්වහන්සේ පැය දෙකක් සැතපුනේ වින්වතුනි ඉදිරි පැය 22න් ප්‍රයෝජනයක් ගන්න. නැත්තම් උන්වහන්සේට හිරුනම් පාන වෙනවා කයි දරා ගන්නද? එහෙනම් නිඳ ඕනේ. උන්වහන්සේට පැය දෙකයි ඔබට පැය දෙකමදි. ඇයි හේතුව? උන්වහන්සේගේ ශරීරයේ ඒ තරම් කුණු නෑ. ශරීරයේ කිවි පිටද? නෑ නෑ ඇතුලේ. එච්චර කුණු නෑ. ඇතුලේ කිවි මස්ලේ එහෙම නෙමෙයි. මොනවද මේ රාග දේශ මොහ ස්වභාවය නැහැනේ. රාග දේශ මොහ ස්වභාවයෙන් තමයි පින්වෙතුනේ මේ ඔක්කොම ඇතුළ කිලිටි වෙන්නේ. එමේ මේ ශරීරය කියලා කියන්නේ හිතේ රූකඩයක්. කොලෙස්ටරෝල් හැදෙන්නේ කාටද? ගමේ ඉන්න අහිඳක පොල් කන්නේ කාටද? එහෙම නැත්නම් කම්පැනි ලොක්කටද? කම්පැනි ලොක්කට හැදෙන්නේ ඇයි? රාගෙ වැඩි කාගෙද? ද්වේෂෙ වැඩි කාගෙද? මෝහේ වැඩි කාගෙද? ඒකයි. එක රහතන් වහන්සේ කෙනෙක් මම තාම ත්‍රිපිටකය දැකලා නැහැ කොලෙස්ටරෝල් හැදෙලා මැද. ආ මේ පින්නම් පාප. ඔයාද පොස් ලෙඩ කියලා කියන්නේ. නේද? ඔය සල්ලි තියෙන පිළිතර හැදෙන ලෙඩ જાති තියක් තියෙන. ඔය ඔක්කොම හැදෙන්නේ පිංගදිනේ මානසික ස්වභාවයෙන්. රාග ද්වේෂ මෝහ නිසා. රාග ද්වේෂ මෝහ වාපිත් සෙම් එක එකට සම්බන්ධයි. සියලු රෝග හැදෙන්නේ වාපිත්තෙම් කුපිත වීම නිසා. එක එක ආකාරයට කුපිත වීම නිසා. තව බාහිර හේතු තියෙනවා. ඒ දේවල් සියල්ල එකට එකතු වෙලා. ඒක කොහොම හරි. එහෙනම් දැන් ඔබ එක කරුණක් දන්න.
ඔබ මොකද කරන්න තියෙන්නේ මේ පැය 24ම අර ආහාරයේ දවන තාපය ඇඟ ඇතුලේ තියාගෙන ඉන්නේ අන්න ඒක නිසා ඔබට ඒකෙන් සෙතක් වෙන්නේ නැහැ එහෙනම් බලන්න කාමෙට ගිහිල්ලා ජීවිතේ පවා නැති කරගන්න නේද යන්නේ කියලා එහෙනම් ජීවිතේට ආසාවක් තියෙන නම් මොකද්ද කරන්න ඕනේ ඔය කාමෙට යන්නේ නැතුව ඉන්න එතකොට ජීවිත ආසාව විතරයි ඉතුරු වෙන්නේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක විතරක් ඉතුරු වෙලා ඉතුරු ටික ඔක්කොම නැති වුණොත් කවුද? අරූපාවචර බ්‍රහ්මයේ. මහා කල්ප 84000කට ප්‍රශ්නයක් නැතුව හිටියයි. ලොකු ප්‍රශ්නයක් නැතුව. හැබැයි ආයෙත් ඉතින් එන්න වෙනවා. මහා කල්ප 84000කින් පස්සේ ආයෙ එන්න වෙනවා. එහෙනම් පිටින් ජීවත් වෙනවා කියන එක මහා වදයක්. එහෙනම් කරන්න තියෙන්නේ මොකක්ද? අවස්ථාව ආපු වෙලාවෙ මෙතනින් දැන් ජීවත් වෙනවා කියන එක වදයක් වුණා ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් දැන් මරන්න කැමති නැහැ කවදාවත් මම එහෙවොත් එම් මරන්න කැමති කියලා නැහැ ජීවත් වෙන කැමති කව ඒත් නැහැ ඇයි මරන්න කැමති නැහැ පොඩි වැඩක් තියෙනවා කරගන්න ඒක කරගත්තට පස්සේ පණ පිටින් කෑවත් කමන්නේ ඒක කරගත්තට පස්සේ පණ පිටින් කෑවත් කමන්නේ ඒක තමයි අදිස්ථානයි ජීවත් වෙන්න ඕනේ නිසා ජීවත් වෙනවා මිස ඔබම හිතලා බලන්න පොඩි වදයක්ද මේක කියලා උදේ ඉඳලා රෑ වෙනකන් ඔය කරන දේ ගැන හිතලා බලන්න හුස්ම ගන්න කොච්චර දුක් විඳිනවද ඇයි මම මේ හඳුන්කුරු එක අයින් කරන්න කිව්වේ හුස්ම ගන්න දුක් විඳ විදි හිතේ දැන් හිතා ගන්නකො ඉතින් කොච්චර අමාරුද කියලා ජීවත් වෙනවා කියන්නේ ආසාවන් පොදි බැඳගෙන ඉන්න නිසා පිංගතුනේ ඒක අපිට තේරෙන්නේ නැහැ. ජීවත් වෙනවා කියන එක අමාරුයි කියලා. ඒ ආසාවන් වලට වහල් වෙලා ඉන්න හින්දා. මේක නෙමෙයි අරක හොඳයි කියලා හිතාගෙන ඉන්න හින්දා හැමතිස්සෙම. මේ ගෙහෙල් ගහේ නෙමෙයි අර ගෙහෙල් ගහේ අරටුව තියෙනවා ඒකට යන. ඒ ගෙහෙල් ගහේ නෙමෙයි අනික් ගෙහෙල් ගහේ අරටුව තියෙනවා ඒකට යන. ආදී වශයෙන් මේව හිතාගෙන ඉන්න නිසා මේ ජීවිතේ පවතිනවා මිසක්. එක දවසක් ඔබව ගෙයතුලට දාලා කිසි දෙයක් නැතුව ඉන්න කිව්වොත් එහෙම මාසයක් එහෙම ඔබ දිරසි පොත් එහෙම ඔබ එල්ලිලා නැහැ කිසි කතාවක් නැහැ ඒකයි ස්වභාවය ඉතින් ඒක නිසා ඔන්න මම දැන් ඔබට දීලා තිනවා ඔබට මම කිව්වා බුදුදහමෙන් සහ යථාර්ථයේ මේ ආහාරය කියන්නේ මොකද්ද කියලා ඉතින් ඒක ඒ විදිහට පාවිච්චි කරන්න ජීවත් වෙන්න ඕන නම් ඉස්සරහට නිවන් දකින්න ඕන නම් පින්වදිනේ කබලින්කාර ආහාර නිරෝධ කර කබලින්කාර ආහාරය නිරෝධ කරනවා කියලා කිව්වේ මොකද්ද? දහ වේලක් කෑවක් කවන්නේ ශරීරයට ඕනේ නිසා කන්න. මම ඒකයි කියන්නේ. එක වේලක් කෑවක් කබලින්කාර ආහාර නිරෝධ කළයි කියලා කියන්න බෑ ඒ එක වේලක් කන පුද්ගලයාගේ. හවන්න හාමුදුරු කෙනෙක් ඉන්න පුළුවන් එක වේලයි කන්නේ. හැබැයි ඒත් කියන්න බෑ. ඇයි? ඒ කන වේලා ආසාවෙන් කනව නම් එහෙම. කවලින්කාර ආහාර හත් දවසක් නිරෝධ කරන්නේ. එහෙනම් හත් දවසක් කවලින්කාර විඥාණයට කවලින්කාර ස්වභාවය නොදී ඉන්න. ඉවරයි. විඥාන ආහාරයක් නැති වෙනවා පින්වදිනේ ඔබ හත් දවසක් ඒ කියන්නේ විඥාණයට ආහාර නොදී හිටියොත්. විඥාණයක් නැති වෙනවා. ඉතින් හිතා ගන්න. ඔබට පුළුවන් නම් ධර්මය මෙනෙහි කරගෙන විඥාණයට ආහාර දෙන්නේ නැහැ. ධර්මය මෙනෙහි කරගෙනමයි ඉන්නේ. පාරිශුද්ධ චිත්තයක් පවත්වගෙන ඉන්නවා හත් දවසක් ඒ කිව්වේ සතර සතිපට්ඨානය තුල ඉන්නවා හත් දවසක් එක ප්‍රමාණයක්වත් අවදි වෙන්නේ නැතුව ඒ අවදි වෙනවා කියන්නේ වෙන දෙයකට හිත යොමු කරන්නේ නැතුව හත් වෙනි දවස සම්පූර්ණ වෙනකොට පිංගුතනේ ඔබ තුල විඥානයක් ආයි හටගන්නේ නැහැ ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අඩුම හත් දවසකින් අනාගාමීත්වයේ සාක්ෂාත් කරගන්නවා කියන මොකෙ හිටියොත්ද සතර සතිපට්ඨානයේ තුල හිටියා. ඉදිරි විතර නෙමෙයි මේකද අරහත් වෙනසක් දක්වා ඒක වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද වලට තියෙන්නේ ඔබ අඩිය තියන්න. දැන් ඉතින් බණ අහනවානේ ඔබ හොඳට. අහලා දැන් මේ දේවල් වලින් ඔබට ශක්තිය ලැබෙනවා. ඒකයි අලුතෙන් බණ අහන්න ආපු කාටවත් මම මේව කියන්නේ නැහැ. මොකද කරන්න බෑ. එහෙම කිව්වොත් ඒක හොඳ නමදි. ඔබ බණ අහලා අහලා ගෙදර ඉඳලා හරි මෙහෙ ඇවිල්ලා හරි බණ අහලා දැන් ඔබ දන්නවා මේ ලෝකේ මොකද්ද මේ
දැන් ඔබට හිතනවා ඇති අනේ මම ඇත්ත නේනම් මේ කියන්නේ මම මොකද්ද මේ උදේ ඉඳලා කළේ උදේට කෑවා ආයි දවල් තේ බිව්වා අවද මේ උදේ ආයි තව පැයකින් තේ බිව්වා මාත්‍යා තේ එකක් හදමු ගියාම ආයි බිව්වා බිස්කට් එකක් කාලා තේ එකක් බිව්වාම ආයි බිස්කට් එකක් කාලා තේ එකක් බිව්වා මම මේ ඔබට කියන්නේ පිංගුදින් මමත් කරනවා මම මෙච්චර කාල ඔබට කිව්වේ නැන්නේ මම කරන්න පටන් අරගෙන යම් කාලයක් ගිහිලා තමයි දැන් මම ඔබට මේ කියන්නේ කරන්න කියලා. මොකද නැත්තම් හොඳ නැන්නේ. ඇයි? මම වැරදි පුද්ගලෙක් කියනවනේ එහෙම වුණොත් එහෙම නේද? මම නොකර ඔබට කියනවනේ. කනවා නම් පින්වතුනි මට තරම් කන්න බෑ තව කෙනෙකුට. හේතුව මොකක්ද? මම ඉන්නේ ළමයි එක්ක. උන් හැමදෙයක්ම මොකද කරන්නේ? කනේ. ඒ කන හැම එකම මටත් දික් කරනවා. මේ හිතවත් මාත්. එක එක જાතිය වගේ නහල කනවා. ඒකනි උන් කරන්නේ පොඩි උන් ඉතින් උන්ට ඕන ආම්මල පුරුදු කරපු එකනේ පඩ පිරෙන්නෝනේ පුතේ කන්න 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 ඒ ඔක්කොම දික් කර කර ඉන්න සියල්ල වර්ජනය කරා තුන් වේල කන්න අනිත් සියල්ල වර්ජනය කරා සදහටම වර්ජනය කළා කීයක් ඉතුරු වේද බලන්න සාක්කුවට මට වෙලාවකට හිතෙනවා පිංගුත්නේ ලෝභය කියලා જાතියක් මේ ලෝකේ ඉන්නව නේද ලෝභය කියලා જાතිය. උන්ට සමහරවල් නිවන් දකින්න ලේසි. ඇයි? උන් කන්නේත් නැහැ. ලෝභකම හිඳ. සල්ලි වලට ලෝභය මම මේ කියන්නේ. අඳින්නෙත් නැහැ. නේද? ගඳ සුවඳ වලට උටෝනේ සල්ලි. යාර ධන දාන වලට මැරෙලා මැරලා ගිහලා බහිර වේලා වගේ උපදී ඉතින්. ඉතින් අනිත් උට ලෝභය කී කී මොකද කරන්නේ? තමන්ට කන්න වියදම් කරන එක කන්න වියදම් කරන්නේ නැති එකට ලෝභය කියනවා. ඔය දෙකේ ලෝභේ අනිත් එක කාමුකේක. ඔසනේ. එහෙම බැලුවොත්. ඒක නිසා අපි මුලින්ම ඔය දේවල් පොඩ්ඩක් ඔළුවට ගන්න. ඔය දැන් ඔබ ටිකක් ප්‍රායෝගික වෙන්න ඉතින්. අවස්ථාවක් ජීවිතේ ඔබට එයි. ඒ අවස්ථාව ආවට පස්සේ සීග්‍රයෙන් මේක කරන්න ලෑස්ති වෙන්න. එතකල් ටික 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 මේ දේවල් වලින් මක් කරන්න ටික ටික ඈත් වෙලා යන්න අවශ්‍ය නැති නිසායි මං කියන්නේ අවශ්‍ය නම් මං කිව්වා දැන් අසනීප කැලිටරල බේද බොන්න එපා කියලා ඇඟට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ආහාර ගන්න එක වේලක් හොඳටම ඇති එක වේලක් හොඳටම ඇති ඉතුරු ටික දියර ආහාර වලින් යැපෙන්න පුළුවන් දියර ආහාර කිය වතුර සාදී ඔබ කීරි එකක් බොනවා ආදි වශයෙන් දේවල්. එක වේලක් හොඳටම ඇති. බොහොම ශක්තිමත් බොහොම නිරෝගී ශරීරයක් පවත්වාගෙන යන්න පුළුවන්. ශරීරය නිරෝගී කරගන්න නෙමෙයි මම මේවා කියන්නේ. මම කරගන්න. මේ කබලින්කාර ආහාරේ නිරෝධ කරන්න පළවෙනි අඩිය විදිහට. 10 වෙයි ධර්මයේ මෙනෙහි කර කර ඒක කරන්න ඕනේ. සම්බෝ මේ කිව්වනේ කන්නද ඒක පිංගුදුනි අර වතක් රකින්න වගේ එක ඒ தත්තේට ආව තියා ඉතින් අමාරු මට නම් කන්න ඕනේ නැහැ කියලා මම අදිස්ථාන කළාට පස්සේ පිංගුදුනි රාජභෝජන ගෙනත් තිබ්බත් ඕනේ නැහැ කොච්චර කොහොම දුන්න කන වේලාවට කෑවා ඉතින් ඒක ඉතින් ධර්මයේ විසින් පාලනය කරගන්න ඕනේ තමයි මොකද තමයි දැන් ධර්මයේ දන්න මම ඒක ඇහි මේ අලුත් පිළිසකට නෙමෙයිනේ මේ කියන්නේ නිතර නිතර බනහල මේ මාර්ගයේ වඩන්න යන පිරිසකට මේ කියන්නේ. ඔබට ඔබම බලන්න දෙන්න. ඔබගේ ශරීර සැහැල්ලුවේ ඔබට හරි ශක්තියක් දෙනේ යඟට. බොහොම ප්‍රබෝධමත් මුළු දවසම. වැඩ කරන්න පුළුවන් තෙහෙට්ටු නෑ යඟට. දැන් හිතන් හිටියෝගේ අනිත් පැත්ත නේ. කෑවේ නැත්නම් වැඩ කරන්න බෑ. කෑවේ නැතුණාම යඟට තෙහෙට්ටු. ඒ ඔක්කොම අපි හදාගත්තුව මොකටද? දිව විනවන කන්න හදාගත්තා මං කියන්නේ කළ බලන්න තව ප්‍රශ්නයක් තිබුණා අර අම්මා කෙනෙක් සම්බන්ධව මව මැරීම පියා මැරීම අනන්තීය පාප කර්මයක් එතකොට අපි මේ මෙතන ධර්ම දේශනා පටන් ගන්න ඉස්සෙල්ලා අපි මේ පින්වත් පිරිස විවිධාකාරයෙන් මත ඉදිරිපත් කළා දැන් මෙහෙමයි වෙන්නේ ඔක. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ අම්මව හෝ තාත්තව ඝාතනය කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් රහතන් වහන්සේව ඝාතනය කරනවා කියලා කියන්නේ.
ඒ ඝාතනය කරනකොට ඒ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම වුණොත් පින්වතුනි අන්‍යාගමික කිසිම කෙනෙකුට ඔය ආනන්තරී පාප කර්ම වෙන්නේ නැහැ නේ. එහෙනම් බුද්ධඝෝෂ වෙන එකනේ තියෙන භයානකම දේ. කවුද නේද? දැන් අපි ගෙනහල්ලා මුස්ලිම් ජාතිකයෙක් හෝ ක්‍රිස්තියානි භක්තිකයෙක් ගෙනහල්ලා රහතන් වහන්සේ කෙනෙක් තියලා අපි අහුවොත් එහෙම මේ කවුද? වැඩි වුණොත් කියයි හාමුදුරු කෙනෙක් කියලා. ඒ හැරෙන්නේ මොනවද ඒ අය දන්නේ? හැබැයි ඔබ දන්නවා මේ අරහතුන් වහන්සේ නම. ඒ අය දන්නේ නැහැ. එහෙනම් ඒ කෙනෙක් ඇවිල්ලා මරනවා ඒ හාමුදුරු. දැන් ආනන්දරේ පාප කර්ම වෙන්නේ නැද්ද? වෙනවා. හැබැයි තියා දන්නේ නැහැ නේ රහතන් වහන්සේ නමක් කියලා. දැනගෙන මරුව නෙමෙයි. හැබැයි ආ සෙල්ලමට වෙඩි තියෙනවා. කැලේ අතුරට වෙඩි තියෙනවා සෙල්ලමට. රහතන් වහන්සේ නමක් එතනින් වඩින්න. ඒ රහතන් වහන්සේට වෙඩි වදන. පවක් වෙයිද? නැහැ. ඇයි? චේතනාවක් තිබුණේ නැහැ මරන්න. හැබැයි මෙතන යාට චේතනාවක් තිබුණා මරන්න. එයා දැනගෙන හිටියේ නැහැ හැබැයි කවුද? මේ මරන්නේ රහතන් වහන්සේ නමක් කියලා. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක මිනිස්සෙක් බොහෝම කාලකන්ණි ස්වභාවයෙන් ඉන්න එකේ. ස්ත්‍රී දූෂකේ ඔය මොනවා හරි වැරදි වැඩ කර කර ඉන්න එකේ. හැබැයි එදා සුදු ඇඳුමක් කොහොම හොඳට ඇඳගෙන සාටකේකුත් දාගෙන ඇවිල්ලා ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා බොහෝම හොඳ උපාසක මහත්තයෙක්. ඇඳුමක් නැති නිසා කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ගහගෙන ඇවිල්ලා ඉන්නවා. සුදු ඇඳුම නැති වෙලා මොනවා හරි වෙලා. දැන් කෙනෙක් දෙන්නෙක් ඇවිදිලා මේ දෙන්නාම මරනවා. දැන් මේ දෙන්න දැනන් හිටියද මේ මරන්නේ කාවද කියලා? නෑ. මේ දෙන්නම මැරුවා මිනිසු දෙන්නෙක්. දැන් ඔබ හිතනවද පින්වතුනි මේ දෙන්නටම එකම විදියටයි මේක පරිසම් දෙන්නේ කියලා? නෑ. ඇයි? අර යා සාටකියක් දාගෙන හිටියත් එයා දුසිල්වතෙක්. ඉතින් පින්වතුනි දෙන දානෙත් වෙනසක් තියෙනව නම් තාම මොනවද? දුසිල්වතෙකුට දෙන දාණයෙන් ඇති බලක් නෑනේ. බොහොම අන්තුමාත්‍රීය ඵලයක් නේ තියෙන්නේ. එහෙම නේද? මෙයා හිතලා බලන්න. ඔය සත්‍යකද කොහෙද? මට මතක නෑ කවුද සත්‍යක හරි ඒ වගේ මේ අන්‍ය ශාස්ත්‍රවරයෙක් ඒ කාලේ හිටපු. ඉතින් බුදුහාඳුරුව ගැන පැහැදිලා අන්තිමට. වාද කරලා දිනා ගන්න බැරුව බුදුහාඳුරුව ගැන පැහැදිලා. බුදුහාඳුරුවන්ට දානයක් පූජා කළා. ඒ දානෙ පූජා කරන්න යනකොට සත්‍යක කිව්වා තමන්ගේ පිරිසට මට හිට සමන බවත් ගෞතමයන්ට දානයක් පූජා කරන්නත් තියෙනවා. ඒක නිසා උඹලෝ මට ගේන දානෙ ඉක්මනට අරන් වරෙල්ලා. එතකොට සත්‍යකගේ පිරිස අර සත්‍යකට තමයි අර දානෙ අරගෙන ඉන්නේ. ඒක අරගෙන ආවට පස්සේ සත්‍යක ඒක අරගෙන ඉන්න ශාස්ත්‍රුන් වහන්සේට පූජා කළා. පූජා කළා. ශාස්ත්‍රුන් වහන්සේ අහනවා ස්වාමීන් මේ දානෙ මං ගෙනාපු එකක් නෙමෙයි. මේ දානෙ මට පූජා කරපු දානයක්. මං ඒක ඔබ වහන්සේට පූජා කළා. දැන් ඒක මට පූජා කරපු පිරිසට ඔබ වහන්සේට පූජා කරපු පින තියෙනවා නේද? ඒ වෙලාවේ බුදුහාඳුරෝ දේශනා කරනවා සත්‍යක. රාගයේ තියෙන, ද්වේෂයේ තියෙන, මෝහයේ තියෙන යම්කිසි පුද්ගලයෙකුට යම් දානයක් දුන්නා නම් ආන් ඒ දාණයට ලැබෙන ආනිසංසයක් තියෙනවා නම් අන්නේ ආනිසංසයෙන් නුඹට පූජා කරපු පිරිසට තියෙන වීතරාගී වීතදෝෂී වීතමෝහි මුනිවරයෙකුට පූජා කරපු දානයක යම්කිසි ආනිසංසයක් තියෙනවා නම් ඒ ආනිසංසය නුඹට තියෙනවා. එහෙනම් ඒ දෙකත් වෙනස් නේ. එහෙනම් මරණය ගැන මොන කතාද? අවබෝධද? මරණය ගැන මොන කතාද? එහෙනම් බිංගුතුනි දැනගන්න අවශ්‍ය නැහැ කාවද මරන්නේ කියලා. මැරීමේ චේතනාවක් ඇවිල්ලා පුද්ගල ඝාතනයක් කළා නම් ඒ ශරීරය ඇතුලේ ඉන්නේ කවුද කියන එක්කෙනා තුල අන්න ඒකයි ඒකට කියන්නේ ಗುಣ මහත්වයේ කියලා. මම මේ වචනේ කලින් කිව්වට මෙච්චර විස්තර කළේ නෑ මේක. දැන් ඔබ තේරුම් ගන්න මොකද්ද මේ ಗುಣ මහත්වයේ කියන්නේ කියලා. එහෙනම් ඒ ශරීරය ඇතුලේ ඉන්න පිරිස තුල ඒ ශරීරය ඇතුලේ තියෙන ඒ දුවන ඒ සිත් පරම්පරාවේ ಗುಣ මහත්වයක් තියෙනවා. ආන් ඒ ಗುಣ මහත්වය නිසා තමයි මොකක් වෙන්නේ? ඒ පාප කර්මයේ වෙනස්කමක් ඇති වෙන්නේ.
එහෙනම් රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කළාම ඒකාන්තයෙන්ම ආනන්තරිය පාප කර්මයේ සිද්ධ වෙනවා තමන් දැනගෙන හිටියේ නැතත් දැනගෙන හිටියත් ඒ රහතන් වහන්සේ නමක් කියලා. හැබැයි හොඳට මතක තියාගන්න. ඔබ මුවේකට වෙඩි තියෙනවා. ඒ මුවේකට වෙඩි තිබ්බම මුවා යහපැත්තේ ඉන්නවා රහතන් වහන්සේ. මුවාගේ බඩ හරහා ගිහිල්ලා රහතන් වහන්සේට වැදලා උන්වහන්සේ අපව මේ පිරිනුවම් පාන. ඔබට පව සිද්ධ වෙනවද? සිද්ධ වෙනවා. මොකේ පවද තියෙන්නේ? මුවා මැරිච්ච පව. ඒ මනුස්ස ඝාතනයක් කරන්න කිසිම චේතනාවක් නැගිලා වෙන්නේ නැහැ. එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. පාප කර්මයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි තියෙන්නේ. හීනයක් කියලා කියනකොට හීනයක් තමන් හීනයක් දකින්න වෙලාවට මේක පොඩ්ඩක් අභිධර්මයේ තියෙන එක. තමන් හීනයක් දකින්න වෙලාවට චිත්ත වීතියක් සම්පූර්ණ වෙන්නේ නැහැ. චිත්ත වීතියක් සම්පූර්ණ වෙන්න නම් ඒ චිත්තක්ෂණ ඒ ප්‍රමාණය 17ක් නේ. ඒ චිත්තක්ෂණ 17 සම්පූර්ණ වෙන්න ඕනේ. චිත්තක්ෂණ 17ම යන්නේ නැහැ තමන් හීනයක් දකින්න වෙලාවට. තමන් සිහි මුර්ජා වෙලා ඉන්න වෙලාවට. මහන්ත ආරම්භන අතිමහන්ත ආරම්භන කියලා චිත්ත වීති දෙකක් තියෙනවා. ආන් ඒ චිත්ත වීති දෙකේ තමයි ඒ දෙක තුලින් තමයි ඔය මොනවා හරි පාප කර්මයක් වෙනවා නම් වෙන්න පුළුවන්. පරිත්ත ආරම්භන අතිපරිත්ත ආරම්භන කියලා දෙකක් තියෙනවා. ඒවෙන් වෙන්න බෑ ඒවා. මොකද හේතුව ඒක චිත්තක්ෂණයක් සම්පූර්ණ වෙන්න චිත්ත වීතිය සම්පූර්ණ වෙන්නේ නැහැ. චිත්ත වීතියක් සම්පූර්ණ වුණේ නැත්නම් පින්වතුනි ඒක රදාල් පාප කර්ම සිද්ධ වෙන්න විදියක් නැහැ. මොකද පාප කර්ම නැගින්නේ ජවන සිත්වලින්. ජවන සිත හරහා සිත ගියොත් විතරයි චිත්තස්තනේ ජවන සිත හරහා යන්න ඕනේ. ඒ ගියොත් විතරයි පාප කර්මය කියන එක නැගෙන්නේ. ඒකයි කියුවේ. අර සතාට වෙඩි තියෙන වෙලාවේ සතාගේ අස්සෙන් ගිහිල්ලා එහෙම වැදුනා නම් එහෙම මොකද? නැත්තම් ඔබ ගහකට වෙඩි තියෙනවා. අනේ දන්නේ නැහැ ගහේ වඳුරෙක් ඉඳලා අස්සේ මැලා. කරන්න දෙයක් නැහැ. ඒක තමයි උගේ කරුම. ඒවා ස්වභාවික මරණ ඔක්කොම. අකුණක් ගහනවා ගල් පර්වතයක. ගල් පර්වතේ කඩාගෙන එහා පැත්තේ ඉරපු තාපතුමාගේ ඔළුවට වැටෙනවා. දැන් කාටවත් පව් තියෙනවද? නැහැ. ඔබ වෙඩි තියෙනවා ගල් පර්වතයකට. ඒ බුලට් එක එතනට වැදිලා. එතනින් වැදිලා ගිහිල්ලා ඔන්න තව ඈතක සැරිසන්න රහතන් වහන්සේගේ නමකට වැදිනවා. දැන් ඔබට පව්ද? නැහැ. මොකද ඔබට චේතනාවක් තිබුණේ. නමුත් ඔබ චේතනාවක් මුදුන්පත් කරගෙන ප්‍රාණඝාතයක් කරා නම් ඒ ප්‍රාණඝාතයේ උනේ මොන උත්තමයෙක්ගෙන්ද කියන එක වැදගත් නැහැ. ඔබ ඒක දැනගන්න ඕනේ නැහැ. මොන උත්තමයාගේද මේ ප්‍රාණඝාතය උනේ කියලා. එහෙනම් අම්මද තාත්තද ඒකට උත්තරේ හරිනේ. අම්මද තාත්තද කියන එක ඔබ දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මම ඒකයි කිව්වේ පිංගුදුනේ. සමහරවිට ඔබ තාත්තා කියන කෙනාව දන්නේ. ඔබ දැකලවත් නැහැ. වෙනත් පුද්ගලයෙක් ඔබගේ තාත්තා. ගෙදර හදාගන්න හින්නේ ගෙදර හදාගෙන ඉන්නේ තව තාත්තා කෙනෙක්. ඒ තාත්තා ඔබ මරන්න අර තාත්තා එද්දි. මගේ තාත්තා ඔබ මරන්න කියලා කැත්තක් අරන් ගැහුවොත් එහෙම අරගෙන කෙනා. මොකද වෙන්නේ? ආනන්දරිය පාප කර්මය ඔබට සිද්ධ වෙනවා. හැබැයි ඔබ දන්නේ නැහැ ඒ තමයි තාත්තා කියලා. ඔබ හිතන් ඉන්නේ මෙයා තමයි තාත්තා කියලා. නමුත් ඔබ මරලා තියෙන්නේ කාවද? තාත්තා. අන්න ಗುಣ මහත්වෙන් සිද්ධ වෙන දේවල්. ඒකයි කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. කන්න බොන දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඔබ මේ ලෝකෙට ගේන්න බෑ ඕන කෙනෙකුට. මේ රටට ගේන්න බෑ ඕන කෙනෙකුට. හැබැයි රටට ආවට පස්සේ ඕන කෙනෙකුට කන්න බොන දෙන්න පුළුවන්. මේ කවුරු හරි ඔබ මේ රටට ගෙනාවන එයා තමයි ලොකුම වැඩේ කරන්නේ. ඒක තමයි ස්වභාවය. එතකොට අහලා තිබිච්ච අනිත් කාරණාව තමයි ඔබගේ අම්මා මැරිලා ගිහිල්ලා හරකෙක් වෙලා ඉපදුනා. දැන් ඉතින් ඒ ඉන්නේ කවුද? හරකෙක්. දැන් කොහෙන් ගුණ මහත්තේ?
කොහර මාත්‍රුත්වේ නිසා අහු ගුණ මහත්යක් තියෙනවද දැන් දැන් එහෙම එකක් නැහැ මොකද චුත වෙලා තව තැනක ජාතක වෙලා ඉවරයි දැන් අර අර අම්මා කියන ගුණ මහත්ය දැන් එතන නැහැ ඒ අම්මා කියන ගුණ මහත්ය නැත්තම් තාත්තා කියන ගුණ මහත්ය නැත්තම් ඒ සතෙක් විතරයි සතෙක් මරපු පාප කර්ම එනවා ආනන්දනීය පාප කර්ම එන්නේ නැහැ තව ඉතින් ඉස්සරහට ඕවා එහෙම වෙනවා කියලා කියයි කට්ටිය සත්ව ඝාතනේ නවත්තන්න ඕන නම් එහෙම අර එහෙම සංවිධාන තියෙන්නේ සත්ව ඝාතනේ නවත්තන්න ඕන සංවිධාන එහෙනම් මං කියන්නේ ඒක හැබැයි ඒවත් තියෙන්න ඕනේ ඉතින් ඒවට ඉතින් දොස් කියන්න හොඳත් නැහැ නමුත් මම කියන්නේ ඒව කළාට කමක් නැහැ මම කරන්නේ නැතුව මේ ශාස්ත්‍ර වචනේ වෙනස් කරන්නේ නැතුව නිර්මාන්තික සමාගම් විසින් බුදුහාඳුරෝ මස්මාන්ත කෑවේ නැහැ කියලා කියන්නේ බුදුහාඳුරෝ මස්මාන්ත කන්න එක තහනම් කළායි කියලා කියන්නේ ඒව වැරදි බුදුහාඳුරෝ මස්මාන්ත කන්න එපා කිව්වෙත් නැහැ කන්න තහනම් කළෙත් නැහැ උන්වහන්සේ වළඳන්නේ නැතුව හිටියෙත් නැහැ හැබැයි බුදුහාඳුරෝ ඒ කාන්තෙම ගුව මරන්න එපා කියලා ඒක නම් හොඳටම ගුව මරන්න එපා කියලා ඊළඟ මේ මහත්මයාගේ අනිත් පැත්ත කිව්වා අලියෙක්ගේ පැටියෙක් පොඩි කාලෙම මැරිලා ගිහිල්ලා උපදිනවා ළමයෙක් වෙලා ඒ ළමයා අර අලියට වෙලෙ තිබ්බොත් ලොකු වෙලා නැ මේ ගියාත්මේ අම්මා නැත්තම් තාත්තා වෙලෙ තිබ්බොත් ආනන්දරිය පාප කර්මයක් වෙනවද නැහැ පින්වතුනි සතෙක්ව මැරීම කොහොමදවත් ආනන්දනීය පාප කර්මයක් සිද්ධ වෙන්න විදියක් නැහැ තව සතෙකුට උනා. බල්ලෙක් බලු පැටියෙක්ව හදලා ඒ බලු පැටිය ලොකු වුණාට පස්සේ අර බල්ලගේ ඇඟට පැනලා ඒ බල්ලව මරනවා. ඒ බල්ලට ආනන්දනීය පාප කර්මයක් එන්නේ නැහැ. ඇයි හේතුව? උන්ගේ විඥාන ප්‍රබලෝ නැගෙන්නේ නැහැ පාප කරන්නට. උන්ගේ විඥාන ප්‍රබලෝ නැගිලෙන්නේ නැහැ පාප කරන්නට. ඒක නිසා කොහොමද සත්ව කියන තැනට එනකොට ඒක ඉතින් ඒගොල්ලන්ගේ ලෝකේ උරුමේ අර මිනිස්සයා වුණත් අර අලියව මැරුවට දැන් එතන සම්බන්ධයක් නැහැ එතකොට සිද්ධ වෙන්නේ නිකන් සතෙක් මරපු පාප කර්ම විතරයි සතුන්ට පව් කරන්නත් බෑ පින් කරන්නත් බෑ එතකොට කියන්න පුළුවන් එතකොට අර පාර්ලෙය ඇත බුදුහාඳුරන්ට අප උපස්ථාන කළා දිව්‍ය ලෝකේ ගියා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකේ ගියා එයානේ අර ගෙම්බා එහෙම අවස්ථාවල් හිතෙන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක අපි ඔය අහලා තියෙන වින්දුතුනි අලි ලක්ෂ ගානකින් කෝටි ගානකින් ලෝකේ පහළ වෙච්ච එක අලියෙක් එහෙම නේද එහෙනම් මේ හේතු වාසනාව සැකසීලා තියෙන පිරි සත්ව කොටස් ඉන්නවා ඒක තමයි අවසාන අද්දැකීම. එතනින් මිදිලා හැයි පිංගුතුනි දැන් ඔබ මේ බණ අහන. අපි හිතමු බණ අහනවා. හැබැයි සෝතාපන්න වුණේ නැහැ. දැන් මැරිලා ගිහිල්ලා. බෞලෙක් වෙන්න බැරි. වහගෙන අවුල් කරගෙන කරදි කටියුදුත් කරනවා. ඉතින් බණත් අහනවා. හැබැයි බණ අහලා හොඳ පුරුදු. බණ අහලා පුරුද්දකුත් තියෙනවා. මැරිලා ගිහිල්ලා බෞල් වෙන්න බැරිද? පුළුවන්. දැන් බෞල් වෙලා එළිලා ඉඳලා වවුලද්දවෙන් මිදිලා නැත්නම් ඒ හාමුදුරුවෝ පිරිත් සජ්ජායනා කරනකොට ඔහෙදී එලිලා ඉන්නවා දැන් පිරිත් අහනවාද ඇහුවොත් එහෙම කියයිද රතන සූත්‍රේ දැන් කියපන් කියලා එහෙම කියයිද දැන් මොනවද රතන සූත්‍රේ කිව්වේ දැන් මතකද ඇහුවොත් එහෙම කියයිද හරි අපි හිතමු කො මේ වවුල් භාෂාවෙන් අහනවා කියලා කියයිද නැහැ නමුත් හඬ කන් දීගෙන ඉන්නවා එච්චරයි දැන් බල්ලෙකුට හඬට කන් දෙන්න පුළුවන් ස්වාමියා එනකොට බල්ල මෙහෙම කරගෙන ඉන්න ඒ හඬට ඇහෙනවනේ ඒ හඬට කන් දීගෙන ඉන්නවා. ඒක නම් කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් අර තමන් කරපු කටයුතු ටිකක් තිබුණානේ සංසාරේ. ඒකට අදාළ පරිසරය තමයි දැන් සැකසීලා තියෙන්නේ. දැන් මෙතනේ චුත වෙලා කෙලීම ගිහිල්ලා අර ගමක කොළු රැලක් කියලා ඉපදුනා. එහෙම කතාවක් තියෙනවා වවුල්ලු පිරිසක් කොල්ලෝ මේ රැලක් කියලා. ඇවිදින්නලා අරහත් වෙන්නපත් උනා කියලා බනහත් එන බවුල්ලු බණහපින්දද එහෙම උනේ නැහැ උනේ කොහමද
සංසාරේ මේක පුරුදු කරලා තිබුණා. අතනදී බණ ඇහුවා, බණ ඇහුවා නෙමෙයි බණ ඇහුණා. ඇහුණා කියන සද්දය ඇහුණා, බණ නෙමෙයි ඇහුනේ. මොකක්ද ඇහුනේ? සද්දය. දැන් බුදුහාමුදුරුව බණ කියනකොට අර ගෙම්බට ඇහුනේ මොකද්ද? සද්දය. ඒ සද්ද නිකන් අහගෙන හිටියද? සාත්‍රුන් වහන්සේගේ මේ සද්දේ හරි මියුරු නාදයන්නේ. ඕන කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන්. අපේ කටහඬවල වගේ නෙමෙයි. මధుර නාදය. ඒ මధుර නාදය ඇහෙද්දි මොකද වෙන්නේ? අර කන තියාගෙන හිටියා එච්චර තමයි. තමන්ගේ වැඩේ කරගන්න අවශ්‍ය පරිදි සියල්ල සැකසිනා දැන් මේ තියෙන්නේ. දැන් කර්මානුරූපීව අරයා ඉන්නත් ඕනේ මේතනට. කවුද? අර ගොපල්ලා, ගොපලු කොල්ලා ඉන්න ඕනේ. තාමනේ බලාගෙන ඉන්න හන්දියානේ. ඇවිල්ලා තිබ්බ කෝටු ඇඟට තද වුණා ඒක. දන්නේම නැහැ. තොරස් ගාලා එතන පොඩි වුණා. එතකොට පින්වතුනි ඒ මොහොත වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඒ අවශ්‍ය සැකස වෙලා තියෙනවා දිව්‍ය ලෝකෙට යන්න. එතන විතරක් නෙමෙයි, දිව්‍ය ලෝකෙට යන විතරක් නෙමෙයි. ඔව් දිව්‍ය ලෝකෙට ගිහලා එකපාරට දිව්‍යාංගනාව මැද්දට වෙලා එහෙම හිටියා නම් මොකද වෙන්නේ? නෑ, එහෙම වෙන්න විදිහක් නෑ. හේතුව මොකද? ඒකයි මම කිව්වේ. පස්චිම අද්දවික පුද්ගලයන් නම් පින්වතුනි කෝච්චියට බෙල්ල තියන්න ගියොත් මිනිස්සු 5000ක් ඉන්න කෝච්චියේ බෙල්ලලා මිනිස්සු 5000ක් මැරෙනවා. යාට මොකුත් වෙන්නේ නෑ. ඒකයි කිව්වේ. මේකයි ඔබවසගේ තියන්න බෑ. ඒ ක්‍රමානුකූලව සැකසීලා ඉන්න ඕනේ. අන්නේම ක්‍රමානුකූලව සැකසීලා තමයි කරුණු ගන්න සිද්ධ වෙන්නේ. දැන් ත්‍රිසනෙක් බණහල සෝවාන් වෙනවා කිව්වොත් ඒක වෙන්න හේතු නැහැ. දැන් ත්‍රිසනෙක් පින් කර ගන්නවා කිව්වොත් ඒක වෙන්න හේතු නැහැ. දන්ත ධාතුන් වහන්සේ අරගෙන යන රාජයතාව මම මේව මේ අපහසුට ලක් කරනවත් ඒවට නින්දා කරනවත් ඒ මොකුත් නෙමෙයි. දන්ත ධාතුව වඩම්මගෙන යන වඩම්මගෙන ගිය රාජයතාට අද පුළුම් පුරවල තියාගෙන ඉන්නවා. මිනිස්සු ගිහිල්ලා මොකද කරන්නේ? වාදින. ඉතින් මම විශ්වාස කරනවා මේ දන්ත ධාතුන් වහන්සේට තියෙන ගෞරවය තමයි එතන පෙන්වන්නේ කියලා. ත්‍රිසං කියන්නේ මොකද්ද? ත්‍රිසං. බෝධිසත්වයන් වහන්සේ ත්‍රිසං අපායට ගියේයි. ත්‍රිසං වැඩ කරලා. එහෙනම් ඔබ ත්‍රිසං අපායට යන්නේ ඇයි? ත්‍රිසං වැඩ කරලා. යනවන. බෝසත්යන් වහන්සේ ත්‍රිසං අපායට ගියා. හරකෙක් වෙලා හැම ඉපදුණා. එන හරේ කාල දාන වැඩ කළේ නැද්ද? අනේ මිනිසුන් විතර දේවයිද? නෑ නෑ. ඉතින් මේ ගමන එනකොට හරේ කාල දාන වැඩ කරනවා. ඒ තාම ඇත්ත දන්නේ නෑ. ඉතින් එහෙම අවස්ථාවල ඕනද මහෞෂධ ජාතකය කියලා අපි ඔය අහන්නේ? මිනිසු කී දහහක් බඩගින්න තිබ්බා? මිනිසු කී දහහකට වතුර නැති කළාද? ඔව් අහලාද නේද? උම්මග්ග ජාතකේ තේන ඒ ඔක්කොම ඉඳවන්න ඕනේ නැද්ද උන්වහන්සේ? උන්වහන්සේත් ඒවා ඉඳවන්න ඕනේ ඉතින්. ඒක තමයි ස්වභාවය. ඉතින් අද ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරපු අවස්ථාවක් කියලා ඉතින් ඒක නම් ඉතින් එච්චර ගැළපෙන්නේ නැහැද නේද? ප්‍රඥාව කියන්නේ ඊට වඩා ශ්‍රේෂ්ඨ වැඩ කටයුත්තන්නේ. ප්‍රඥාව කියන්නේ ඒක පුළුවන් ඥාන පාරමිතාව වගේ එකක්. එහෙම එකක් තියෙනවනේ නේද? ඥාන පාරමිතාව වගේ එකක් පිරුවා කිව්වොත් එහෙම කමන්නේ. ප්‍රඥා පාරමිතාව කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඊළඟට තියෙන ප්‍රශ්නය මේක ටිකක් දැන් ගැඹුරට යන එකක්. නාම රූපවල නාම කියන්නේ වේදනා සංඥා සංකාර. පංචස්කන්ධයේ වේදනා සංඥා සංකාර හා නාම අතර සම්බන්ධයක් තියෙනවාද? දැන් පංචස්කන්ධය කියලා ගත්තහම ඒක තියෙනවා පිංගුතුනි ඒ කොටස් පහේ නාම කියලා කොටස. පංචස්කන්ධයේ ගන්න නාම කොටසට රූප රූප හැරෙන්න වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරම අයිති. නමුත් පටිච්ච සමුප්පාදයේ එන නාම රූප කියන කොටසට විඥානේ අයිති නැහැ. ඒකට හේතුව තමයි විඥානේ කියන එක ඊට කලින් ඇවිදilla තියෙන්නේ. දැන් මේ ගැන දැන් මේ අහන ඒවා පරිච්ඡ සමුප්පාදයේ ගැඹුරෙන් විග්‍රහ කරනකොට තේරුම් කරලා දෙන්න පුළුවන් ඒවා මිසක් ඒවට එකපාරට මේවට උත්තර දෙන්න බැහැ. උත්තර දුන්නට පිංගතුනි මෙතන ඉන්න 100ට මේ අහන 99.99%කට මේක තේරෙන්නේ නැහැ එහෙම කිව්වහම. මොකද පරිච්ඡ සමුප්පාදයේ එන නාම රූප කියන කොටස එන්නේ එක ක්‍රියාවලියක් කරා. පංචස්කන්ධයේ එන නාම රූප කියන කොටස
තියෙන්නේ යම් මේ පවතිච්ච දෙයක් හෝ පවතින දෙයක් හෝ සහ පවතින තියෙන දෙයක් ඔන්න ඔය කරුණු තුන සම්බන්ධයව තමයි අර ගැතුලේ තියෙන්නේ දැන් ස්කන්ධයක් ගන්නකෝ ස්කන්ධයක් කියලා කියන්නේ මොකද්ද ගොඩක් ස්කන්ධයක් කියන්නේ ගොඩකට ස්කන්ධයක් කියන්නේ ගොඩක් නම් ඔන්න ඔය ගොඩ ඇතුලේ තියෙනවා අතීත අනාගත වර්තමාන දුර ළඟ හීන ප්‍රනීත සියුම් ඝන බාහිර අභ්‍යන්තර ඔය කියන හැම එකක්ම එතකොට ඔබ රූපස්කන්ධය කියලා ගත්තොත් ඔය රූපස්කන්ධයේ තියෙනවා අතීත අනාගත වර්තමාන කියන ඔය තුන් කොටසෙම තියෙන රූප අතීතයේ තිබිච්ච රූපවලට ඔබ ඇලුම් කරනවා වර්තමානයේ ඉන්න රූපවලට ඔබ ඇලුම් කරමින් සිටිනවා අනාගතයේ රූපවලටත් ඔබ ඇලුම් කරනවා ඔය රූප කාණ්ඩ තුනම ඔබ ඇලුම් කරගෙන ඉන්න නිසා ඒ රූප කොටස් සියල්ල ඔබට උපාදානයි උපාදානයි කියලා කියන්නේ ඔය රූප මොක මොනම හරි කොටසක් හේතු වෙලා ඔබට උප්පත්තියක් අරන් එනවා ඒකයි කියන්නේ පින්වතුනේ ස්කන්ධ පහ උපාදාන කරගත්තොත් සත්වයක් වෙනවාමයි ඇයි හේතු උපාදාන කරගත්ත කියන්නේ මොකද්ද ආසන්නයට ඇදිලා ගියා ආසන්නේ තියාගෙන ඉන්නවා රූප උපාදානයේ තියෙනවනම් මොකද වෙන්නේ ඒකට ඇදෙනවා ආයි කතා දෙකක් නැහැ ඒක වේදනා උපාදානයේ තියෙනවනම් ඒකට ඇදෙනවා එතකොට වේදනා කියලා කිව්වෙ මොනවද ආයිත් අර කියපු කොටස් ටික අතීතයේ තිබිච්ච වේදනාව වලට ඇදිලා ඉන්නවා වර්තමානයේ විඳින වේදනාවන් සහ ඉස්සරහට විඳින්න තියෙන වේදනාව ඒ සියල්ලට ඇලිලා ඉන්නේ අන්න උපාදානයට ආවා එතකොට පිංගුතනේ ස්කන්ධවල තියෙන්නේ ඔන්න ඕවා සංඥාවක් ගත්තත් එහෙමයි අතීතයේ සංඥාවල් තියෙනවා දැන් සංඥාවල් තියෙනවා අනාගතයේදී සංඥාවල් තියෙනවා ඒ සියලු සංඥා ඔක්කොම තියෙනවා ඒවට ඇලිලා ඉන්නේ ඔය පහට තමයි ඇලෙන්න තියෙන්නේ වෙන ඇලෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ඒකයි බුදුහාමුදුරුවෝ ලෝකේ පැනෙවි ඔය පහ කියලා මුළු ලෝකෙම ඔය පහේ කොටස් වලට දැම්ම හැකි ඒ කියන්නේ ඔබ සහ ලෝකය කියන ටික ගත්තහම ඔබ තුලින් නැගෙන ලෝකය කියන එක පින්විතනේ ඔය පහ ඇතුළට දාන්න පුළුවන් රූප කොටස් ඔක්කොම මේකට දැම්ම ඔබ විඳිනේම ඔක්කොම මේකට දැම්ම ඔබ කැමැත්තෙන් හඳුනගන්නේ වට මේකට දැම්ම ඔබ හදා ගන්නේ වට මේකට දැම්ම ඔබ හිත ගන්නේ වට මේකට දැම්ම දැන් සංඛාර කියලා කිව්වේ මොකක්ද ඔබ හදනේ ඔබ හද ගන්න කොටසක් තියෙනවා අතීතයේ ඔබ හදපුවා තියෙනවා මොකද මේක නිකන් පවත්වන්න බෑනේ මේක හදන්න ඕනේ පවත්වන්න තියෙනවා නිකන් හදන්න බෑ මේ එක මොහොතක් ඔබට ඉන්න බෑ සංකාර නැති ඔබ හදන්න ඕනේ නිරන්තරයෙන් මේක හද තමයි ඉන්නේ නැත්තම් පවත්ව ගන්න බෑ ඒකයි මම කිව්වේ අර නිකන් ඉන්න වෙලාවක් තියෙනව නම් ගෙදරක මොකුත්ම නැතුව ටීවී එකක් නැහැ කතා පොතකුත් නැහැ මොකුත් නැහැ ඔබ ඉන්නවා ගෙදර බට දාලා තියෙනවා තුන් වෙල ඔබගේ ඇඟට යන්න ගෙදර කටවත් නැහැ මොකුත් දාන්න ඒ මොකුත් වතුර ඕන වෙලාවට වතුර දීපහයි කියනකොට අතනින් දීපහ කියලා හිතනකොට වතුර ටැප් එක ඇරලා බඩ ඇතුළට වතුර යනවා දැන් ඔබ මැරෙන්නේ නැහැ සියල්ල ඔබට ලැබෙන ඇඟට ජීවත් වෙන්න අවශ්‍ය ටික දැන් ඔබ කොහොමද කටයුතු කරන්නේ මම හිතලා බලන්න පිස්සු වගේ හැදෙන එකක් නැද්ද කියලා ඔබට හැබැයි පොතක් තියෙනවා ඔබ මොකද කරන්නේ ඊට පොත පොඩ්ඩක් තියෙනවා කුස්සියට ගිහලා ඉන්න කන ඊට පස්සේ ගිහිල්ලා ටීවී එක බලන ඊට පස්සේ ගිහිල්ලා රේඩියෝ එක අහන ඊට පස්සේ ගිහිල්ලා ඇඳේ පොඩ්ඩක් නිදා ගන්න ඊට පස්සේ ආයෙ එනවා පොත බලන දැන් ඔය ටික නේද කර කර ඉන්නේ අන්න බලන්න සංඛාර වඩ සංඛා දැන් එතකොට ඔය වඩන සංඛාර ටික වැටෙනව මල්ලට දැන් වඩපු ටික තියෙනවනේ වඩපු ටික වැටෙනව අතීත මල්ලට
දැන් වඩන ටික තියෙනවනේ. ඒක වැටෙනවා වර්තමාන මල්ලට. දැන් පොත කියවන ගමන් ඉන්නේ. දැන් පොත කියවගෙන යනකොට එකක් තව හැදෙනවනේ ඉස්සරහ. මොනවද? ටීවී එක බලන්නේ. ඒක ඕනේ නේද? දැන් ඒක වැටෙනවා කොහෙද? අනාගත මල්ලට. දැන් ඒ වෙලාවට ඩොග්ගල මලොත් එහෙම කොහෙද යන්නේ? ටීවී එක ඇතුලේ පණුවෙක් හැර වෙලා උපදී. මුල්ලෙක් හැර මොකෙක් හැර වෙලා උපදීයි. ඇයි දැන් අහංකාර කර කර හිටියේ මොකද්ද? ඈ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා කාර කර කර හිටියේ මොකද්ද? අනාගත කාර්යයක් කර කර හිටියේ අරකට යන්නේ. මේක නෙමෙයිද? මේක නෑ පායල. පොතාසේ මුල්ලෙක් නෙමෙයි. ටීවී කස්සේ මොකෙක් හරි කියලා ඒ වගේ සපහම වීලුවට කිව්වේ. නමුත් ඒ වගේ සපහාවක් කියලා උපදී. දැක්කද අනාගතයට හැදෙන හැටි? අනාගත කාරත් ඔබ කරනවා, අනාගතයට සංකාර කරනවා. ඒ ඔක්කොම අර මළුවල දැන් තියෙනවා. මැරෙන මොහොතේදී අන්තිම පණ යන මොහොතේදී තමයි ඒක අහුවෙන්නේ. කවුරු හරි දුවක් වලට දීපා කියලා අහුවෙන්නේ නැහැ එකක්වත්. එහෙනම් මොකක් අහුවෙද කියලා එතකොට දන්නේ නැහැ. නමුත් මැරෙන්නේ මේ පණ යන මොහොත තියෙනවනේ. පණ යන මොහොතේදී තමයි දෙඟදින එකක් උපාදාන වෙන්නේ. ඔය උපාදාන නොවී තියෙන හේතු නැහැ. එහෙමනම් අරහත් වෙන්නපත් වෙන. අතහැරලා දාලා ඔක්කොම. අතීත අනාගත වර්තමාන තුන් කාලෙම ගත්තට පස්සේ දැන් දුර ළඟ හීන ප්‍රදේශ තියුම් ගන්න බාහිර අභ්‍යන්තර ඔක්කොම දැන් ඔය තුන ඇතුලේ තියෙනවනේ. නේද? දැන් අපි ගමුක අතීත දුර ළඟ හීන ප්‍රදේශ තියුම් ගන්න ඔක්කොම. වර්තමාන දුර ළඟ හීන ප්‍රදේශ තියුම් ගන්න බාහිර අභ්‍යන්තර ඔක්කොම. වර්තමාන දුර ළඟ හීන ප්‍රදේශ තියුම් ගන්න බාහිර අභ්‍යන්තර ඔක්කොම. ඔය ඔක්කොම දැන් තියෙනවා ඔය තුන ඇතුලේ. ඔය බක්කි තුන තමයි දැන් තියාගෙන ඉන්නේ. ඔය බක්කි තුන කොටස් පහකට බෙදලා ඕක කරපින්නගෙන තමයි හැමදෙස්සෙම ඉන්නේ. එතකොට පින්වතුනි ඇදිලා එනකොට අවසාන මෙහොත එනකොට සමහරට අතීතෙන් රූපෙකුත් වර්තමානයෙන් වේදනාවකුත් අනාගතෙන් සංඥාවකුත් ආදි වශයෙන් දේවල් ඇදිලෙන්න පුළුවන් අවසාන තැන යනකොට මරණාසන්න මොහොත එනකොට මොන බෝම්බයක්ද පුපුරන්න පුළුවන් තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවකදී නේද මොන බෝම්බයක්ද පුපුරන්න පුළුවන් තප්පරකින් ප්‍රකෝටියෙන් පංගුවකදී එක පාට ඔබගේ ඇහැට මෙහෙම එකක් එනකොට ඔබට අක්ගල ඇහැ පියව ගන්නවා නේද ඒ ඇහැ පියවන්නේ හිත ලක්ෂයක් විතර හැදිලා නැත්තම් කොහොමද පින්වදින එක හිතකට බෑ ඇහැ මෙහෙම පියවන්නේ හිත පියවන්න ඕනේ කොහොමද ෆෙම්ටෝ මීටරකින් මීටරයට වගේ ඒ කියන්නේ මේ 10 බල මයිනස් 15ක් විතර එහෙම තමයි මේ මේක ටික 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 තමයි පියවන්නේ. එහෙනම් ඒක පියවන්නේ තිත් හට ගන්නවනේ කොහොමද? ප්‍රකෝටියක් විතර මේ මොහොතේ. ඒකයි කියන්නේ. එහෙනම් සඩන් ඩෙත් කියලා වෙන්නේ නෑ. සඩන් ඩෙත් වෙන්නේ අපිට. මේක නාට සඩන් ඩෙත් එකක් වුණාම ඒක එයාට සඩන් නෑ. ඒක අපිට තමයි සඩන්. පණ ඇදෑද හිටියේ නෑ. ටොකොස් ගාල ගියා. ටොකොස් ගාලා මං කියනකොට ටොකොස් ගන්න මං හිත කීයක් හදවද කියලා හිතලා බලන්න. ඒක තමයි තමයි බේරෙන්න බෑ. අපේ මහත්තයෙක් ඒ කාලේ මට කියනවා. කොහොම හරි ගමන් නෑ මට හුස්ම ටික යන වෙලාවේ මාව තල්ලු කරන්න ඕන. දැන් ඒ මහත්තයා හොඳටම දන්නවා ඇති. එහෙම කරන්න බෑ. පුළුවන් නම් පින්වතුනි. මම කියනවා ඔබ යන යනතන මාව අරයි යන්න. ඇයි කොයිලා ටොකොස් ගායි දන්නේ ටොකොස් ගන්න වෙලා තල්ලු කරා නේද තල්ලු කරන්න කියලා කියන්නේ පොඩ්ඩක් පුෂ් එකක් දෙන්න මොකටද අනිත් පැත්තට යන්න ඒ කියන්නේ නිවන් දකින්න අනිත්‍යයි නේද එහෙම මතක් කරලා දෙන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා මහානාම සාක්කයට බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා එහෙම ක්‍රමවේදයක් මම ඒක දවසක් කියලා තමයි එතුමා ඔය ඔය අවස්ථාව ආවේ ඔය අදහස ආවේ පස්සුවෙන් නිවන් දකින චුතිසිත හදලා දෙන්න නෑ එතුමාට ඕනේ චුතිසිත හදන්න නෙමෙයි ඒ දැන් ඒක ඒක නිවන් දකින්න යෝනි ඒක එතනින්ම තල්ලු කරලා දෙන්න කියලා නිවනට එහෙම ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා හැබැයි ඒක අර එකපාරට මැරෙන අයට නෙමෙයි මරණාසන්න මේ මරණාසන්න වෙලා ඇඳේ ඉන්නේ සිහි කල්පනාව තියෙනවා මරණාසන්නයි දැන් නම් මොකද කරන්නේ ඒක තමයි කර්මය වෙන්නේ ඉතින් එක පැත්තකින් වෛද්‍ය විද්‍යාව හොඳ වෙනකොට මොකද වෙන්නේ එක පැත්තකින් නරකයි
එක පැත්තකට හොඳයි. ඉතින් ඔබට ඔලුවක ඇක්කමක් හදුනා ඔබ මොකද කරන්නේ? ඔලුවක ඇක්කමක් හදුනා ඔබ පැරසිටමෝල් එකක් බොනවා. විනාඩි 10ක් විතර යනකොට ඒක සනීපයි. දැන් බන ටික අහන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. ඇයි? දැන් පොඩ්ඩක් හරි පණ දිනවනවා නම් මොකද කරන්නේ? අරගෙන ඉස්පිරිතාලෙ දුවනවා. ඊට පස්සේ දොස්තරලගේ අටේ වඳින බන ටික ගහනවා කණේ කඩේ හැමදාම. දැන් ඉතින් මොකද වෙන්නේ? මැරෙන්නේ අවදිනේ. අර සිහි බුද්ධියෙන් ඉන්න වෙලාවට පොඩ්ඩක් තල්ලු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නේද? ඒක දැන් ඉතින් මිස් වෙනවා. මොකද ඕනේ පොඩ්ඩක් හරි ජීවත් කරන්න. ඒ කාලේ ඉතින් එහෙම එකක් උනේ නැහැ. කවුරු හරි පණ අදිනවා නම් දන්නවා මේ පණ අදිනවා දැන්. මේ මරණාසන්න අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ. තේයාට මතක් කරලා දෙන්න මේ මනුස්සලෝ. මේ මනුස්සලෝගේ හරිම හොඳ තැන. ඇයි සතර අපායට එහෙම හිත ඇවිල්ලා දිනවා නම් එහෙම? මේ මනුස්ස ලෝකේ කියන්නේ බොහොම හොඳ තැන. මේ ආදි වශයෙන් මේ පින් කරන්න පුළුවන් තැන. හැබැයි ඊට වඩා හොඳ ලෝකයක් තියෙනවා චාතුම් මහරජකේ කියලා. මේ තරම්වත් දුක නැහැ ඒක. ආදි වශයෙන් කියලා. ඊට වඩා හොඳ ලෝකයක් තියෙනවා තාවතින්සේ කියලා. දැන් මේ එකින් එකින් කරගෙන යනවා. ඊට පස්සේ 6 වෙනි දිව්‍ය ලෝකේ දක්වා ගිහිල්ලා කියලා ඊට වඩා හොඳ ලෝකයක් තියෙනවා. මේ කාමයන් සම්පූර්ණයෙන් ප්‍රහීණය කරලා මේ යටපත් කළා. කාමයේ නැතුව මේ කාමුක මිනිස්සු මේ විදිහට රඟ සරුවල් වෙනවා කා කොටා ගන්නවා. මෙහෙම නැතුව මෙහෙම තියෙන ලෝකයක් තියෙන රූපාවචර ලෝකයක්. අන්න රූපාවචර මමතර වලට හිත පිහිටවන. දැන් පුද්ගලයාගේ හිත පිහිටවගෙන යනවා ටික ටික. තේ අතරදී මරුණොත් මේ මොහොතේ යටපත් වෙනානේ කාමී. එතන ගිහිල්ලා කොහෙද උපදේ? අරූපාවචර රූපාවචර මමතලේ. ඔවම ගිහිල්ලා බින්දේ උඩට ගිහිල්ලා අරූපාවචරණත් හිත පිහිටවන. අරූපාවචරණත් හිත පිහිටලා ගියාට පස්සේ මේ ජීවත් වෙන එකත් කරදරයක්. මේ ජීවන ආශාව පවත්තගෙන හිටියෝ ජීවත් වෙන්න වෙනවා. ජීවත් වෙන එකත් කරදරයක්. ඒකටත් සංකාර වඩන්න. ඒකත් මහා වෙහස. ඒකත් මහා දුකක්. ඒ දුකින් නිදහස් වෙන නම් මේ සියල්ල අතාරින්. සමහරවිට මැරෙන කෙනා පණට කියන්නේ අරහත් වෙන්නපත් වෙනවා. එහෙම ක්‍රමවේදයක් දේශනා කළා දිනා බුදුහාමුදුරුවෝ. ඒකම හරි පිටුදේ දැන් අර අපි ආයෙම දෙයට. එතකොට දැන් මොකද තියෙන්නේ? දැන් මේ මළු වලින් එකක් මොකක් හරි කරපින්නගෙන තමයි යන්නේ. ඒක කොහොම මැරුණා? මළු වලින් එකක් කරපින්නගෙන ඉන්නේ. මොකද ඒව හැමදෙස්සෙම තමන් ළඟ ඉන්නවා. ඒකනේ උපාදාන කියන්නේ. උපාදාන ආසන්නයේ ඇදලා තියෙනවා. ආදාන කියන්නේ ඇදෙනවා. උප කියන්නේ ආසන්නය. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ආසන්නයට ඇදලා ගිහිල්ලා තියෙන්නේ. ආසන්නයට ඇදලා ගිහිල්ලායි ඔක්කොම තියෙන්නේ. ආසන්නෙට ඇදලා තියෙන නිසා කොයි වෙලාවෙම මල අර පහේ එකක් උපාදානගෙන තමයි උපදින්නේ. දැන් ඔබ තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. අසඤ්ඤ සත්ව කියන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අසඤ්ඤ සත්ව කියන බ්‍රහ්ම ලෝකේ රූපේ විතරයි තියෙන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන නැහැ. ඒ ලෝකෙට යන්නේ මෙහෙමයි. භාවනා කරනවා මොකුත් හිතන්නේ නැතුව. කිසි දෙයක් හිතන්න නැතුව ඉන්නවා. ඔයාද සමහරු කියන්නේ නිවන් දකින්න තියෙන ක්‍රම වේදෙත් ඒක කියන. ඔක්කොම නිරෝධ කරන්න ඕනේ කියලා. ඔක්කොම නිරෝධ කරන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි බුදුහාඳුනනම් කිව්වේ මොකද? අර ආහාර ටික නිරෝධ කරන්න කියලා. ඔක්කොම නිරෝධ කරන්න කියලා තමයි දැන් කියන්නේ. එහෙම කියන පිරිසක් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා බොහෝ පිරිස්. ඒ අය කරන භාවනාව තමයි මොකද? මුකුත් හිතන්න නැතුව ඉන්නවා. හිත හැම දෙයකින්ම හිස් වුණාම ඒකේ නම මොකයි කියලාද කියන්නේ? නිවන් දකින්න. මොකද පිංගුතුනි මේ කවුරු හරි දැකපු එකක් ඔය කියන්නේ. හේතුව මොකද? ඒ අසංජ සත්ත්ව භාවනාවේ අසංජ සත්ත්ව තලයට ගියාට පස්සේ පිංගුතුනි මහා කාලයක් ආයස තියෙනවා. මනුස්ස ලෝකේ 10 වතාවක් 12 වතාවක් විනාශ වෙන්න තරම් ආයස තියෙන්න පුළුවන් ඒකට. එතකොට බෑනේ හොයාගන්න. හිතාගන්න බෑනේ. එතන හිතන්නේ නිවන් දැක්ක කියන තමයි. නමුත් එතන තියෙන ස්වභාවය මොකද්ද? රූපේ විතරයි. හටගත්ත නම් යම් ක්‍රම වේදයකට හටගත්තම තමයි එතනින් එහාට මොකුත් හෙල්ලිල්ලක් මොකුත් නැහැ. වේදනා සංඥා සංකාර විඥාන නැහැ. දැන් කොහොමද ඒක උනේ එහෙනම්? මලු පහ තියාගෙන හිටියා. දැන් හිතන්නකෝ දැන් ඔබ කියලා. දැන් ඔන්න මලු පහ දැන් තියෙනවා. දැන් මලු තුනක් තියෙනවා තුනේ ඒ පහ සකස් කරගෙන. ඔය තුන කරවින්නගෙන ඔබ ඉන්නකොට පුද්ගලයෙක් ඇවිල්ලා ඔබට කියනවා. ඔය ඕගොල්ලෝ කරන එක නෙමෙයි හරි ක්‍රමය. එන්නකෝ මං කියලා දෙන්නකෝ.
ඔයා දැන් මොකුත් හිතන්න නැතුව ඉන්න ඕනේ අද ඉඳන්. දැන් ඔයා භාවනාවට ඉඳගෙන කිසි දෙයක් හිතන්න එපා. මුල් කාලේ ඔයාගේ හිතට එයි එක එක දේවල් ඒවා පුළුවන් තරම් හිතෙන් අයින් කරන්න. දැන් ඔබ මොකද කරන්නේ? පින්වතුනි හිතෙන් සියල්ල අයින් කරමින් ඉන්නවා. හිතෙන් සියල්ල අයින් කරමින් ඉන්නවා. නමුත් රූපේ ඔබ නොදැනුවත්වම රූපේ ඔබ ගාව තියෙනවා. හිතට එන ඒවා තමයි ඔබ ඔක්කොම මක් කරන්නේ. අයින් කරන්න. එතකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අර රූප කියන කොටස විතරකට හිත හිටිලා අනිත් ටික ඔක්කොම මක් වෙනවා. ඒ කියන්නේ රූප කියන කොටසට විතරක් උපාදානයේ හැදිලා අනිත් ඒවා ටික ටික යටපත් වෙනවා. නැති වෙලා යනවා නෙමෙයි. නැති වෙලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ගිහිල්ලා ආවට පස්සේ empty නේ. නැති වෙලා යනවා නෙමෙයි. ඒවා යටපත් වෙනවා. අර කාමයේ කියන එක යටපත් වෙන්නේ ඊළඟ බ්‍රහ්ම ලෝකයට යන පිරිසට. අනාගාමියයි නෙමෙයි අනිත් අය. කාමයේ කියන එක යටපත් වෙලා නැති. ඒ වගේ අනුසේ විසින් අනුසේ වශයෙන් ගැළවිලා යන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ දැන්? අර දිගේ යටපත් වෙනවා. ඒ දිගේ යටපත් වුණාට පස්සේ ඔන්න දැන් මොකද දැන් හිත වඩන්නේ නැහැනේ. ඒ හිත හිතට එනේ ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා දැන් කිසි දෙයක් හිතන්නේ නැති හිතක් බවට පත් කරලා ඉතියි. දැන් කිසි දෙයක් හිතන්නේ නැති හිතෙන් ඉඳලා මැරලා ගියාට පස්සේ රූපේ හට ගන්නවා එතන. නමුත් නාම ධර්මයන් හටගන්නේ නැහැ. නාම ධර්මයන් වඩන්නේ නැත්නම් දවස් හතක් ඥානයක් හිතන්න නැති වෙන්නේ නැහැ. වෙලා තියෙන මොකද්ද? හිතට එන අරමුණු හිතෙන් අයින් කරනවා. එතන කරන්නේ හිත පිරිසිදු කරන එක නෙමෙයි. හිත එම්ටි කරනවා. හිතට එන ඒවා හිතෙන් අයින් කරනවා. මොකුත් හිතන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත පැත්තෙන් බලන ඒ නෑ ඒ මොකුත් නෑ. කෙලින්ම එම්ටි කරනවා. එම්ටි කරනවා. ඒ කියන්නේ පව් එන්නේ නෑ හිතට. පින් එන්නෙත් නෑ හිතට. ඊළඟට ලෝකේ තියෙන යථා ස්වභාවය හිතට ගන්නෙත් නෑ. හිත එම්ටි කරනවා. දැන් ඕක පටල ගන්න එක අහන්න දෙයක් නෙමෙයි මිනිස්ස. ඇයි හිත එම්ටි කළාට පස්සේ හිතේ මොකුත් නෑනේ. හෑ නේද? හිතේ මොකුත් නැත්තම් ආයි කොහොමද උපදින්නේ? අහන්න බැරිද ප්‍රශ්න? හිතේ මොකුත් නැත්තම් කොහොමද ආයි උපදින්නේ කියලා වැඩේ තියෙන්නේ මොකක්ද? හිතේ මොකුත් නැහැ කිව්වද හිතට එන ඒවා අයින් කළා විතරයි. නමුත් තාම අනුසේ එහෙම ගැළවිලා ගිහිල්ලා නැහැ. මොකද යථාබෝධයට ඇවිදින්න නැහැ. එතකොට විඥාණයට ආහාර නොදී දවස් හතක් තියාගෙන හිටියා කිව්ව පමණින් මුලින් ඉතිරලා නැහැ. මේක මෙතන විඥානය ගැන නෙවෙයි මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ සිතක් පවත්වන්නේ. හරි මම උදාහරණයක් කියන්න. ඒක තේරුම් ගන්න. ඔබ අතේ දාගෙන ඉන්න වලල්ලක්. මේ වලල්ල මලකඩ කන. ඒ මලකඩ කනකොට ඔබ මේක හූරලා ඒ මලකඩ ටික අයින් කරනවා. ඒ අයින් කළාට පස්සේ මේක ආයි වලල්ල බොහොම ලස්සනට තියෙනවා. ඔබ මොකද කරන්නේ? වලල්ල හූරන්නේ නැතුව වලල්ල ගලවලා පැත්තකින් තියෙනවා. ඔබ වලල්ල සුද්ධ කළා නෙමෙයි. ඔබ මොකද කළේ? වලල්ල ගලවලා පැත්තකින් තියෙනවා. හැබැයි වලල්ල ගලවලා පැත්තකින් තිබ්බට වලල්ල දාගන්න ඕනේ. නමුත් ඔබ පැත්තකින් තිබ්බ හූරන්න ඕනේ ඕනේ හින්දා. දැන් පිරිසිදු වෙයිද? නැහැ. එහෙනම් ආයි වලල්ල දාගත්ත ගමන් ආයි මොකද වෙන්නේ? හැබැයි කාලයක් ඉන්න පුළුවන් නේද? දැන් නාම ධර්ම ඇතුළු ඉන්නකොට පින්වතෙන. දැන් වේදනාවක් දැනනවා. අසංජ සත්‍ය කියන්නේ හොඳ මේ කියන්නේ සාපේක්ෂව හොඳ තමයි. ඒ කියන්නේ දැන් මේ නිවන කියලා රැවටිලා ඉන්නේ. සාපේක්ෂව හොඳ තැන. බුදුහාමුදුරන් දැනිච්ච වේදනාව දැනෙනවද? අසංජ සත්‍ය ඉන්න කෙනෙකුට. සැප වේදනාවක් දැනෙන්නෙත් නැහැ. දුක් වේදනාවක් දැනෙන්නෙත් නැහැ. මොකද හේතුව? නාම ධර්ම නැහැ ඒත. රූපේ විතරයි තියෙන්නේ. එතකොට නිකන් නිවනට ගිහිල්ලා වගේ තමයි. හවුද නැද්ද? ඒක නිසානේ ඔද රැවටෙන්නේ. නවත් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? යම් කාලාන්තරයක් ගියාට පස්සේ එතනින් චුත වෙනවා. චුත වෙච්ච ගමන් ආයෙ කොහේ ගිහිල්ලා උපදින්ද කියලා දන්නේ නැහැ. ඇයි? අර වලල් එතන හොඳටම මලකට කාලා. නවත් වලල් අතහැරලා දැම්මේ නැහැ. අවිදු අරගෙන සාක්කුවට දාගත්තා. ඒ වගේ වැඩක් කරේ. ඉතින් සාක්කුව ඇතුලේ තියෙද්දි මොකද වෙන්නේ වලල්? ඒක මලකට කණ එක නතර කරන්න බෑ. බුදුහාඳුර මොකද්ද කිව්වේ? ඕක මලකට කන. එහෙනම් මලකට කනවනේ මොකද කිව්වේ? ධර්මයේ නැමෙද කිමිකල් එක දුන්නා.
ඉස්සලා ඇප්ලයි කරන්න කොහොමද මේක? ඇප්ලයි කළා. බ්‍රෂ් එකෙන් හොඳට භාවනාව කියන එකෙන් හොඳට අතුල්ලන්න කිව්වා. ඔන්න අතුල්ලන 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 මොකද වෙන්නේ? අර මලකඩ ටික ඔක්කොම ගිහිල්ලා මලකඩ අංශුවක් නැහැ. අර සියල්ල ගියාට පස්සේ ආයි මේක මලකඩ ගන්න හේතු නැහැ. අන සීල දුකෙන් නිදහස්. මලකඩ කියන්නේ දුක නේ. අන සීල දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් ඕක තමයි තමයි. දැන් සාතුරුන් වහන්සේගේ සාතුරුන් වහන්සේගේ දේශනාව ඕක. නමුත් දැන් පිරිස හදාගෙන දේශනාව තමයි අරක. ඉතින් ඒකට රැවටෙන්න රැවටෙනවා කියන එක ආය අහන්න දෙයක් නැහැ. හේතුව මොකද? ඒ தත්තෙට ගිය ඒ අසංග සත්ත්ව තලයේ ඉන්න කෙනෙකුට දුකක් කියලා හටගන්න හේතුවක් නැහැ. ඇයි ඒ? කවහරි රූපෙට කන්න ගැහුවත් මොකද වෙන්නේ? ඒකට වේදනාවක් හටගෙන එන්න හේතුවක් නැහැ. එහෙනම් නිවන් දැක්කා වගේ තමයි. නමුත් ටික කාලයකට ටික කාලයක් කිව්වට මනුෂ්‍ය ලෝක ආයතන බොහෝ කල්ප ගණන් හැම වෙලේ වෙලා තියෙන මොකද්ද දැන් ඔබට කිව්වොත් එම අවුරුදු 100කට පස්සේ හම ගහනවා කියන්නේ නේද ඒකත් දුකක් දැන් ඒක තියනවාද සිංහදුනේ දැන් ඔබ හොඳ රහ කෑමක් කනකොට ඇත්තටම රහයි නේ රහ කෑමක් කනකොට රහයි ඒ රහ දැන් එනවද එනවද ඒකත් නැහැ දැන් තිත්ත වේතබ්බනකොට තිත්තයි නේ රිදෙනවනේ ඒක තියනවාද හි ඒකත් නැහැ වේදනාවක් නැහැ කිව්වම සැප දුක් වේදනා කිසි දෙයක් නැහැ. ඒ සැප දුක් උපේක්ෂාව තුනම නැහැ. එතකොට ඔබට තියෙන්නේ මොකටද ඉතින් ඉන්නේ? එහෙමද තියෙන්නේ? ඒක කියන්නේ මේ කියන්නේ මේ මද වශයෙන් ගත්තාම නිකන් නිවන් දැක්කා වගේ තමයි. බොහොම తాවකාලික. නමුත් ඒක බොහොම తాවකාලික දෙයක්. සතර ගමනත් එක්ක ගත්තට පස්සේ බොහොම අන්සු මාත්‍රිය දෙයක්. ආයතනින් තුත වෙලා ආපු ගමන් ඩොක් ගාලා ආයෙ නිදාගෙන නැහැ හිටියා වගේ කොහේ හරි තැනක උපදිනවා. අන්න එහෙම පිට කෙනෙක් එහෙම කිව්වොත් එහම ආ මම මේ නිවන් දැකලා නිවන් පුරේ ඉඳලා ආවා කියලා තියයි. ඒ කාලයක් එම්ටිනේ සම්පූර්ණ. කාලාන්තරයක් තිබිලා තියෙනවා කිසි දෙයක් නැතුව. ඒක නට කියන්න පුළුවන් මම මේ නිවන් දැකලා ඉඳලා ආවා කියලා තොන්න. මොනවද එහෙම එකක් නෙමෙයි උනේ. එහෙනම් දැන් ඒක තුලින් ඔබට අවබෝධ වෙනවා දැන් මේ ඔබ ගාව තියෙන ওই මළුවල ඔක්කොම. ඒ ඔක්කොම බොහොම ලං කරගෙන පොදි බැඳගෙන ඉන්නේ. හැම මොහොතකම ඒව උපාදාන කරගෙන තමයි ඉන්නේ. ඒවම තමයි ආයේ අරමුණු වශයෙන් නැගිලා ඉන්නේ. ඔය දේවල් ඔය විදිහට නැගිලා ඔය ඔය මල්ලට එකතු කරගෙන එකතු කරගෙන යනවා. ඉතින් අවසාන මොහොත වෙනකොට මේ මොකද එකතු වෙලා තියෙන්නේ ආසාවෙන් අල්ලගෙන ඉන්නේ මොකක් හරි අල්ලගත්ත මරණ මරණයට පස්සේ ආයෙ පුදුන. ඔන්නඔහම තමයි පින්වදින ඔය සත්වයා කියන කෙනා බිහි වෙන්නේ. ඒ තියෙන්නේ පංචස්කන්ධය. ඊළඟට එකක් එනවා. නාම රූප කියලා කොටස. අවිජ්ජාපත්‍ය සංඛාර. සංඛාරපත්‍ය විඥාන. විඥානපත්‍ය නාම රූපම් දැන් විඥානපත්‍ය නාමං එහෙමත් තියෙනවා නාම රූපපත්‍ය සලායතනං කියලාත් තියෙනවා නාමපත්‍ය චට්ඨායතනං කියලාත් තියෙනවා ඔන්න සාගරේ ඒකයි මම කිව්වේ මේ සාගරේට බහිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඒවට හිතෙනකොට ඉතින් මොකද ලේසි වැඩක් නෙමෙයි කියලා ඉතින් බහිනවද විතර හරියනවද කියලා වැඩේ තියෙන්නේ මේකයි දැන් ඔය පීනන්න දන්නවා පොඩි පොඩි දීකත් දින පීනුව වගේ නෙමෙයිනේ නේද? ස්විම් පූල් එකේ වැස්සා වගේ නෙමෙයි සාගරයට වහිනවා කියන එක. යන්න යන්න මොනවද තියෙන්නේ? ගැඹුර. ඒකයි සාගරයට පුවාකනේ. වෙරළට ගිහලා රැල්ල පාගල එන්න පුළුවන්. මෙච්චර කල් මම ඔබට කලේ පින්ගෙන මොකද්ද? ඔබව අල්ලගෙන වෙරළට අරගෙන ගිහලා පොඩ්ඩක් රැල්ල පායගෙනවා. දැන් ඔබ මේ හදනවා මොකද? දැන් ටික ටික ඇතුළට යන්න මේ මේක ඇතුළට යන්න පුළුවන් පින්වදනේ පරත්තරක් පේන්නේ නැති තරම් මහා ගැඹුරක් ඒකයි කිව්වේ දැන් බලන්න විඥානයකින් දැන් මේකෙන් ඔබට සම්පූර්ණ උත්තරේ ලැබෙන එකක් නැහැ නවදී පුළුවන් තරමක් ඉතින් අපි කතා කරමු හොඳයි ඉතින් මේවන අර කතා කරලා කතා කරලා කතා කරලා කතා කරලා ඔළුවට මේව හුරු වෙනකොට ඔන්න ඔබට දැන් ටික ටික තේරෙන්න පටන් ගන්න දැන් කතා නොකර ඉන්නවට වඩා හොඳයි ටිකක් කතා කරමු දැන් එතකොට අවිද්‍යා පත්‍ය සංඛාර කියලා කොටසක් තියෙනවා. අවිද්‍යාව නිසා මොකද කරන්නේ? අවිසංඛාර හදනවා. අවිසංඛාර කියලා කිව්වේ මොකද්ද? පැවැත්ම උදෙසා ක්‍රියාවලියක් කරනවා. පවත්ව ගන්න ක්‍රියාවක් කරනවා. අවිසංකරණය. අභිනවයෙන් ගොඩනගන. ඒ ගොඩනැගීම උදෙසා ඔන්න කටයුත්තක් කරනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා හේතුක. ඔන්න හේතුපටිච්ච සමුප්පාදය. අවිද්‍යාව හේතු කරගෙන අවිද්‍යාව නිසා කවුරු හටගන්නවද සංඛාර හටගත්තා
දැන් සංඛාර පත්‍ය විඥාන. ඔන්න දැන් විඥාන කියල එක ගොඩ නැගෙන. සංඛාර හරහා. එතකොට සංඛාර පත්‍ය විඥාන විඥාන හේතුක. විඥානයේ හේතු කරගෙන. නැත්නම් දැන් මේ මේ සංඛාර පත්‍ය විඥාන සංඛාර හේතුක. එතකොට සංඛාර කියන එක මුල් කරගෙන සංඛාර නිසා ඔන්න විඥානයක් හටගත්තා. විඥාන නිසා නාම කියන කොටස හටගන්න. මේ මුලින්ම මේ හිතක් හටගන්න විදියක් ගැන මම මේ ඔබට කියන්නේ. මම ඔබට කලින් කිව්වනේ මේක මම දවසක කියන්නම් කියලා. දැන් මේකට මට උත්තරයක් දෙන්න පුළුවන් නෑ කියලා. ඔය අහපු ප්‍රශ්නෙට. ඒ දෙකම එකද? නෑ. එහෙම නැත්තම් සති හතරක පහක උත්තරයක් දෙන්නත් පුළුවන්. ඒක තමයි විදිය. නේද? නැත්තම් මේකට උත්තරේ මොකද්ද? මෙච්චර දඟලන්න ඕනේ නැහැ මේකට උත්තරේ කියන්න. මොකද්ද? නෑ. ඒ දෙක එකක් නෙමෙයි. ඒ දෙක වෙනස්. නමුත් එහෙම උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි නේ ඔය ප්‍රශ්න අහන්නේ. ඕනේ එතකොට යන්න ඕනේ. දැන් ටිකක් දුර ගිහිල්ලා බලමුද තේරුන්නේ නැත්නම් අපි තව දවසක් කරගමු. කවන්නේ මේ වචන හරි ඇහෙනවනේ පටිච්ච සමුප්පාදයේ පින්වදිනේ වචනයක් හරි ඇහෙනවනම් හොඳයි. මොකද එහෙම ඇහිලා තමයි මේක අවබෝධයට එන්න ඕනේ. දැන් එතකොට දැන් මොකද උනේ? මේ සංඛාර නිසා විඥාන හැදිලා ඔන්න විඥාණයෙන් දැන් නාමය හටගන්න. විඥාණයෙන් නාමය හටගන්නකොට මේ විඥාණය තුල බැහැගෙන මේ නාමයේ ධර්ම හටගන්නවා දැන්. ඒතකොට එතන නාම කියලා කිව්වට පස්සේ මොනවද එතනට අයිති වෙන්නේ නාම? නාම කියන කොටස එතන හැදිලා එනවා. දැන් රූප නෑ එතන. තාම නාම විතරයි යන්නේ. ඔබ අහලා තිනාද මන ආයතන කියලා එකක්? මන ආයතනය කියලා එකක් තියෙනවා. පින්වතුනි මේ පහෙන් අපි ගන්නව ඇතුළට අරගෙන මන ආයතන තමයි ලොක්ක. මන ආයතන තමයි හදන්නේ ඕගොල්ලන්ට ඕනේ දේ. ඔය ඇහැ කිය ඔය ඇහැට එහෙම බයින්න එපා අපරාධේ. බුදුහාඳුරුව ඇහැ පිරිසිදු කරගන්න කිව්වේ මොකද්ද? ඇහැ හරහා මන පිරිසිදු කරගන්න කියලා උන්වහන්සේ කිව්වේ. ඇහැ හරහා මනේ හැදෙන ඒවා තියෙන්නේ. අන්න ඒවයි පිරිසිදු කරගන්න. ඇහැ පිරිසිදු කරන්න බෑ. ඇස් දෙක වහගෙන හිටියා කියලා නිවන් දකින්නවා? අන්දිය නිවන් දකින්නවා නෑ. ඇහැ හරහා මනේ වදින ඒවා තියෙනවා. එහෙනම් ඇහැ හරහා ඇවිල්ලා මනේ හැදෙන ඒවා පිරිසිදු කරගන්න කියලා කියනවා. ඉන්ද්‍රිය භාවනාවේ කරන්න තියෙන යන්නේ ඒක. ඇහැට වහලෙක් වෙන්න එපා. මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ කියන්නේ කාටද? මනට. මේ ඔක්කොම කියන්නේ කාටද? මනට. ඇහැට එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඇහැට බණ කිව්වේ නැහැ කාටවත්. මේ කාටද කියන්නේ බණ? මනට. ඇහැ හරහා මනේ හැදෙනවා තියෙන්නේ. අන්න ඒව තමයි මක් කරන්න කිව්වේ. මොනවා කරන්න කියලා කිව්වේ? සාන්ත ස්වභාවයට පත් කරගන්න. එහෙම නැත්නම් අර දැමුණු ඉන්ද්‍රිය නැති බව කියලා කිව්වා. දමනය කරපු ඉන්ද්‍රිය නැති බව කියලා කිව්වා. නේද? කර්ණීමෙත සූත්‍රේ. දමනය කළ ඉඳුරන් නැති බව. එතකොට දමනය කළ ඉඳුරන් නැති බව කියලා කිව්වේ. දැන් ඔබගේ ඇහැ දමනය වෙලා නැද්ද ඔබට? දමනය. බලපන් වම. බලන්න නැද්ද ඇහැ? බලපන් දැන් දකුණ. බලන්න නැද්ද ඇහැ? බලපන් උඩ. ඔබ බලන්නේ. එහෙනම් ඇහැ නම් සංවරයි. නැද්ද? එතකොට අන්දේකට රූපයක් දැක්කේ නැති වුණාට ජාති අන්දෙක් නෙමෙයි නේද? චක්කු රූපය චක්කු විඥානයක් විතරක් තියෙනවා. රූපයක් දැක්කේ නැහැ. මනෝ විඥානයක් තියෙනවා. මනෝ රූපයක් තියෙනවා. මනෝ රූපය. චක්කු විඥානයක් නැහැ. චක්කු විඥානේ හැදෙන්නේ නැහැ අන්දයක්. ඇයි හේතුව? ඇහැ රූපය ගැටෙන්නේ නැහැ. නමුත් මනෝ විඥානේ හරහා මනෝ රූප හදනවා. හිතන්නකෝ ඔබගේ අද්ද ගන්ද වුණා කියලා. හෑ දැන් බණ කියන්නේ ඔබ ඇවිල්ලා ඉඳ ගන්නවා බණ අහන්න. නැදොට මාව මැවෙන්නේ නැද්ද? නැවෙනවා. හැබැයි ඇහැයි රූපයයි මැවෙන්නේ. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය එකතු වෙලාද හැදෙන්නේ? නැහැ. මාව මැවෙනවා. ඒ වගේම තව શબ્දයක් කොහෙන් හරි ඇහුනොත් එහෙම කවුරු හරි මොනා හරි ආස කරපු දෙයක් ඒකට අදාළ මනෝ රූපය හදනවා. ඒකයි කියන්නේ අන්ධ කරගෙනවත් නිවන් දකින්න නැහැ. ඇයි හේතුව? මන හදන හොගාලා. කියන්නේ අපි හිතමු දැන් අයර්ලන්තෙන් ඉඳන් ස්කයිප් එකේ බණ අහන කෙනෙක් ඉන්නවා. එයාට දේශකතුමාගේ රූපයක් දැක්කේ නැති වුණාට එයාගේ මනසේ ඒ රූපය ඇඳිගත්තා. ඇඳගත්තා. දැන් ඔබ ඔබ ඔව්. අපි ඇඳගත්තනේ. ඔව්. එහෙම ඇඳගෙන. දැන් ඔබ දැන් මම දලදා මාලිගාව කියලා කියනකොට පත්තිරිප්පු ඔළුවේ මැවෙන්නේ නැහැ. තාදු කරුණ ඔළුවේ මැවෙන්නේ නැහැ. ඔබ ඔක්කොම මවා ගන්න. එහෙනම් ඇහැ කොහොමද දමන්නේ වෙලා ඉන්නේ? දැන් ඇහැ ගියාද දලදා මාලිගාව බලන්න.
නෑ ගියේ මොකද්ද මන එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ ඇහැ දමණය කරන්න කිව්වම බුදුහාමුදුරුවෝ මේ ඇහැ දමණය කරන්න කියලා කිව්වේ මොකද දමණය කළ ඉඳුරන් නැති බව එහෙම නැත්තම් මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක දේශනා කළේ බුදුහාමුදුරුවෝ මේ ඇහැ පාවිච්චි කළා මන රවුම් ගහනවා ඇහැ නෙමෙයි සරිසරන්නේ සරිසරන්නේ මොකද්ද මන ඒකයි මනම පිරිසිදු කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ කන නෙමෙයි සරිසරන්නේ කනෙන් නිකන් ගන්නවා විතරයි ඇතුළට කනහා සම්බන්ධ වෙන මනයි පිරිසිදු කරන්න ඕනේ ඔක නැත්තම් කරන්නේ දින හැම වෙලේදී නිවන් දකින්න මොකද්ද කරන්නේ මේ ඉස්නාය පද්ධති අනුපන්න කළා නම් හරිනේ නේද මේ කණෙන් එන ඒවත් එන්නේ නැහැ මොහු එන්නේ නැහැ ස්නායු පද්ධති අඩපණ කරා නම් හරි يعني කොමා හයක වගේ ඉන්නවනම් කවුරු හරි දැන් මොකද දැන් නිවන ඉන්නේ එහෙම වෙන්න පුළුවන් බෑ ඒකයි ස්වභාවය එහෙමනම් දැන් මේ ඇහෙන් ඇතුළට ගන්න ඒවා ටිකක් තියෙනවා අන්න ඒකයි මෙතන බලන්නේ මේ මන තමයි ප්‍රධාන කෙනා හිතක් හටගන්න වෙලාවේ ඔබට ඇහෙන් රූපයක් බලන්න හරි හිතක් හටගන්න වෙලාවේ චක්කායතනෙ නෙමෙයි එන්නේ එළියට එන්නේ මොකද්ද මන ආයතනෙ මන ආයතනෙට කියනවා හයවෙනි ආයතනෙ හයවෙනි ආයතනෙ නේද මන ආයතනෙ හයවෙනි ආයතනෙ මන ආයතනෙ නම් අන්න ඒකට කිව්වා මොකද්ද චත්ත ආයතනෙ අන්න චත්ත ආයතනෙ තමයි නාමපත්‍ය චත්ත ආයතන අන්න එතන අර නාම කියන කොටස මොකක්ද දැන් විඥානේ නාම හැදෙන රූප හැදෙන්නේ නැත තාම මේ මනෝ රූපේවත් හැදිලා නැහැ මෙතන ඒකයි මම කියන්නේ මේක මේ හෙන ගම්බීර ස්වභාවයක් මෙතන තියෙනවා මේ විභංග ප්‍රකරණයේ තියෙන්නේ මේ ටික විභංග ප්‍රකරණය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ නිකන් තියෙන ස්වභාවයක් නෙමෙයි විභංගගත කරලා කොටස් කොටස් වලට කඩලා ඒවා වෙන වෙනම විග්‍රහ කරලා තියෙන විභංග ප්‍රකරණය අභිධර්ම ග්‍රන්ථයක් එතකොට ඔය ඔතනින් තමයි ඔය කියන නාම ධර්ම දෙක හඳුන ගන්න පුළුවන් ඔතන තියෙනවා නාමයි රූපයි වෙන් කරලා දේශනා කරලා තින්නේ අන්න එතන ඒක පොඩ්ඩක් හරි කියවපු කෙනෙක් වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ දුන්නේ. මොකද නැත්තම් නාම ධර්ම වලට විඥානේ නොදා ඉන්නේ නැහැ. දැන් මම ඔබට කිව්වොත් එහෙම නාම රූප කියන්නේ කියලා ඔබ මොකද්ද කියන්නේ මට? හ්ම්? නා රූප කියලා කියනවා කයට නේද? ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන කියලා කියනවා නාම. හරි ඒක. ඒක වැරදි නෑ ඒක හරි. හැබැයි ඒක කොහෙද තියෙන්නේ? ඒක තමයි පංචස්කන්ධයේ තියෙන ස්වභාවය. ඊළඟට ඔය නාම කියන කොටසට පස්ස වේදනා සංඥා චේතනා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලාත් අයිති වෙනවා ආයෙ තව කොටස. ඒවටත් නාම කියලා කියනවා. පටිච්ච සමුප්පාදේ එනවා නාම කියලා කොටස. පටිච්ච සමුප්පාදේ නාම රූප කියලා දෙකක් එනවා නාම කියලා තනි තනි කියන අවස්ථාවකුත් තියෙනවා. නාමපත්‍ය චත්තායතන. ඊට පස්සේ නාම රූපපත්‍ය චත්තායතන කියලාත් හැදෙනවා. අන්න මනෝ රූපේ හැදිච්ච වෙලාව. නාමපත්‍ය චත්තායතනං කියලා හැදෙනකොට එතන මනෝ රූපේවත් හැදිලා නැහැ තාම. මේ බලන්න දැන් ඔබ මේ එක හිතක් හිතන්නේ යනකොට වෙන දේ ගැන මේ කියන්නේ. ඒ කියන්නේ තප්පරයකින් ප්‍රොපෝටියෙන් පංගුවක් වෙන විදිහ ගැන මේ කියන්නේ. ඒකත් පටිච්ච සමුප්පාද චක්‍ර හතරක්. ඒ කියන්නේ 44 ආකාර පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා තප්පරයකින් කෝටියෙන් පංගුවක්. මේ හිතක් ඇති වෙන්නේ ඔන්න ඕක හරියට විග්‍රහ කරගත්තාම ඔබට තේරෙයි ඔබට මේක පාලනය කරන්න බෑ ඔබගේ හිතවල. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? පුළුවන් තරම් ධර්මය අහලා ලෝක යථාර්ථය අවබෝධයට ගන්න. ගෑනු කෙනෙක්ගේ අතක් දැක්කනම් අත විතරක් දැකලා හරියන්නේ නැහැ. හැමතේ යටින් තියෙන එකක් දකින්න ඕනේ. මේ මේක මෙහෙමනේ. එහෙනම් මේකේ මොකද්ද ඉඳින්න තියෙන්නේ? මේ දැන් ඔබ දැන් ඒක තමයි ඔබ ඇතුළට කාවද්ද ගන්න තියෙන්නේ. කෙනෙක් ඉන්නවා අතක් එවින ආසා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයාට යථාබෝධයට ආව නම් හංකඩයක් ඇතුලේ ඇටකරු ටිකක් දාලා මස්ලේ ටිකක් දාලා එහෙම තියෙන උරයක් දෙනවා මේක ඉමේ මේ හිටහන් කියලා. එහෙනම් ඒකයි මේකයි අතර වෙනසක් තියෙන හේතුවක් නේ. මොකක්ද මේ දෙකේ තියෙන වෙනස? ඇටකරු මේ අතක තියෙන ඇට ටිකක් දාලා ලේ ටිකක් දාලා මස් ටිකක් දාලා නහර වැල් ටිකක් දාලා මේ වගේම මොන හරි රබර් වලින් හංකඩයක් හදලා ඕක දෙනවා දැන් ඉමපා. ඒකයි මේකයි අතර කිසි වෙනසක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද අරක දැක්කයි කියලා මිනිස්සුගේ හිතේ ඒක ඇඳෙන්නේ නැහැ. අර කාමය කියන එක හැදිලා එන්නේ නැහැ. හැබැයි මේ දෙකම එකයි නේද? දෙකේ මේක එකම විදිහනේ ඔක්කොම තියෙන්නේ. නමුත් හැබැයි ඔක්කොම මොකුත් නොකිය. ලක්ෂණ කාන්තාවක් හැබැයි යගේ අත නැහැ. එයාට රබර් වලින් ගාන්න අතක් හදලා තියෙනවා. පේන්නේ නැහැ බැලු බැලුවට.
දැන් හොඳට හිත හදාගෙන ඉඳින්න බලන්න ඉඳලා තියෙන්නේ මොකද්ද රබර් එහෙනම් මේ මිනිහට ඉඳින්න ඕනේ අතක්ද නැත්තම් අර කාන්තා අත සුදු කාන්තා අත කියන්නේ මොන හරි ගාපු කාන්තා අත ඔන්න ඔය ස්වභාවය නේද ඉඳින්න ඒක නේද මේ ඔළුවේ හදාගෙන මේ ඔළුවේ හදාගෙන තියෙන එකනේ මේ ඉඳින්නේ හැබැයි ඔබගේ ඔළුවේ හදාගත්තා නම් මේ කාන්තා අත ඔව් කංකඩේ තියෙන ඔව් හංකඩේට යට ඇට සැකිල්ල තියෙනවා. ඔව්. ඒකට ඒක උඩින් මස් පොඩි පොඩ්ඩක් තියෙන. දැන් මේ ඇඟිල්ල තඹගෙන කන්න කිව්වොත් එහෙම මොකද මේ? මේ කන්න මොනවද තියෙන්නේ? වැඩි හරියට තියෙන ඇටනේ. හංකඩේ කරලා ගැහුවට පස්සේ තියෙන තනි කර ඇට මේ. චූට්ටක් විතරදී තියෙන සුප්පු කළ ගන්න පුළුවන් ප්‍රමාණය. හරි මිනිහෙක් ගියෝ නැහැ කුකුලෙක් ගන්න. කුකුලෙක් මේ වින් කනවා කියලා කන්න. නේද? ඈ ඒකේ තියෙන ගන්න දෙයක් නැහැ නේ හංකඩේ එහෙම අයින් කරලා දැම්මොත් එහෙම මොකද මේ? අරණටික විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අපි ධාතු විදිහට බලන එක නේද? ඔව් ධාතු විදිහට වඩා ඒක අපි මේ කුණුක විදිහට බලන ක්‍රම වේද. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද යතහ? ඒ තවත් ඕක ඩීප් ගියාට පස්සේ තමයි ධාතු විදිහට බලන්නේ. එතන මේ එතකොට දැන් මේ හිත ගන්න එක විදිහක් තියෙනවා. හිත ගන්න එක විදිහක් තියෙනවා. හිත ගන්න විදිහ තමයි ආ මේ ලස්සන කාන්තාත දැන් මේක ඉඹ ගන්න තමයි ඕනේ. සාමාන්‍ය හිතනම් ඒකම තමයි අල්ලන්නේ. දැන් හිතන කාවද්දනව මොකද්ද? මේකේ යථාර්ථය. මොකද්ද මේකේ යථාර්ථය? මස්තික හංකඩේ තියෙන ඒක ඇතුලේ ලේ ධාතු ගමන් කරනවා. ඊළඟට ඒක ඇතුලේ නහර වැල් ටික තියෙනවා. ඒක ඇතුලේ මස් පොඩ්ඩක් තියෙනවා. ඒක වට කරලා මේ හංකඩේ දැන් තියෙනවා. අන්නේ යථාර්ථය ඔළුවට ආවන. මේකට ඔබ ඊය කියන්නේත් නැහැ. ඉඹින්න යන්නේත් නැහැ. අන්න ඔබ දැන් ඔබගේ අර අර හැදෙන සිත් පරම්පරාව මොකද කරන්නේ? ධර්මයෙන් පෝෂණය කරනවා. මොකද අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාමං නාම පත්‍ය චත්තායතන. දැන් චත්තායතන 6 වෙනි මන මේ මන ආයතනේ හැදුණා. හැබැයි මේ තාම මේ මන ආයතනට අදාළ රූපේ හැම කොට නැගුණේ නැහැ. චක්කායතනං හැදිලා තියෙනවා. ওই විදිහට චක්‍රය යනවා. ඒ ගියාට පස්සේ ආයි පටන් ගන්නවා. ඒ චක්‍රය ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ආයි පාර චක්‍රය පටන් ගන්නවා. මේ ඔක්කොම බලන්න අවිද්‍යාවෙන් එන්නේ. මේ තාම හිත හැදිලා ඉවර නැහැ. හිතෙන් හතරෙන් එකක් තමයි දැන් මේ හැදිලා තියෙන්නේ. හයි හයි. නෑ නෑ. චක්කායතන කියන්නේ දැන් සලායතන කියලා කියන්නේ මොකක්ද? සලායතනය කියලා කියන්නේ ආයතන 6ටම. 6ක් වූ ආයතන තමයි සලායතන කියන්නේ. චත්ත ආයතන කියන්නේ මොකක්ද? 6 වෙනි ආයතනය. දැන් ආයතනේ 6 ආයතන 6ක් තියෙනවා. 6 වෙනි ආයතනයක් තියෙනවා. මොන ආයතන? චක්ක ආයතන, සෝත ආයතන, ගාන ආයතන නේද? එහෙම තියෙනවනේ නේද? ජීව ආයතන, කාය ආයතන ඊළඟට මන ආයතන. එතකොට මන ආයතනේ තමයි කීවෙනි ආයතනේ? 6 වෙනි ආයතන. සලායතන කිව්ව මොකද? 6. 6මයි තියි. 6ම එකට තමයි සලායතන වෙන්නේ. චත්ත ආයතන කියලා කිව්වේ මොකද්ද? 6 වෙනි එකට. දැන් 6 වෙනි එක තමයි මෙතන හැදෙන්නේ. ඒකයි කිව්වේ මනෝ පුබ්බංග මාදම්. මනෝ සෙට්ටා මනෝමය. මන තමයි මුලින් මූලික වෙලා හැදිලා ඉන්නේ මේ හැම එකම. ඔබ කොච්චර ඇහැට බැන බැන හිටියත් ඇහෙන් රූපයක් දකින්නත් මනෙන් ඕඩර් එක යනවා. ආය ඇහැ ඇරිලා ඇහැට ඕන එකද ගන්න? ඈ නෑ ගන්නෙ මොකද්ද? මනට ඕන එක ගන්න. එහෙනම් මනයි පිළිසුදු ගන්න තියෙන ඇහැ නෙමෙයි. ඇහැ ඇරලා ඇහැ ගන්නෙ හරි එක. ඇහැ ගන්නෙ මොකද්ද? තියෙන ටික. මන ගන්නෙ මොකද්ද? ඕන එක. Taman කැමති එක. මනට අදාළ ගෝචර වෙන එක. එහෙම නෙමෙයි. ඇහැ ගන්නෙ ඇහැ නේද? ඇහැ ගන්න එතන තියෙන එක මොකක් කරේ? නමුත් මන ගන්නෙ මොකද්ද? මනට ඕන එක. ඔබ කාමුකයි නේද? එතන ඔබ කාමුකයි කොහමද? ඔබෙක් මෙතන නැහැ. එහෙනම් මොකද්ද මේ කාමුක? මේ යන සිත් පරම්පරාව කාමුකයි. අන්න එතකොට ඔබ කාමුකෙක්. දැන් අපි මිනිහෙකුට කියන්නේ ඔබ මහා කාමුකෙක් බං. කාමුක සිද්දරන්. අන්න හරි. කාමුකෙක් කිව්වේ ඇයි උට? දැන් මේ යන සිත් තේලි ඔක්කොම මොනවද? අවිද්‍යාවෙන් ගොඩනැගෙන කාමයේ අදාළ ඒවමයි යන්නේ ඔක්කොම. අන්න එතකොට මොකද්ද?
කාමයා දැන් බලුත් මොකද්ද ඒකට අදාළ දැන් කොහොම උපදිනවා එතකොට මේ කාම කාම හදන්නේ දැන් මොනවද අතීත අනාගත වර්තමාන අර ස්කන්ධ පහ තමයි දැන් මේ අල්ලගෙන දඟලන්නේ අතීත අනාගත වර්තමාන ඒ කියපු ස්කන්ධ පහ අල්ලගෙන තමයි දැන් මේ දඟලන්නේ ඒ ටික අල්ලගෙන ඉවරලා මොකද කරන්නේ දැන් මේ වේගෙන් යනවා දැන් ඔබට හිතනවා කාව හරි කේලමක් කියලා බිඳවන්න දැන් මොකද වෙන්නේ දැන් මේ වෙලාවේ ඔය මොකේද කේලමක් කොහමද කේලම වුනේ දැන් මේ මොකක් හරි ටිකක් අරගෙන ඉවරලා දැන් මොකද කරන්නේ දැන් මේ වේගවත් සිත් පරම්පරාවක් යනවා හොගාලා මෙහෙම ඒ යන හැම එකක්ම මොනවද කේලම් දහගතයි කේලමක් කියලා බිඳවන්න කේලමක් කියලා බිඳවන්න මහා විද්‍යාවකින් ද්වේෂකින් කටයුතු කරා ඔන්නෝම ක්‍රමවේදයකට හැදෙන පළවෙනි එක ගිහිල්ල ඉවරුනහම දෙවෙනි එක පටන් ගන්න දෙවෙනි එක ගිහිල්ල ඉවරුනහම ඔන්න තුන්වෙනි එක පටන් ගන්න තුන්වෙනි එක ගිහිල්ලා හතරවෙනි එක යනකොට තමයි පින්වදෙනි ඔය කියන සලායතන කියන එක හැදෙන්නේ තුන්වෙනි එකේදී හැදෙන්නේ මොකද්ද නාම රූප පත්‍ය චට්ඨායතන අන්න දැන් හැදුණා මොකද්ද මනෝ රූපේ නාම රූප පත්‍ය චට්ඨායතන හැදෙනවා අවිද්‍යාවට ඒ හිත මත ඉඳගෙන තමයි අනික් හිත හදන්නේ. ඒ හිත මත ඉඳගෙන තමයි අනික් හිත හදන්නේ. ඒක නිසා තමයි කියන්නේ තමන්ගේ බිරිඳට හරි ස්වාමි පුරුෂයාට කේන්ති ගියාට පස්සේ තමන් හද නැතු ඉන්න ඕනේ. ඇයි? ඇයි? එයා දැන් මේ එක දිගට බිල්ලිම හදාගෙන 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 යනවා. එහෙනම් ඒ වෙලාවේ ධර්මයේ කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක ගෝචර නැහැ. මේ කරුමෙට මොකද වෙන්නේ? ස්වාමී පුරුෂයා හෝ භාර්යාව අප්‍රමාණ පව් ටිකක් කරගත්තට පස්සේ හිමීට ඉතින් කියලා දෙන්න වෙනවා අනේ වා එහෙම කරපේක හරින්නේ නැහැ. එතකොට වැහැලනේ බිල්ලිමේ. එතකොට ඉතින් කරගන්න ලොකු පාප කර්ම ටික කරගෙන ඉවරයි. හැබැයි ඊට පස්සේ බිල්ලිමෙන් බහිනවා. වැහැලා මොකක් හරි හොඳ එකක් ප්‍රඥාවන්ත දෙයක් ගොඩනගාගෙන ගොඩනගාගෙන යද්දි ඔන්න අරක කියනවා. ඔයා මේ වෙලාවෙ එහෙම කරපේක හොඳ නැහැ නේද? ඔයා මෙහෙම කිව්වා නේද? ඉතින් එහෙම කිව්ව එක හරි නැහැ නේද? ආදි වශයෙන් දැන් ඔබ විග්‍රහ කළොත් එහෙම මොකද වෙන්නේ? අන්න දැන් ඔබට තේරෙනවා කාටද මේක ස්වාමි පුරුෂයාට වෙන්න පුළුවන් බිරිඳට වෙන්න ඕන දැන් ඔබට ඒක තේරෙනවා හැබැයි අර වෙලාවේ කිව්වොත් එහෙම මොකද ඒක ගෝචර නැහැ ඒ වෙලාවට ඔබ ඒක ගන්නෙ නැහැ හේතුව මොකද්ද එකක් මත එකක් හදාගෙන යනවා ඒකයි කියන්නේ පිටින් අර අතනින් ගිහිල්ලා පළවෙනි එක ගිහිල්ලා අතරින් නතර වෙනකොට ඒකෙන් ලැබෙන එනර්ජි එකෙන් තමයි අනිත් එක පටන් ගන්නෙ එන ලේසි වැඩන්නේ මේ අනිත් එක එන්නේ අනිත් එකින් අරිටත් වඩා මහ වේගෙකින් ඔහොම හතර වාරයක් ගිහිල්ලා එක හිතක් ගොඩනගන ඔන්න ඕක ඇතුලේ තමයි තින්ගදෙන ඔය කියපු නාම රූප කියන කොට මේ නාම කියන කොටස ඇතුලේ ඔන්න තියෙනවා මොකද්ද වේදනා සංඥා සංඛාර මොකද හතර පාරක් කියන්නේ මොකද්ද පාරවල හතර ඒ කියන්නේ සම්පූර්ණ නාම චක්‍රය හතර පාරක් කරගෙන තමයි එක හිතක් හටගන්නේ ඒ කියන්නේ මෙහෙම ගන්න සමේකට කලින් පුස්කාර හදගෙන ඔව් හතරක් හටගෙන ඉවරයි ඒ හතරක් ඒකයි කියන්නේ ඒකෙන් ඔබ අවබෝධයට ගන්න ඕන දේ තමයි මේ ඔබ හිතනව නෙමෙයි ඔබට හිතෙනවා මම දැන් මේක මේදී කලිනුත් ඔබට කිව්වා දැන් මේවා ගැන කියන්න නැතුව මේ ප්‍රශ්නයක් අහලා තියෙන නිසා මේවට මේ තාම මේ වටින් මේවට මේ උත්තර දෙන්නේ මේවට හරි උත්තර දෙන දවසක් තියෙනවා පින්වදෙන ඒ දවසට ඔබට අවබෝධයට ගන්න පුළුවන් වෙලා තියෙනවා දැන් මේවා ලංකාවේ ඉන්න වැඩි හරියක් දෙනාට කිව්වට වැඩක් තියෙනවා. දැන් අපේ ලංකාවේ දේශක මහත්තුරු කියන මුල් බණ තමයි හරිය. මේ පස්සේ කියන බණ නම් හරියන්නේම නැහැ. ලංකාවට ඇවිල්ලා අර මුල් දේශනා ටික තමයි අපි මේ මිනිසුන්ට දෙන්න පුළුවන් තරම් ඒවා තමයි මිනිසුන්ට තේරෙන්නේ. හරි. ඇයි? දැන් මේක කිව්වොත් එහෙනම් මේවා තේරෙන්නේ බොහොම ධර්මයේ ගැඹුරට ගිහිල්ලා ඉන්න පිරිසට. හැබැයි මේවා දැනගන්න ඕනද නිවන් දකින්න? නැහැ නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි නිවන් දකින්න ඕනේ. ඒක හරියට අවබෝධයෙන් ගත්තා නම් ඒක බදාගෙන ගියාට පස්සේ නිවන් දකින්න. නමුත් මේක හොඳයි ඉතින් දැනගන්න. කොහොමද මේක වෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකද්ද? පරිසම්පාදේ. හැබැයි මේ ගැඹුරට යන්න පරිසම්පාදේ නෙමෙයි. ඉතින් ගැඹුරට යන්න මොකද වෙන්නේ? මහා සාගරයට බැස්සා වගේ තමයි.
දැන් එතකොට එහෙනම් බලන්න දැන් ඔබ හැමදෙස්සම අවබෝධයට ගන්න ඕනේ දේ තමයි ඔය ඔබගේ හිත ඔබ වශයෙන් තියන්න බෑ. ඒක මේ ඔබට ඕනේ ඉඳ හැදෙනව නෙමෙයි. දැන් මට ටීවී එක බලන්න ඕනේ. දැන් ඔබට හිතනවාද පින්වදනි? නිකන් හිතන්න. ටොයිලට් එකේ වාඩි වෙලා ඔබ වැසිකිලි කෘත්‍ය කරන වෙලාවට ඔබට හිතනවාද මට දැන් කන්න ඕනේ කියලා? හිතේ මේ දින සම්භාවිතාව හරි අඩුයි. ඔවුද නැද්ද? හේතුව මොකද්ද? බොහොම අපිරියාවෙන් ඉන්නේ. ආහාර ගැනත් එච්චර ඇල්මකින් නෙමෙයි ඉන්නේ. මොකද දැන් ගත්ත ආහාර පිට කරන වෙලාව. එහෙනම් ඒ මොහොතේදී පින්වතුනි එන්නේ නැහැ නේද ඒවා. හැබැයි ඒ මොහොතේදී ඔබට එනවා නේද සෙන්ට් එකක් තිබ්බනම් හොඳයි කියලා. ඇයි? දැන් ඔබ ඒකට අදාළ දෙයක් තමයි දැන් හිතට අරමුණු වෙන්නේ. ඒකයි අරමුණක් ඕනේ. අරමුණක් එනකොටම මොකද වෙන්නේ? අන්න අවිද්‍යාව නැගෙන ඩට 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 ගාලා අර හතර හදලා දෙනවා. ඕගල් දැන් ඔබ ටොයිලට් එකේ විනාඩි 15ක් හිටියන හිත ප්‍රකොටි ගන්නක් හැදෙනවා මොකක් සම්බන්ධවද? ඔය කියන සුවඳ සම්බන්ධ. නෑ නෑ ඒක නෙමෙයි සවැන්දරා සුවඳ තමයි හොඳ. නෑ ඒක නෙමෙයි අරලිය සුවඳ හොඳයි. ආදි වශයෙන් දැන් ඕක ඇතුළේ ඉඳගෙන මොකද කරන්නේ? ඔය එක එක જાතියේ සුවඳ ගැන. හැබැයි ඒ වෙලාවට ආහාර ඇදලෙනව හරි අඩුයි. ස්පර්ශ ඇදලෙනව හරි අඩුයි. අර වගේ එකක් තමයි ඇදලෙන්නේ. හැබැයි ඒ අතරේ ඔය මේ දොරේ හරි ගහලා තියෙනවා නම් කොහෙද රූපයක් එන්නේ? දැන් මොකද වෙන්නේ? ඕන ඩග්ගල ඒකට හිත ඇදලා යනවා. ඇයි මොකක් හරි අරමුණක් ඕනේ. ඒ අරමුණ ටික කොහෙද තියෙන්නේ? අරමුණ ටික කොහෙද තියෙන්නේ? අර මලු ටිකේ. ටොයිලට් එකට ගියත් මලු දාලා යන්නේ. ඔක්කොම මලු කරේ. මොන මලුද? පංචස්කන්ධ මලු කරේ තියෙන්නේ. ඒ පංචස්කන්ධ මලු කොහෙන් ඒ කරේ ඉල්ලගෙන ඉන්න නිසා ටොයිලට් එකේ හිටියත් පන්ති එකේ හිටියත් කාර්යයක හිටියත් කොහේ හිටියත් මරණාසන්න ඇඳේ හොස්පිටල් එකේ හිටියත් මොකද වෙන්නේ? ඒව කරේල්ලගෙන ඉන්නේ කොවිඩ් ටග් ගාල එකක් අරගන්නවා ටග් ගාල හිත හදා හද යනවා. හදලා ඒක දානවා මේකට මෙතන එකක් අරගෙන හිත හදා හදාද කියලා ඒක දානවා මේකට හිත හදා හදාද කියලා. එතන ඔන්න අනාගත එකක් අරගෙන ඒක දානවා අතීතෙට. හරි. ඇයි අනාගත එකක් අරගෙන කරගෙන කරගෙන ගියා දැන් අතීතෙට දැම්මා. ඉතින් ඔහොම ක්‍රමවේදයක් තමයි යන්නේ. එහෙනම් ලොකු සම්බන්ධයක් තියෙනවා මේ දෙන්න අතර. පංචස්කන්ධය සහ පටිච්චසමුප්පාදය අතර ඕක තියෙනවා. හැබැයි පංචස්කන්ධයේ තියෙන්නේ මොනවද? අතීත අනාගත වර්තමාන කොටස්. අරගෙන්නේ මොකද්ද? යම් ක්‍රියාදාමයක්. සිත ගොඩනැගීමේ ක්‍රියාපටිවාදියක් තමයි එතන යන්නේ. අනහරි. ඉන්පුට් එක විතරක් නෙමෙයි, අවුට්පුට් එකක් වෙනවා. එයි මොනවාද? ඈ මෙතනින් ගත්ත විතරක් නෙමෙයි. ආයි කරගත්ත ටික ආයි මේකටම දානවා. ඇයි පස්සේ ගන්නේ? ඕනුනොත් එහෙම. ඒ තරම් ඇලිලා ඉන්නේ. දැන් වැතිකිලිට යන ඒවා නම් අතහැරලා දානවා. නමුත් හිතේ හිතෙන් හදලා හිත කාලේ ඉවර වෙන ඒවා තියෙන. දැන් ඇඟ කාලේ ඉවර වෙන ඒවා වැතිකිලිට දාලා නිකන් ඉන්න හොදදලා. හැබැයි හිත කාලේ නිකන් ඉන්න. ඒවා නිකන් ඉන්නවා. නෑ නෑ ඒවා ආයි දා ගන්නව මොකටද? ආයි කන්න පස්සේ. එකම කතාව දෙපතාව බලලා නැද්ද? ජීවිතේ කවදදක්ක? එකම චිත්‍රපටිය දෙවතාව බලලා නැද්ද? තියෙනවා. එක චිත්‍රපටියක් මේට අවුරුදු 5කට කලින් බලන නැවත වතාවක් ආයි බලලා නැද්ද? බලලා තියෙනවා. කොහොමද එහෙම? එන අවුරුදු පහ හද නැති හිටියේ කොහොමද? ඒකට අදාළ අරමුණ ආවේ නැහැ. ඔන්න මෙහෙට ආවට පස්සේ කවුරු හරි යාළුවෙක් කියලා කියනවා මං අරක බැලුවනේ. කියපු ගමන් මොකද වෙන්නේ? ආ ටග් ගාලා මලුපයේ තියෙනවා බඩු මොකද කරන්නේ ටග් ගාලා ගත්තා. ඈ අරගෙන දැන් ඊට පස්සේ ටිකක් කළා දැන් මේ අර අරක ටච් කළානේ දැන් තියෙන්නේ දැන් මොකද කරන්නේ? දැන් පඬිතු සමෝපාදි සක්‍රිය යනවා ලක්ෂ ගාන. ඔය අතර දැන් හොඳට විඳිනවා දැන් අර වරුප් එක. එහෙම විතරක් විඳලා හරියන්නේ. දැන් බලන්න. දැන් මොකද කරන්නේ? ගෙදර ආවා. ටීවී එක දාගත්ත බැලුවා. බල්ලේ විතර ආයි කොහෙටද දාන්නේ? හැබැයි හරිම අර පරිස්සම්. ඇයි? වීසි කරන්නේ නැහැ කිසි දෙයක්. ඔක්කොම අරගෙන ආයි දාගන්න කොහෙටද? මල්ලට. ඕන් ඔය මල්ලේ රෝන්ද ගැසීම තමයි තියෙන්නේ සතර කියන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදේ යන ක්‍රියාවලියයි ඔය දින ස්කන්ධ පහේ දින ක්‍රියාවලිය අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි එකම නෙමෙයි. තව තව තේරෙයි පිංගුදිනේ මේ අපි හැමදාම පරිසම්පාදේ කතා කරමු පොඩ පොඩ. රහතන් වහන්සේගේ වැඩ පිළිවෙල වෙනස් වෙනවා. රහතන් වහන්සේ මේ මළු අහලානේ තියෙන්නේ. ඒ කියන්නේ අර සංඛාර කියන තැනින් කැඩෙනවා නේද? අපි සංඛාරයි සංඛාරයි විදියට. ඔව්. දැන් අපි දැන් මෙතන ගත්තොත්. දැන් ඒ පරිසම්පාදේ දැන් ස්කන්ධ පහ ගත්තොත් එහෙම ස්කන්ධ පහේ ඔබ වෙලා තියෙන මොකද්ද? මලු කරේ තියාගෙන ඉන්නේ. කොයි වෙලේ හරි ගන්න බලාගෙන ඉන්නේ හැමතිස්සෙම. රහතන් වහන්සේගේ වෙලා තියෙන්නේ ඔය තියෙනේ තියෙද්ද? දැන් රහතන් වහන්සේ නමක් දකින්න විසාකාව.
දැක්කට පස්සේ සුජාතාව මතක් වෙන්නේ නැහැ නේද හදන්න නේද විසාකාව තමයි මතක් වෙන්නේ එහෙනම් උන්වහන්සේ මේ සියල්ල නැති කරලා නේ උන්වහන්සේලාත් මනෝරූප හැදෙනවා උන්වහන්සේගේ පටිසමුප්පාද චක්‍රය යනවා හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද අවිද්‍යාව අවිද්‍යාවෙන් නෙමෙයි ඒව නැගෙන්නේ ඒක නිසා ආයතනක වශයෙන් එකතු කිරීමේ පටිපාටියක් නැහැ ගොඩ ගහන්නේ නැහැ ගොඩ ගහගන්න ඒවා තමයි අරවට දාන්නේ මන ආයතනේ මොන හරි හැදුවා නම් හදපු එක දාගත්තම අල්ලට හදන්නේ පැදක් හදන හදන එක මළු වලට පුරව ගන්න කියන්නේ එනේ මූර්ත තියා ගන්නවා නේද ඩෙත් දේවා අන්න හරි විසාකාව සුජාතාවත් නෙවෙයි මළු වලට දාගන්නේ විසාකාව සහ සුජාතාවගෙන් හදාගන්න දාගන්න අන්න ඒවා දාගන්න එතකොට දැන් හිතන්නකෝ රහතන් වහන්සේ නමක් හරි විසාකාව දකින්න විසාකාවට අවුරුදු 20 දී දකින්න ඒ රහතන් වහන්සේ එතනින් එහාට මේ ඒ නුවරින් යනවා ආයි අවුරුදු 40කට පස්සේ කවුරු හරි මුණ ගැහිලා අහනවා ස්වාමීනි විසාකා සිටු දිනේ පූර්වාරාමයේ කරලා පූජා කරලා තියෙනවා අපිට හරිම සන්තෝසයි අනේ සාදු ඒ කියනකොට අර හාමුදුරන්ට අරමුණක් දුන්නානේ ඒ අරමුණ ඔස්සේ ඒ හාමුදුරන්ට විසාකාව මැවෙන්නේ නැද්ද හැබැයි මැවෙන්නේ මොකක්ද අවුරුදු 20 ඇයි ඒක මල්ලේ තියෙන්නේ හැබැයි උන්වහන්සේ මලු කරේ තියන්නේ එහෙම ඉන්නවද නෑ මලු තියෙනවා කරේ තියන්නේ නෑ අපිට වෙලා තියෙන මොකද්ද මලු තියෙනවා මලු ඔක්කොම කරේ ගහගෙන ඉන්නේ කොයි වෙලෙත් අල්ලන්න බලාගෙන ඉන්නේ අත තියාගෙන ඉන්නේ මල්ලට තංගල මිර්ග ගන්න විතරයි තියෙන්නේ අන්න එතන තමයි අපි ඉන්නේ රහතන් වහන්සේ නෑ තියනකන් තියේ එහෙනම් උන්වහන්සේ අතාරින් මේ උන්වහන්සේ පිරිනවම් දවසට මොකද වෙන්නේ මලු තියෙනවා නමුත් උන්වහන්සේ මලු දාලා යන්නේ අපි මොකද කරන්නේ යන යන මලු අරගෙනයි යන්නේ අන්න එහෙම ස්වභාවයක් තියෙන්නේ අන්න ඒකයි පිංගොද දැන් මෙතනදී තව කාරණාවක් තියෙනවා ගන්න මේ සසර කල කිරෙනවා කියන්නේ ඔය හරියට කතා වෙන එකයි මම මේ ළඟදි කල්පනා කරලා බැලුවා මේ මිනිස්සු මොකද්ද මේ සසර කලකිරිනවා කියන්නේ පිංගදෙනි සසර කලකිරිනවා කියලා කියන්නේ ගෑණි මැරුණාම මිනිහා කියනවා සසර කලකිරිනවා කියලා අම්මා මැරුණාම පුතා කියනවා සසර කලකිරිනවා කියලා මිනිහා කෑලි කෑලි වලට කපලා දාලා දීවහම දැන් අයියෝ මට සසර කලකිරුණා ඒක දැකලා පිංගදෙනි ඒ කාලේ හිටපු රාජකුමාරවරු සිටු කුමාරවරු මහණ උනේ මොකක් කලකින්ද සසර කලකින්ද අද මහණ වෙන්නේ මොකක් කලකින්ද මොකක් හරි පෞද්ගලික දෙයක් කලකින්ද ජීවිතේ කලකින්ද අන්න ඒකයි පිංගදෙනි මේ ඒ මහණකම සම්පූර්ණ නැත්තේ එහෙනම් සසර කියන්නේ මොකද්ද සරි සරි මේ ජීවත් වෙන එක මහ කරදරයක්. ඇයි රජකුමාරයාට මොන කරදරයක්ද නැත්තා? දැසිදස්සෝ ඉන්නවා, කන්න බොන්න ඕන තරම් තියෙනවා, සුවඳ විලවුන් හැම එකක්ම තියෙනවා. ඇඳුම් පැළඳුම් ද ඕන එකක්. කාන්තාවද ඕන එකක් තියෙනවා. නැත්නම් මොකද්ද? ලොකුම දුක මොකද්ද? ජීවත් වෙන දුක තියෙන්නේ. මේ ජීවත් වෙනවා කියන එක පොඩි කරදරයක්ද? එහෙනම් පින්වතුනි ගෑණියෙක් ගැන කලකිරිච්ච කෙනා තව ගෑණියෙක් දැක්කහම කලකිරීම ඉවරයි නේද ජීවිතය ගැන කලකිරිච්ච කෙනා ඒ ජීවිතේ ගිහිල්ලා තව ජීවිතයක් හම්බුනහම ඒ කලකිරිල්ලත් ඉවරයි නේද ඔන්න හොඳට බලන්න මොකද්ද මේ කලකිරෙන්න ඕනේ දෙය කියලා රූපයක් ගැන කලකිරින කෙනා රූපයක් ගැන කලකිරිච්ච කෙනා තව රූපයක් දැක්කහම ඒ කලකිරිල්ල ඉවරයි නේද නමුත් පින්වතුනි සරිසරීම ගැන කලකිරිච්ච කෙනා කවද්ද සරිසරීම මේ ඒ කලකිරීම නැති වෙන්නේ මොකක් වුණාම සරිසරීම නවත්වා ඒකයි සසර කලකිරුණා කියලා කියන්නේ එහෙනම් ඔබගේ යම් දවසක සසර කලකිරුණා නම් පින්වතුනි ඒ කියන්නේ ඔබ ලෑස්ති නිවන් දකින සරිසරීම කලකිරුණා නම් මට දෙවි කෙනෙක් වෙන්න chance එක දිනවා කාටද යන්න ඕනේ බෑ මට යන්න බෑ බ්‍රහ්මලෝකේ යන්න පුළුවන් කාටද යන්න ඕනේ නෑ මට යන්න බෑ
අරූපෙට යන්න පුළුවන් යන්න ඕනේ එයා යන්න බෑ මනුස්ස වෙන්න බෑ හැම සැපයක්ම දෙනවා ඒත් බෑ ඇයි කලකිරලා ඉන්නේ මොකක් ගැනද සැරිසැරි ගැන මේ දේවල් අල්ලගෙන සැරිසරන එක මහා කරදරයක් අන්න ඒක ගැනයි කලකිරලා ඉන්නේ ඒක ඒක ගැන කලකිරිච්ච කෙනාට පින්වතුනි වෙන කිසිම සැපයක් නැහැ අන්න එයා තමයි කියන්නේ නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි ඔන්න හොඳ කමට අහන්න මේ සියලු ලෝක අනාතයි නිවන සාන්තයි නිවන ප්‍රණීතයි ටික කාලෙකින් හැමදැනම එපා වෙන්නේ එහෙමයි ඒ කියන්නේ ශුන්‍යභාවයේ ඔව් හිස් බවක් කියලා දැනෙනවා. ඒ හිස් බවක් දැනෙනවා කියලා කියන්නේ මෙහෙමයි. ඔය හිස් බව කියන එක දකින්න ඕනේ ගත යුතු හරයක් නැහැ කියලා. මේකේ මොන හරයක්ද? දැන් පුටුවේ හිස් බවක් දැනුණහම මට ඕනේ නැහැ පුටු කියලා විසිකලොත් එහෙම මොකද වෙන්නේ? ඒක සම්ප්‍රජානෝ නෙමෙයි. අර නුවණින් දකින ස්වභාවය නෙමෙයි. දකින්නේ මොකද්ද අට්ටි යති හරායති jigucchati ඇට වගේ ඉතින් වැඩකට නැහැ වෙහස විතරයි හරායති කිසි හරයක් නැහැ ලැජ්ජසහගත දෙයක් මේ වේ අසුරු කරනවා කියන්නේ jigucchati jigu වශයෙන් ඉවත් කළ යුතු දෙයක් අසුරුවට සුදුසු දෙයක් නෙමෙයි අයින් කළා දා යුතු දෙයක් ආන් ඒක තමයි පිටින් හිස් බව කියලා දැනෙන්න ඕනේ ඒ කියන්නේ වටිනකමක් නෑ හිස් මිසක් ප්‍රයෝජනෙට ගන්න නෑ නෙමෙයි දැන් වාහනයක් ඔබ පාවිච්චි කරනවා හැබැයි ඔබ දකින්න මේ වාහනේ මොන මොනවද මේක මොන හරයක්ද මට මේක ගන්න තියෙන මෙතන ඉඳලා අතනට යනවා නම් එච්චරයි මට අර හිස් බවක් දැක්ක එක ඒක තමයි දකින්න ඕන හිස් බව ඒ කිව්වේ මොකද්ද කිසිම වටිනකමක් නෑ දැම්ම බින්දුවට හිස් කියලා කිව්වේ මොකද්ද බින්දුවයි කෙලින්ම බින්දුවට දැම්මා හැම දෙයකම වටිනකම බින්දුවට දැම්මම එක දෙයක් ඉතුරු වෙනවා ජීවිතේ වටිනකම වැඩි ඉතුරු වේවැ වටිනකම අඩුයි ජීවිතේ වටිනකමක් බින්දුවට ආවන අන්න එදාට අර එතකොට යාට ජීවිත ආසාවක් නැහැ දැන් ඔබ වාහනේ වටිනකම බින්දුවට දැම්මන ළමයා පොඩ්ඩක් වාහනේ මේ වමනේ කළොත් එහෙම ඔන්න කොයිද හොදලා දාන්නේ වැඩේ ඉවරයි හැබැයි අලුතෙන්ම කිරිකිරි වාහනයක් ගෙනල්ලා පවුම් 50000 විතර. නිකමනේ හිතන්න පිසි පවුම් 50000 විතර අමාරුවෙන් මහන්සියලා හම්බ කරලා ඒ සල්ලි දාලා වාහනේ ගෙනාවා කිරිකිරි වාහනේ. ඈ අම්මව ඒ වාහනේ ගෙන නතර කළා විතරයි අම්මා පඩිපෙදෙන් වැහලා ඔළුව පල්ල ගියා. දැන් ලේ වැක්කිරෙනවා. ඇත්තටම හිතෙන්නේ මේ හිතලා බලන්න දෙපාරක් හිතෙන්නේ නැද්ද කියලා අම්මා වාහනේ දාගා. එත් පිළිතලේ. මම මේ කියන එක නිකන් හිතලා බලන්න. අම්මා හිතෙන් නැද්ද බලන්න දෙපාර අම්මා වාහනේ දාගන්නද ත්‍රිවිල් එක කරා යනවද කියලා එහෙනම් බලන්න ඔබ නම් කවදාවත් අම්මට එහෙම කරන්නේ නැහැ නේද එහෙනම් කොහොමද අවිද්‍යාව දෙන නිගමන යකෝ ඔක වටිනවා ඔය ලේ ගෑවෙන හැමතැනම ඉවරයි වාහනේ ඒක තමයි අවිද්‍යාව දෙන නිගමන ඇයි හේතුව වටින දෙය හැබැයි හිස් බවක් දැක්කන හිසි හරයක් නැහැ ඉතින් තියෙන හින්දා මම පාවිච්චි කරනවා. එහෙම එකක් දැක්කන. ඉතින් ලේ පිටින් අරගෙන යනවා අම්මා. ඒකයි ඔය හිස් බව දකින්න ඕනේ ඔන්න ඔය විදිහට. ඒක දකින්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන්ම තමයි. එතකොට තමයි හරියාකාර හිස් බව කියන එක වැටහෙන්නේ. අර නිකන් අර අයියෝ හරි නියර අර හිස් බව කියන එක දැනුනොත් එහෙම නිකන් නෑ හරි අර එපා වෙන ස්වභාවයෙන් වගේ එහෙම හිස් බවක් දැනෙනවනේ එතකොට නම් වැරදි එතකොට තියෙන ගැටීමක් සියලු හිස් බව කියන එක දැනෙන්න ඕනේ තියන කන්තියේ මේ කයේ හිස් බව දැකුණා කියලා බෙල්ල කපා ගන්නවද නෑ තියන කන්තියේ ඉතින් තියනකන් ඉතින් ඉන්නවා එච්චරයි දැන් අත ඉරිදලා වැඩ කරන්නේ නැත්තම් ඉතින් හරි ඉතුරු අතෙන් වැඩ කරගන්න ඒකත් වැඩ කළේ නැත්තම් ඉතින් කකුල් දෙකෙන් කරගන්න ඒ මරනවනේ මරන හරි ඉවරයි අන්නේ තනට සිංහතන හිත මේව කරගන්න හිත මේ හිත ඒ කියන්නේ හිත බලෙන් හිතා ගන්න නෙමෙයි මේ අනිච්ච ස්වභාවයේ වඩනකොට Tamanට තේරෙයි මිනිස්සේ කවදක්වත් පිංගදෙන ඔබට බයින් නැහැ ඒ මිනිස්යාගේ අරමුණු තමයි ඒ එන්නේ
මොකක් හරි අරමුණක් අරගෙන ඔන්න බයිනවා. ඒකට පටන්ගෙන ආයෙනික හැදෙනවා. ඒකට පටන්ගෙන ඒක හැදෙනවා. ඒකට පටන්ගෙන ඒක හැදෙනවා. හැදිලා 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 ලොකු විල්ලිමක් ගහනවා ඉතින්. ඒ ගහන ගහන හැම මොහොතකම මොකද කරන්නේ? ලොකු එනර්ජි එකක් පිට කරනවා. ඒ එනර්ජි එක කොයි වෙලාවකරි දඩෝරියන් ගාලා වැටෙනවා මේ මනුස්සයාගේ මොළුවට. එන්නේ අර ගලක් උඩ විසිකලා වගේ තමයි. බැන්න හරි ගැහුවා හරි අතක් කැපුවා හරි මොනවා හරි වුණා කියලා හිතන්නේ පාපයක් කළයි කියලා. ඒ මොහොතේදී මොකද වෙන්නේ? හරියට ඔබ නිකන් ගලක් උඩ විසිකලා වගේ තමයි. ඔබ දුවගෙන යන ගමන් ගලක් උඩ විසිකනවා. ගිය සතියේ දේශනාවේ ඇහුවා නම් මතකයි. මොකද වෙන්නේ? මේ අත්දැවේදී මොක වැටෙන්නත් පුළුවන්? චෝප්ප වෙලා යන්න. නැත්තම් ඊළඟ අත්දැවේදී ගොඩාක් උඩ විසිකන ගල් පිංගුතනේ. එක වෙල වැටිලා ආයි බවුන්ස් වෙනවා. බවුන්ස් වෙලා සමහර ගල් තියෙනවා ලක්ෂ කෝටි වතාව තමන්ට ගමන්ගේ ඔළුවට වැටෙන. ලේසි නෑ ඔය ගල් උඩ විසිකන්න වැඩේ. ඔය ඉතින් මිනිසුන්ට තේරෙන්නේ තරහා තිරම බලන්නේ නෑ. ඒ මොකුත් නෑ. නිරන්තරයෙන් ගල් උඩ වීසි කර කර ඉන්න. මොකද මේක අවබෝධ නෑ. සාමාන්‍ය ජීවිතේ තමයි ඉන්නේ. මං කියලා කෙනෙක් ඉන්නවා. මේ මං. මේ ඉන්නේ මං. උඹ මගේ අතට නිග්‍රහ කළා. උඹ මගේ නළලට නිග්‍රහ කළා. උඹ මගේ කනට නිග්‍රහ කළා. උඹව විනාශ වෙන්න ඕනේ. උඹට හෙන හත ගැහෙන්න ඕනේ. ඒනොර දැන් මේ දේවල් අර අවිද්‍යාවෙන් හදහද දෙනවා. ඒ අවිද්‍යාවෙන් හදහද දෙනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාවෙන් සංකාරයට ඇවිල්ලා විඥානේ හැදෙනකොටම බුස් කාල ගලක් යනවා උඩ. එනර්ජි එකක් පිට කළා. තමන් එතනට එනකන් ගල බලාගෙන ඉන්නවා. එතනට ගිය ගමන් දඩෝරියන් ගල වැටෙන ඔළුවට ඉවරයි. ඊට පස්සේ ඒක ආයි බවුන්ස් වෙනවා. ගල වැහලා නිකන් ඉන්නවනම් කමන්නේ. ඊට පස්සේ පින්වතුනි මේ සත් දැන් හිතන්න බල්ලෙක් ඉන්න උදුක් විඳිනවා. ඉතින් උදුක් විඳිනවා 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 උදුක් විඳිනවා හොඳටම. ඒක තමයි වෙන්නේ. උට සැප විඳින්නක් ඇත්තෙම නෑ ඇයි? ඉන්න කාලේ කරපු වැඩේනේ. ආයුට එකෙන් ගැලවුමක් එහෙම ඒව මොකුත් නෑ. අර ගල එක තැන වැටි 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 යනවා. ඔය උඩ වීසි කරගත්ත ගල් තමයි. එතන ගල් උඩ වීසි කරන්න හේතුව තමයි තියෙන්නේ මේ වටිනා. ඒ කියන්නේ බුදුහාඳුරෝ කියන්නේ මේ වටිනවා කියලා අරගත්තට පස්සේ මොකද වෙන්නේ? අත අරගන්න බැහැනේ. දැන් දරුවව අතාරින්න පුළුවා. අත අරගන්න බෑ වටිනවා කියලා අරගෙන ඉවරයි. එහෙනම් වටිනකම නැති කරගත්තා නම් මොකද? පුතේ ඔන්න මගේ යුතුයකම් කළා. මෙතනින් එහෙම බෑ. දැන් මම මගේ වැඩේ කරගන්නවා. යුතුයකම කළා. ආරංචියක් වෙනවා පුතා මල්ලා කියලා. එහෙනම් මොකද වෙන්නේ? අනිච්චාවත සංඛාරා. උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සම්භූප තමෝසු. එහෙනම් මේ හැමෝටම වෙන දෙයක් වෙලා තියෙනවා. මොකද්ද මේ සංඛාරයන් අනිච්චයි. ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත්ත යමක් තියෙනවා නම් ඒව අපි වශයෙන් පවත්වන්න බෑ. ඔන්න සක්‍ර දෙවෙන්දා කියපු එක. ඉතින් අනිච්චවද සංඛාරා හිරු සංඛාරය අනිත්‍යයි කියලා හදාගත්තා. ඒක තව ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකද්ද හේතුන්ගෙන් හටගන්න දේවල් අපි වශයෙන් පවත්වන්න බෑ. ගැලපෙන්නේ නැද්ද? තථාගත ශරීරය හැදිලා තියෙන්නේ මොකෙන්ද? හේතුන්ගෙන්. මට ඕන හින්දාද හැදුනේ? ඔබට ඕන හින්දාද හැදුනේ? ඉතින් මට ඕන හින්දා හැදුනොත් තථාගතයන් වහන්සේ කවදාවත් පින්නුවම් පායිද? උන්වහන්සේගේ පින්නුවම් පෑවන්න මම එක බින්දු මාත්‍රයක් කැමතිද? අම්මලා කෝටි ප්‍රකෝටියක් මේ මැරිලා හරි. උන්වහන්සේ ජීවත් වෙන්න ඕන කියන හැඟීමද තියෙන්නේ? ඇයි? ඒ මැරෙන අම්මලා නිවන් දකින්න උන්වහන්සේලා ඉන්නේ. ඒ කියන්නේ අම්මලා ප්‍රකෝටියකවත් නෑ කියන සාස්ත්‍රුන් වහන්සේගේ තියෙන මවුගුණේ නේද? එහෙනම් උන්වහන්සේ පවතින්නේ මං හින්දාද? නෑ. එහෙනම් අනිච්චවත සංඛාර. සංඛාරයන්ගේ ස්වභාවය තමයි තමන් වශයෙන් අපි වශයෙන් තියන්න බෑ. හේතු මොකද? හේතුන්ගෙන් හට. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත දේ අපි වශයෙන් තියන්න බෑ. උප්පාද වය ධම්මිනෝ. ඒකේ තියෙන ස්වභාවය තමයි මොකද්ද? උත්පාද වෙනවා වය වෙනවා. අන්න එහෙම ධර්මතාවයක් තියෙනවා. උත්පාද වීම සහ වැය වීම. එහෙනම් සංකත වල මේ ස්වභාවය මොකද්ද? උත්පාදයක් පේනවා, වැය වීමක් පේනවා. අන උත්පාද වය දන්නේ. උත්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ. යම් උපතක් ඇති වුණාන අන්න ඒක නිරුද්ධ වෙනවා. හේතුව මොකද? යම් හේතුන්ගෙන් යමක් හටගත්තන ආන් ඒ හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වෙනකොට මක් වෙනවද? හේ නිරුද්ධ වෙලා යනවා. උත්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ. එහෙනම් මේක තමයි ලෝක ස්වභාවය.
ඉතින් ඕක තමයි ලකුණු දෙවෙනිද කියන්නේ. එහෙනම් තමන්ගේ දරුවෙකුට දෙයක් වුණා නම් මොකද්ද හිතන්නේ තියන්නේ? ඔය ටික තමයි. අනිච්චාවත සංඛාර. ඉතින් ඔබ ඕක මෙනෙහි කරන්න ඔබ හොඳ කමට අහන්නේ. තමන්ගේ දරුවෙක් ගැන හරි මෙනෙහි කරන්න. අනිච්චාවත සංඛාර. දැන් අද අනිච්චාවත සංඛාර කිව්වම හරි. මිනිම මනරුවක් තමයි. බලන්න මොන තරම් පල්ලෙහාට වැහෙලාද කියලා. ඔය අනිච්චාවත සංඛාර වෙන්නේ යන්නේ. අපි ආදි අනිච්චාවත සංඛාර වෙන හිට අනිද්දා. පොඩි උන් කියන්නේ. මොකද මරණ දැනීම වල ගහන අනිච්චාවත සංඛාර කියලා. එහෙම හරි කමන්නේ නැහැ තින්ගදුනි ගහනවනේ. ඉතින් ඔය අඩුම තරමේ මල ගෙදරට ආපු හාමුදුරුව පැය කාලක දේශනාවක් කරනවා නම් අර මරණ දැනීම උඩම ගහලා තියෙන එක ගැන. නිකන් හිතලා බලන්න. කොච්චර වටිනවද කියලා. ඒකනේ අපි ඒක මහත්මේ යෝජනාවක් කළා. එයා ඉල්ලීමක් කරලා තියෙනවා එයාගේ පවුලියගේ. එයා හදිසිය හරි මැරුණොත් එයාගේ වැඩේ කරගන්න කලින් එයාගේ මිනිය තියලා තියෙන තැන උඹලා දවස් 10ක් හරි කමන්නේ නැහැ මිනිය තියාගනින්. හැබැයි ඒ දවස් 10ම එතන බණ යන්න ඕනේ. මේ අපි කතා කරන බණ මේ ඒ CD යන්න ඕනේ. එන පිරිසට කියපල්ල මට වඳින්න නෙමෙයි තියෙන්නේ. මගේ මිනියට ගරු කරන්නේ මේ වටේ ඉඳගෙන මේක අහපන්. බන්න කොච්චර හොඳයිද කියලා. ඒව නේද වෙන්න ඕනේ. එහෙනම් අනිච්චාවත සංඛාර. හැම මොහොතකම හිතන්න මේක අනිච්චාවත සංඛාර. ඒකේ මොකද්ද? හේතුන්ගෙන් හටගත්ත දේවල් තමන් වතගේ පවත්වන්න බෑ. සංඛාරා කිව්වේ හේතුන්ගෙන් හටගන්න දේ. සංකත. සංකත. එහෙනම් හේතුන්ගෙන් හටගත්ත දේ අපි වතගේ පවත්වන්න බෑ. ඒක තියෙන්නේ මොකද්ද? හේතු වශයෙන්. උත්පාදයි වැයයි. උත්පාද වෙන සහ වැය වෙන ධර්මතාවයෙන් යුක්තයි. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. උපතකට හේතු සකස් වුණා නම් හේතු නැති වෙනකොට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න. අම්මා ගැන, වාහන ගැන, තාත්තා ගැන, ආච්චි ගැන, ඕනේ කෙනෙක් ගැන, දරුවෝ ගැන. ඔය ස්වභාවය හොඳට ඔළුවේ වඩන්න. එච්චර තමයි කරන්න තියෙන්නේ. ඔය ටික කරගෙන යනකොට තින්ගදින ඔබට යථාර්ථයේ වැටහෙයි. ඉතින් හරි දරුවෝ මැරුණා නම් වල්ල දැම්මා එතනින් ඉහර කරන්න ඕන ටික කළා එච්චරයි. ආයේ වෙනුවෙන් අඬන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අද දරුවෙක් මැරුණා කියොත් එම් බුදු අම්බෝ එහෙම කියන්න එපා. අව කැපෙනෝ. අව කැපෙන කතා කියන්න එපා. ආදි වශයෙන් කියනවා මේ ධර්ම අවබෝධය ඒක බින්දු මාත්‍රයක් නැහැ. ලෝකෙ කන්න බලාගෙන ඉන්නේ. ඒක නිසා. ඉදිරි ගමනට ධානවල වැදගත්කම ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා. මෙහෙමයි ධාන ලබන එක හොඳයි. ධාන ලබන එක ඊහාත්ම දුක විහරණය සඳහා හොඳයි. නමුත් පින්වදෙනි මම ඔබට කියනවා ධාන ලබනවට වඩා සමාධිය ලබන්න. සමාධිය ධානයේ දක්වා දියුණු කරගන්න ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් සමාහිත කරගන්න හිත. හිත සමාහිත කරගත්තාට පස්සේ යථාභූතව ඔබට ලෝකෙ පේනවා. මෙතන අවශ්‍ය වෙන්නේ පළමු කොටම මක් කරගන්න එකද? තමන්ගේ ප්‍රඥාව වඩා ගන්න එක. ප්‍රඥාව වඩා ගන්න ගමන් ධානවලට යන්න. ධාන රසයට ඇලෙන්න යන්න එපා. ධාන ලැබනවා නම් සම්මා ධානම ලබන්න. ඒ කියන්නේ සම්මා සමාධිය හරහා එන ධානයක් තියෙනවා නම් ඒකට ඇලුනට කමක් නැහැ. ඒම හැරෙන්න වෙන ධානවලට ඇලෙන්න යන්න එපා. වෙන ධානවලට ඇලෙන්න ගියොත් එහෙම වෙන්නේ ප්‍රඥාව යටපත් වෙනවා. අපිට ඕනේ ප්‍රඥාව. ප්‍රඥාව හැදෙන්නේ සමාධිය. එතකොට සමාධිය ඒ සමාධියෙන් කියලා කියන්නේ මේ හිත සමාහිත වෙනකොට හිත නීවරණයන්ගේ යටපත් වෙලා ඒ අදාළ ධර්ම කාරණා වලට හිත යොමු කරගෙන යද්දී අතාපූතව ලෝකේ පේන්න පටන් ගන්නවා. අන්න ඒ හරහා ධාන වලට යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒව නැතුව ධාන විතරක් නිකන් කරන්න යන්න එපා. ඔය මොකක් හරි එකක් බලාගෙන ධානයක් වඩනවා කියලා. ඉතින් ඒ තත්ත්වෙට හිත නැඹුරු කරගෙන යන්න අපරාධයි. මොකද එහෙම ඔබ කළා තියෙන අනන්ත සංසාරේ ඕනේ තරම්. මුදුන වෙන්න පුළුවන්. දියමඳු පිටේ මේ යන්න පුළුවන් වුණා නම් මොකද වෙන්නේ? කැමරා කාර්යය පිරිවරාගෙන කෝටි ගණන් සල්ලි හම්බ කරගෙන ඉන්න පුළුවන් ඈ. සම්දර්ශනයක් පෙන්නනවා මොකද තේම් ගඟ දිගේ උඩට යනවා. දැන් මොකද වෙන්නේ? ඉතින් ඔක්කොම ටීවී චැනල් වලින් ඇවිල්ලා හරි යනවා මෙච්චරක් දෙන්න මෙච්චරක් දෙන්න කියලා ගත්ත. නේද? ආයි හම්බ කරන්න ඕනේ නැහැ. එහෙම ගිය හැටි. තවද ඉතින් ඔහොම ගිය අවස්ථාවල් ඕනේ තරම් තියෙනවා. දේවදත්තත් ඔහොම ගිය කෙනෙක් තමයි. දේවදත්තලත් ඉර්ධිය තිබුණා. නමුත් මොකද උනේ? මැරිලා මහා නරකාදි ගත වුණා. ඔන්න ඔගේ ප්‍රශ්නයක් තිබ්බ මේ ලෝභකම ගැන අපි කන්නේකට උත්තර දෙමු. මම මේකට උත්තර දීලා අපි අදට හමාර කරමු නේද? ඊළඟ සතියේ දාමු. යම් දානයක් දෙන විට ඒ රාග ද්වේෂ මෝහ ඇතිව දුන් විට එහි විපාක අඩු බව දනිමි. එසේනම් සීඩී ආදී වේදාහරමින් ධර්ම ප්‍රචාර කටයුතු වල යෙදෙන විට ඒ තමන්ගේ නිවනට හේතු වේවායි ප්‍රාර්ථනා කරන එක ලෝභ සහගතද? ධර්ම ප්‍රචාරක කටයුතු නියමාකාරයට කරන ආකාරය පැහැදිලි කරලා දෙන්න. බොහෝ හොඳ ප්‍රශ්නයක්.
ඉංග්‍රීසි වලින් ලෝභ කියන්නේ මොකද්ද කියන එක අඳුන ගන්න. ලෝ අබ්බ ලෝභ. ලෝ අබ්බ කියලා කියන්නේ මේ 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 ලෙවීමේ මේ ලෝකය කියන එකක් තියෙනවා. ලෝ අබ්බ කිව්වේ මේ ලෝකය කියන එකට එල්බගෙන ඉන්නවා. ඒ කියන්නේ කය ලොවන්නේ තම තැනක උපදින්. එහෙනම් යම් තැනක ඉපදීම උදෙසා එල්බගෙන ඉන්නවනම් ඒ එල්බගෙන වැඩ කටයුත්තක් කරනවා නම් අන්න ඒක ලෝභයි. දානයක් දෙනකොට යම් පැවැත්මක් උදෙසා එල්බගෙන ඉන්න ඕබ. අපි ඉදමු උදාහරණයක්. ඔබ ගාව තියෙනවා හාල් ටික. ඒකෙන් භාගයයි ඔබට දෙන්න ඕනේ. ඉතුරු ටික ඔබට ඕනේ. අන්න අර ඒක මත එල්බුණා. මේ ලෝකේ ලෝකයේ තියෙන දේවල් එක්ක ඒ ඒවට නැඹුරු වුණා. එල්බගෙන ඉන්නවා දැන්. ඒකට නැඹුරු වෙලා ඉන්න නිසා දැන් ඔන්න ලෝභයි. දැන් දෙන්න හිතනවද මේක? නැහැ. දැන් මේක අතහරිනවා කියන්නේ මොකද්ද? ආයි ලෝ අබ්බ නැහැ නේද? ඒ කියන්නේ මොකද්ද? ලෝ කියලා කියනකොට මේක අයිති ලෙවීම. ලෝනවා කියන්නේ මොකද්ද? ආසාවෙන් තියාගෙන ඉන්නවා. ලෝනෝ ලෝනෝ කියන වචනේ අහලා තියෙනවද? දැන් ළමයෙකුට රහ ටොපියක් හම්බුනොත් ළමයා මොකද කරන්නේ? අර ලොලිපොප් කියලා තියෙන ලොලිපොප් එකක් හම්බුනම මොකද කරන්නේ? අයිස්ක්‍රීම් එකක් මොකද කරන්නේ? අයිස්ක්‍රීම් කනවද ලෝනවද? ලෝනවා කියන්නේ මොකද්ද? ආසාවෙන් දිව ගන්නවා ඒකේ. ලෙව කනවා ඒක. ලෝනෝ. දැන් ළමයාට දෙනවා හොද්ද තිත්ත අරලු ටික. ලෝනවද? නෑ මොකද කරන්නේ? නහයත් තාලේ ඔක්කාර දාලා ගිල ගන්නවා කොහොම හරි නේද? ඒව ස්වභාවයක් තමයි තියෙන්නේ. එන එක ලෝනව නෙමෙයි. එහෙනම් ලෝ අබ්බ ඔය ලෙවීමේ එල්බගෙන ඉන්නවා. ඒ තරම් ආසයි. ඒකට එල්බගෙන ඉන්නවා. අන්න එතකොට ලෝභ වුණා. එහෙනම් ඒකට ලෝකෙට අයිති එකක් ගන්න මේ කියන්නේ. දැන් ඔබ CD එකක් බෙදනවා. ඒ CD එක බෙදනකොට ඔබ හිතනවා මොකද්ද? මේ CD එක අහලා මේ ලෝක සත්‍යයන්ට දහම් අවබෝධ වේවා. නිවන් මඟ පෑදේවා. නිවන් දකිත්වා. ඒ පින මටත් හේතු වාසනා වේවා මොකටද? මේ නිවන් අවබෝධයේ පිණිස. දැන් මොකද වෙන්නේ? දැන් මොකද්ද ලෝභෝතන? දැන් කොයි තැන ලොවන්නද එල්බගෙන ඉන්නේ දැන්? එක තැනක්වත් ලොවන්න එල්බගෙන ඉන්නවද? නැහැ. එහෙනම් ලෝ අබ්බ නැහැ. එහෙනම් එතන ලෝභයක් උපදින්න හේතු එනම් යම් ධර්ම ප්‍රචාරක කටයුත්තක් ඔබ කරනවා නම් නිවන් අරමුණු කරගෙන අන්න එතන මොකක් නැද්ද? ලෝභ නැහැ. හැබැයි ඔබ යම් ධර්ම ප්‍රචාරක කටයුත්තක් කරනවා නම් සක්‍ර දේවේන්ද්‍ර වෙන්න බලාගෙන එහෙමත් කරන්න පුළුවන්. මේ පිළින් මට සක්‍ර දේවේන්ද්‍ර වෙන්න ලැබේවා. සක්‍ර දේවේන්ද්‍ර වෙලා විතරක් නතර වෙන්නේ නැහැ. මහා ප්‍රඥා මේ මහා බුද්ධිය තියෙන සක්‍ර දේවේන්ද්‍ර එක්කලා තමයි උපදින්. නැත්නම් ප්‍රඥාව ටිකක් හරි තියෙන සක්‍ර දේවේන්ද්‍ර එක්කලා. හැබැයි එතන නම් තියෙනවා මොකද්ද? ලෝභ ගතිය. දෙන දේ නෙමෙයි ගන්න දේ. එල්බගෙන ඉන්න ගතියක් තියෙනවා ලෝවාගෙන. ආසාවෙන් අල්ලගෙන එල්බගෙන ඉන්න ගතියක් එතන තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ මොකද්ද? තමන් පිනක් කළාට පස්සේ වෙන ප්‍රාර්ථනාවල් කරන්න එපා. වෙන ප්‍රාර්ථනාවක් කරපු ගමන් මොකද වෙන්නේ? ඒක ලෝභ දේශ මොහ කොටසට ආයි ආයිති වෙනවා. අර හොඳ පිනක් කළා කිරි කලයක් දෝලා ඊට පස්සේ මොකද කරන්නේ? ගොම බින්දුවක් දාගන්න නේද? ඒකනේ අර මේ දැන් ඔය ඉතින් කතාවට හාමුදුරුවෝ ඉතින් හදාගෙන කියනවා කටවැදියා. මේක හැමෝම කටපාඩම් කරගෙන කියනවා. මොකද්ද? ඔය කියන්නේ මේ දෙව් මිනිස් සප කෙලවර. එතකොට දෙව් සප ලැබෙන්නත් ඕනේ. මනුස්ස සප ලැබෙන්නත් ඕනේ. ඒක කෙලවර. ඒ ඔක්කොම සප ලබලා කෙලවර. දැන් කෙලවර කොහෙද තියෙන්නේ? නේද? දේව් සප ලබල ඒක කෙලවලට කියලා, මනුස්ස සප ලබල ඒක කෙලවලට කියලා. ඒ කෙලවල තමයි දැන් මොකක් දකින්න ඕනේ? අමා මහ නිවන දකින්න. ඉතින් දැන් සසරේ සැරිසරන ඇයි හේතුව? මේ දුන්නේ පිනෙන්. දේව් මිනිස් සප කෙලවරක් යනකම් මට ලැබිලා. අන්න ඒක කෙලවරට අපායට එහෙම යන්න දිනවනම් අන්තගල් නිවන දකින්න ඕනේ. ඇයි? අපායට යන්නේ බැරි. දේව් මිනිස් සප නම් ඕනේ තරම් අන්න පින්වතුනි ලෝභ සාගතය කිව්වේ ඒකයි. ඒක මේ ලොවන්නනේ හදන්නේ. ලෙවීම සඳහා එල්බගෙන ඉන්නවා. එහෙනම් ලෙවීමට එල්බගෙන ඉන්නවනම් ලෝභයි. අන්නේ ලෝභකමට වැන්නාම ඒකේ තියෙන පිනාඩු වෙනවා. ඒව තමයි ඊට පස්සේ හම්බෙන්නේ.
අර මහා සාර පිඟුදෙනි සක්‍ර දේවේන්ද්‍ර වෙන්නද මහා පිනක් ඕන නිවන් දකින්න ඒක ඉතින් ඔබට කියන්න දෙයක් නැහැ ඉතින් පින අඩු වුණාට පස්සේ සක්‍ර දේවේන්ද්‍ර තමයි වෙන්නේ නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ ඒක නිසා තමන් මොන පින කළත් නිවනම ප්‍රාර්ථනා කරන්න පිඟුදෙනි මොකද හේතුව නිවනම නාතයි ලෝකෙම අනාතයි ලෝම අනාතයි නිවනම නාතයි ඒක යා යහන්න දෙයක් නැහැ ඒකම ඔළුවේ තියාගන්න මේ ලෝකේ මොනවට පතන්නද මොනවා පැතෙන්නේද ලෝකේ මොකද පතන ඒවා හම්බෙන්නේ හේතුට අනුව ඵලයක් හම්බෙනවා මිස නේද ඒකයි හේතුට අනුව ඵලයක් හම්බෙනවා මොනවට පතන්නේ පන්නේක හැමදෙයක්ම ඔළුවට ගන්න මොනවට දෙයියන්ගෙන් ඉල්ලන්නේ මොනවයි ඉල්ලන්නේ දෙයියන්ගෙන් හේතුක ඵලයක් නම් මේක දෙයියෝ මොනවද දෙන්නේ නිකන් හිතලා බලන්න හේතුක ඵලයක් නම් මේ අපි හැම දෙනා දෙයියෝ මොනවද අපිට දෙන්නේ ඉන්නේ සක්‍ර දෙයියන්ගේ සත්‍යත්වයේ නැති වෙලා අපාගත වෙන්න එනකොට බුදුහාඳුරු පිහිටුනේ සක්‍ර දෙයියෝ කියලා කියන්නේ ඔය හැම දෙයියන්ම ලොක්කා ඔය මිනිස්සු අදහන්නේ ඉතින් ඒකයි හිතන ගන්න තියෙන්නේ ඉතින් මේ විදිහට ඒක බලන්න හැමදෙස්සෙම ප්‍රඥාවන්තව හිතන්න දෙවියෝ මේ දෙවිගොල්ලන්ට දොස් කියනවා හැම නේද දෙවිවරුන්ගෙන් පිහිට ඔබට තියෙන ඉල්ලන්න දෙයක් නැහැ ඒ අය අවශ්‍ය වෙලාවට පිහිට වෙයි පිහිට වෙන්න ඕනේ අය සක්‍ර දෙවියන් දිහායිලා වෙස් බලාගෙන ඉඳගෙන දන් දුන්න භික්ෂුන් වහන්සේලා මහාකාශ්‍ය මහ රහතන් වහන්සේට එහෙම මොකද මහාකාශ්‍ය මහ රහතන් වහන්සේ කිව්වද අනේ මට දිව්‍ය භෝජනයක් ලැබෙනව නම් කියලා එහෙම නැහැ අනේ පිංගුතුනි ඒ උත්තරයන් දෙන දානේ කොච්චර මහත්ඵලයිද කිව්වද ඒ උත්තරයන් දෙන දානේ හරි කලාතුරකින් දෙන්න හම්බෙන්නේ ඇයි උන්වහන්සේ දවසටම වළඳන්නේ එක වෙලයි ඒ වෙලාව තුන් දිනකට දන් දෙන්න බෑ එක්කෙනෙක් දෙන දානෙත් කාලක් විතර උන්වහන්සේ වළඳන්නේ එහෙනම් ඒ දෙන දානෙ කොච්චර මහානිසන්ත වෙන්න ඕනේද හිත පහදවාගෙන දෙනවනේ අප්‍රමාණයි ඒ කියන්නේ බත් හැන්දක් බෙදලා දිව්‍ය ලෝකේ මහා සැප සම්පත් ලැබුවේ ඒක දෙවි කෙනෙක් හැම දෙවිවරුන්ටම වඩා ඉස්සරහින් ඉඳගෙන මහා සැප සම්පතක් ලැබලා දෙනවා ඇව්වම කිව්වේ මොකද්ද අනුරුද්ධ මහ රහතන් වහන්සේට බත් හැන්දක් බෙදුවා කියලා දෙහිතන් ඒකයි ස්වභාවය ඒක නිසා පිංගුතුනි මේ ශාසනයේ පිං කරගන්න දින අවස්ථාවත් හරි අඩුයි එක පැත්තකින් මොකද මේ ශාසනික උත්මය බොහොම අඩුවෙන් යැපෙන්නේ ඉතින් ඒ දේවල් ඒ අවස්ථාවල බලලා ඒ විදිහට දානයක් දෙන්න හම්බිනවා නම් බොහොම වටිනවා මේ හොඳට කාලා විලින්නේ ගුණයි ඉතින් ඕන වෙලාවක දන් දෙන්න පුළුවන් නේ ඇයි පැය මං කිව්වේ පැය 8ක් නිදා ගන්නවා නේද එතන ඉතුරු 16 මොකද කරන්නේ කනවා එතකොට 15 වෙනි පැය ගිහින් දුන්නත් කමන්නේ ඇයි ඒ පැයත් කනවා කියන්නේ කරන්නේ හැබැයි ඉතින් පිනක් සිද්ධ වෙන ප්‍රමාණය හරි අඩුයි ඉතින් ඒකයි සමහර ඒක නිසා පිඟුදුන කියපු කරුණ ඔය අර මම කෑම ගැන කියපු එක එහෙම වැරදිට අවබෝධයට ගන්න එපා බලන්න පුළුවන් නම් තුන් වේලෙන් යැපේ අනිත් සියල්ල අයින් කරලා තුන් වේලයි වතුරයි තේ බොනවා නම් බොන්න කමක් නැහැ තුන් හැබැයි තේ බොනකොට හකුරු කෑල්ලක්වත් කන්න බෑ හකුරුත් බත් කනකොට කන්න කන්න මොන මුල් කාලේ ටික ටික අතාවබෝධයට එනකොට පිංගුදුනි ඕක නියන් තමන්ම ඕක මොකද හේතුව අවිද්‍යාව යටපත් කරගෙන ප්‍රඥාව ගොඩනගෙනකොට පිංගුදුනේ ඕ ඕනෙ වෙන්නේ නැහැ කරලා බලන්නකෝ එතකොට හරි තැහැල්ලුයි සියලු දේම හොඳට යනවා එතකොට කබලින් කාර ආහාර නිරෝධ කරන්න පුළුවන් කලන වේවා එහෙනම් ඒ විදිහට කටයුතු කරගෙන යන්න අදටම හරි අනිත් එක මං හිතන්නේ මේ අපේ මේ මම නැවතත් ඔබට කියන්න ඕනේ මොකද මම මේව මතක් කරන්නේ මොකද ඔබ මහන්සියෙන් උපයාස අපයා ගන්න ධනේ ඒ ත්‍රිපිටක පූජාවන් උදෙසා පූජා කරනවා ඒ මහත්තුරු බොහෝම සාර්ථක ආකාරයෙන් තමන්ගේ ඒ කාල කැප කරගෙන උපාසක උපාසිකාවන් උදෙසා ඒ කටයුතු කරගෙන යනවා හැම උපාසක කෙනෙකුටම ඒ උත්තමයන්ට CD එකක් කොච්චර හිටියත් CD එකක් ලබා දෙන වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙනවා එහේ මොකද ඒකට අදාළව මුදල් සම්පාදනය වෙනවා ඔබ අපි හැමෝම එකතු වෙලා ඒ ත්‍රිපිටක පොත් වහන්සේලා දෙනවා මේ වෙනකන් අපිට පරද්දන්න නැතුව පූජා කරන්න අවස්ථාව සැකසීලා තියෙන තියේදී ඔබගේ ධනය ඒවට අප්‍රමාණ පිං
ඒවට අප්‍රමාණ පින් කියන්නේ පින්තුනි ඒ ඒ පින් වැඩෙන පින් ඒවා දානයක් දුන්නාම උන්වහන්සේ දානේ වළඳලා උන්වහන්සේට යම් ශක්තියක් ඒකෙන් ලැබුණා ඒ තුලින් ලැබෙන පින එනවා හැබැයි මේ වගේ පුණ්‍ය කර්මයකදී ඒ ධර්ම පුස්තකයක් පරිශීලනය කරන වාරයක් වාරයක් ගන්න ඒ ස්වාමින් වහන්සේලා ඒවා කියෝලා තව කෙනෙකුට ධර්මයේ දේශනා කරන වාරයක් වාරයක් ගන්න ඔබට අප්‍රමාණ පින් පිරෙනවා ඉතින් ඒ ඔබ ඔබගේ ධනයට දීලා තියෙන ලන්තු ඒක හරි වටිනවා ඉතින් තව එක මහත්මෙක් ඒ මහත්මයාට හිතිලා මම හිතන්නේ මාසෙකට පෙන් එකක් මේ මොනවද කියන්නේ USB drive USB drive එකක් ගහන්න පුළුවන් පොඩි පොකට් රේඩියෝ එකක් මම ආරංචි විදිහට ලංකාවේ සල්ලි වලින් රුපියල් 3000 ගන්න බොහොම හොඳ එකක්ලු ඒක රුපියල් 3000 ගන්න ඒකෙන් හතර කොහෙර රටක ඉන්න මහත්මයෙක් ඉතින් ලංකාවේ ඉන්න කෙනෙකුට නම් අමාරුයි ඒක තමයි වාසිය තියෙන්නේ තමන් රට රාජ්‍යයක ඉන්න කල ඒ වගේ දෙයක් කරන එක මහලු දෙයක් නෙමෙයි. මහලු දෙයක් තමයි. නමුත් ලංකාවේ ඉන්න කෙනෙකුට වඩා ලේසියෙන් කළ හැකි. ඉතින් මේ මහත්මයා මම මේ මහත්මයාට පින් අනුමෝදන් කරන්න මේ කියන්නේ. මම දන්නේ නැහැ කවුද මහත්මයා කියලාව. ඒකයි මේකේ තියෙන බලන්න කොච්චර වැදගත්කමක්ද කියලා. මෙන්න මේක තමයි ආර්ය විනය කියන්නේ. මේ මහත්මයා කී දෙයක් කරනවා මම දන්නේවත් නැහැ කවුද මහත්මයා කියලා. දැන් මම දැනගන්න අවශ්‍යද? නැහැ මම මේ මහත්මයාට තමයි මේ පින් දෙන්නේ. එතන ඒක අහන අහන වාරයක් ගන්න. එතන මේ මහත්මයාගේ යෝජනාව තව ආයත් කරනවා ඇති. එතකොට ඒ හතරක් හැම මාසෙකම පූජා කරනවා. අපි හිතමුකෝ ලන්ඩනේ ඉන්න කෙනෙක් කියලා. අපි හිතමු පවුම් 50ක් යයි. පවුම් 50 කියන්නේ ලොකු ගාණක්. මම දන්නවා ඒක. එතකොට ඒ කරන එක තුලින් පින්වතුනි හතර දෙනෙක් මාසෙකට ඒව හතරක් ලබා ගන්න. ලබාගෙන අවුරුදු දෙකක් විතර ඒක තියෙනකන්. මොකද ඒක මම හිතන්නේ පැය 90ක විතර බණ දානවා නේද? පැය 90ක් විතර බණ. දාලා තමයි ඒක දෙන්නේ. ඒ දීලා ඒ ප්‍රදේශයට ඒක මහත්මකපත් කළා තියෙනවා. අරම ඔක්කොම අහලා ඉවර වුණාම. ඒ මහත්මයාට කියන්නේ එතකොට එයා ඉතුරු ටික දාලා දෙයි කියලා. එයා දුර බැහැර පළාත්වල ඉන්න ඒ CD අහන්නවත් එහෙම ඒ දේවල් නැති ඒ ගෙවල් වල ඉන්න පිරිස්වලට ඉතින් එහෙම අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඒව තමයි පින්වතුනි පින් වැඩෙන වැඩ. දේව අප්‍රමාණ පින්. මොකද හේතුව ඒක මාසෙකට ඒ මාසෙකට විතරක් නෙමෙයිනේ ඒක සීමා වෙන්නේ. නේද? අවුරුදු දෙකක් තුනක් ඒක තියනවා නම් ඒ අවුරුදු දෙක තුන මුළුල්ලේම බණ අහනවා ඒ පිරිස. ඊට පස්සේ ඊළඟ මාසෙදී තව කෙනෙක්. මම කියන්නේ හතරක් නෙමෙයි එකක්. අපි බණ අහනවා නම් පින්වතුනි ලක්ෂයක් සෙනඟ එකක් පූජා කරන්න පුළුවන් නම් තව කෙනෙකුට දැන් ඉස්සරහට අවුරුදු එහෙම එයිනේ ඒ අවුරුදු කාලෙම ඔබට කරන්න තියෙන හොඳම කාර්යය තමයි කැවුම් කෝකිස් මල්ලක් අරගෙන යන ගම අර වගේ දෙයක් මොකක් හරි අනුබසරමේ CD එකක් දාලා ගේන්දිලා කියන්නේ මේක අහන මේ ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන් තරම් නැත්නම් එහෙම වෙන්නේ මොකද්ද? වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්නේ. ඔහුගේ තේරුම මම ඉස්සරහට කියන්න. රහතන් වහන්සේලා ලෝකෙට දේශනා කරපුවා. සාසනේ නැති වුණාට පස්සේ ඒකට බුරු බුරු ඉන්න තමයි වෙන්නේ. ඒක නිසා පින්වතුනි අනිත් එක මේක හොඳට මතක තියාගන්න මේක ඔබගේ යුතුකම. ඔබ කවදාකවත් හිතන්න එපා පින්වතුනි මම සේවයක් කරනවා කියලා. මම මේ සේවයක් නෙමෙයි කරන්නේ. මම මේ කරන්නේ මගේ යුතුකම. ඒ යුතුකම උදෙසා පිනක් ලැබෙනවා ඇති. මම මේ කරන්නේ මගේ යුතුකම. යුතුකම කියලා කිව්වේ කළ යුත්ත. මස්ට් එක. යුතුකමක් කියලා කියන්නේ මස්ට් එකක්. කළ යුත්ත. අම්මට සලකන එක සර්විස් එකද? අම්මට සලකන එක සර්විස් එකද? නැහැ. අම්මට සලකන එක යුතුකම. ඔබ විසින් කළ යුතු දෙයක්. මම මේ කරන්නේ මා විසින් කළ යුතු දෙයක්. මොකද පින්වතුනි මං හොඳටම දන්නවා. උත්තම වූ භික්ෂුන් වහන්සේලා ලක්ෂ ගානක් ලේ වැගුරුවා මේක මගේ අතටපත් කරන්න. භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන හතර ගොල්ලෝ සාගරයක් ලේ වැගුරුවා මේ ටික මගේ අතට දෙන්න.
දැන් මම මේ කරන්නේ මගේ යුතුයකම. ඒ යුතුයකම පින්වතුනි කිසිම දෙයක් නිසා නතර වෙන්නේ නැහැ. කරන්න පුළුවන් උත්තරේ නැත්තම් පින්වතුනි මම කරන්නේ මොකද්ද? මේ ඔක්කොම පැත්තකට දාලා මගේ වැඩේ කරගන්න. නෑ මේ යුතුයකම. මගේ වැඩේ නොකර නෙමෙයි මේක කරන්නේ. තුච්ච වෙන්න බෑ මට. මගේ වැඩේ කරගන්න ගමන් තමයි පින්වතුනි මේක පුළුවන් තරම් තව කෙනෙකුට දෙන්න හදන්නේ. මේක මගේ යුතුයකම. මම සර්විස් එකක් නෙමෙයි කරන්නේ. සේවයක් නෙමෙයි කරන්නේ. මම මේක නොකළොත් මට බයින්නයි ඕනේ කවුරු හරි. මෙසක් මම මේක කරනවා කියලා අගය කළ වැඩක් නැහැ. හානේ. ඒ දරුවා හරි හොඳයි. අම්මට සලකනවා. කියන්න දෙයක්. කියන්න දෙයක්ද ඒක? ඒක ඌ විසින් කළ යුතු දෙයක්. අම්මට සලකනවා කියන්නේ. ඒක හොඳ වැඩද? හොඳ වැඩ නෑ. හොඳ මිනිසුන්ගේ සාමාන්‍ය වැඩක් ඒක. නරක මිනිසුන්ට නම් හොඳ වැඩ. මේ අම්මට සලකනවා කියන්නේ නරක මිනිසුන්ට නම් හොඳ වැඩ. අන්න ඒ විදිහට තමයි සිංහදෙනි මම මේ සාසනික දේ කරන්නේ. මේක මගේ යුතුයකම. මේක මගේ ශාස්ත්‍රීය සාසනය. ඒ ශාස්ත්‍රීය සාසනය වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති. ඔබත් එහෙම තමයි. ඒක නිසා පුළුවන් තරම් මේ සද්ධර්ම ප්‍රචාරය කිරීමේදී සල්ලි වේදන් කරන්න අවශ්‍ය නැහැ ධර්ම ප්‍රචාරය කරන්න. අවබෝධයට ගන්න මිනිස්සු. ඒකට සිංහදෙනි ඔබට මොලයක් තියෙනවා. අනේ බිරිඳිතුමා තමන්ගේ පුතාව ගත්ත විදිහක් තියෙනවා. කණින් ඇදගෙන ඉන්න පිහදී කළා හපිය බන්නතෝ කියලා කිව්වේ නැහැ. නේද? තමන්ගේ යාළුවෝ ඉන්න පුළුවන් අනේ ඔය බන මොනවද අනේ ඔය පාටියට යන් කියාගෙන. දැල එලන්න. හිමීට දැල එලන්න. බිම්බිසාර රජුරෝ දැල එළුවේ. ඒ එළපු නිසා නේද සිංහදිනිය අදාවිට මේ උත්තමාවියක් ලෝකෙට බිහි වුණේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර. බිම්බිසාර රජුරෝ එළුවේ දැල. අවශ්‍ය දැනට යන්න සවස්තුව. තේහෙම පිංගුදුනි ඔබගේ මොලේ පාවිච්චි කළා. ඒ දැල එලන්නේ. දැල එලන්නේ මේ නරක වැඩකටද? මගේ පිරිස වැඩි කරගන්න. අනේ එහෙම එකක්. මගේ නම් නමවත් කියන්නේ. මේ අපේ ජන මහත්මය මේ ළඟදී කතා කළා මට කියනවා. ටීවී චැනල් එකක් පටන් ගන්නවලු උත්තම පිරිස. ඒකේ අපිට දේශනා කීපයක් කරන්න කියලා. කරන්න. මූණ පෙන්වන්නද බැ? එච්චරයි. මූණ පෙන්වන්න කිව්වොත් බෑ. කරන්න බෑ දේශනා. මොකද පින්වදිනේ මම මගේ පාඩුවේ ඉන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ රූපයක් දාලා දේශනා කරනවා. මේ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. පූර්ණ අයිතිය ශාස්ත්‍රුන් වහන්සේගේ. සියලුම හිමිකම් ඇවිරිනි. කාටද? ශාස්ත්‍රුන් වහන්සේට. ශාස්ත්‍රුන් වහන්සේගේ උපුටා ගන්න දේවල් නේද? එන උන්වහන්සේ විතරයි. මම මේකෙන් මම මේ කියන්නේ අනිත් ස්වාමින් වහන්සේලා මූණ පෙන්වනවා කියලා එහෙම නෙමෙයි ඈ. ඒ වැරදියට ගන්නත් එපා. ඉතින් උන්වහන්සේලා ඒ ගමන ගියදෙන් මට පුළුවන් තරම් නොපෙනී ඉන්නයි ඕනේ. බනහන්නේ නැ අය පොඩ්ඩක් දැක්කහම ඇති. ඉතින් එහෙම ගියාම හරි. ඒ ලේසි. ඉස්සරහටත් එහෙම තමයි. කවදා හරි මේ අඳුම මාරු කරපු දවසට එහෙම තමයි. ධර්මයෙන් යෝනි පුද්ගලෙක් ඕනේ. නැන්නේ ඒක නිසා. හොඳයි පින්තුනි එහෙනම් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ශාස්ත්‍රු ශාස්ත්‍රයෙන් දැක ගන්න කටයුතු කරගෙන යන්න. එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළ දේශනා කළ දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන බුද්ධ පූජා පවත්වලා අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයක් සිද්ධ කරගත්ත වෙලාවේදී මේ පිණින් පෝෂණය වන්නා වූ පිණට සතුට වන්නා වූ ඒ උත්තම පිරිසව සිහිපත් කරලා ඒ ආයත පින් අනුමෝදන් කිරීමේ කටයුතු යෙදෙන්න. පළමුවම පින්වතුනි මේ ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආපුත්තමයන්ගේ පටන් මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා අද අපි අපේ අතටපත් වෙනකල් ත්‍රිපිටකයේ වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තම පිළිසෝ තීපත් කරගන්න එදා තොලින් ලංකාවට විදිර ලංකාව ආක්‍රමණය කළ විහෙර විහාර ගිනිපත් කරද්දී පොත්ගුල් ගිනි තියද්දී තමන්ගේ පණමෙන් ජීවිතේ පරදුවට තියලා ඒ ත්‍රිපිටකයේ ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෝ තීපත් කළා. ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය උත්තම පිළිතර විහිදුවල පතුරුල් හරින ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උතුම් පිණිස නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරයි. ඒ වගේම පින්වදෙනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීනුත් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දේව දේවතාවුන් ඇතුළු මේ ශාසනය මේ බුද්ධ ශාසනය ලෝකේ ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේවදා සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ විහිදුවල පතුරුල් හරින ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ආගේ දේවානුභාවයේ වැඩි වේවා. තිරහත් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා අවශ්‍ය සීල කරුණු කාරණා සම්පූර්ණ වේවා.
නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නවින් ධම්මාන්තර්ගත වන්නේ දිට සීලමු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදීය ගුරුවරයා මේ සීල දෙනාව සිහිපත් කරගන්න මේ අද්භවේදී විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරයා ඥාති හිත මිත්‍රාදීය සීල දෙනාව සිහිපත් කරගෙන ඔබසි මේ රැස් කරගත්තා වූ සීලමු පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ඒ ආය විධේ විශේෂ විහිදුල පතුරුලරේ නේ පින් විහිදී පැදිරී යාමෙන් එයා යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරා. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවද අසාධාරණයට ලක් කරලා තමන් ඒ අවද අසාධාරණයට ලක් වීමෙන් තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අදෝව මරනවා කපනවා කොටනවා කියාගෙන පස්සෙන් ආපු අමනුෂ්‍ය පිරිසක් ඉන්නවනම් මනුෂ්‍ය පිරිසක් ඉන්නවනම් සත්ත්ව පිරිසක් ඉන්නවනම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ ධර්මය අවබෝධ කරගෙන ඉන්න වෙලාවේදී ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතරල හරිනේ පින් විහිදී පැතිරියාමෙන් ඒ අභව විස්ථානෙන් ඒ ආත්මි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදෙන මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස විශේෂයෙන්ම පින් උදෙන මේ සද්ධර්ම දේශනා කරමින් මේ සද්ධර්මයේ ලෝකේ පතුරවන්න අපකප වේලා කටයුතු කරන්නා වූ ඒ භික්ෂු භික්ෂුණී පාසක උපාසිකා කියන දේශක පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පින් උදෙන මේ දේශක පිරිස වටේට ඉන්නා වූ ඒ ධර්ම ප්‍රචාර කටයුතු දෙන්නා වූ ඒ සීලම පිරිසෝ මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ වගේම පින්විතින තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ස්වාමි පුරුෂයා බිරිඳ ආදී වශයෙන් තමන්ගේ එකින් රැකී ආරක්ෂා කරගෙන යන්නා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් වූ සිහිපත් කරගෙන ඔෆිස් ඉන් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආයි විශේෂ විහිදුල පතරලරේ නේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ආට යම් කිසි ගහ පුරුබද්දර දෝසාන්ද කාර් තියෙනවන ඒ සියලු දෝසාන්දකාරයන්ග සාදුරින් බුත වේවා යක්ෂ පේත මිසජ මලගිවර කුම්බාණ්ඩ ආදී වැදවෙණියව දෝසාන්දකාර තිරණන් ඒ සියලු දෝසාන්දකාරයන්ග සාදුරින් බුත වේවා යස්වා කටවා ඕල් දේව සංඝ සංකා දෝසාන්දකාර තිනවන ඒ සියලු දෝසාන්දකාරයන්ග සාදුරින් බුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුලදී මජරාමන සංඛත නිවණින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථාන දෙවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයක් පානයක් සන්තරපින් නිවුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශක්ති විශේෂයෙන් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේදී අවබෝධ කරගන්නේදී එහෙමනම් ඒ ආහාර පාන සකස් කිරීමේලා අප කැප වෙලා කටයුතු කළා වූ සීලම දෙනා විශේෂයෙන් සිහිපත් කරගන්න එදා යත අතීතයේදී වැව්ව මුණු සකස් කළා ඇලවිලි සකස් කළා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ඔබ ආහාරයක් වශයෙන් ඔබ යතර පත්තනකම් පිළිල කරගන්න අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සීලම දෙනා සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ආයි විශේෂ විහිදුවල පතරුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ සිළු දෙනාම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින් උදින මොහොතකට දීපත් කරගන්න අද මේ ස්ථාන දෙවිලා සද්ධර්මයේ ශ්‍රවණය කරාදී හිතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මෙති මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙන මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එනම් මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානවල ගෙන බදලා කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අඩුම තරමේ ඇණයක් ගහලා සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ පිරිසෝ සිහිපත් කළා ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුසල සම්බාර ධර්මීය ආයි විශේෂ විහිදුල පතරුල් හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ආත්ම කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒගත මේ දේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොතකට සිහිපත් කරගන්න අද ඔබ මේ ස්ථානෙට ඇවිදilla මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අප කැප වෙලා කටයුතු කරද්දී මේ ස්ථාන භූමිවල මුල් පදිංච කරුවන් යම් පිම් බලාපොරොත්තුකින් ඉන්නවා නම් පින්විතින ඒ ආවත් විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරගන්න. මොකද පින්විතින මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයකින් සීල දනාට උපකාරී වෙනවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයක්. යම් කිසි අභව්‍ය ස්ථානවල ඉන්නවා නම් ඒෙන් සුගති මුදිත වෙන. එහෙනම් මේ ස්ථාන භූමි වල මුල් පදිංච කරුවන් විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඒ ආටත් මේ පින් විහිදුල පතරුල් හරි මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ මුල්පදින්ච කරුව මේ පින් අනුමෝදන් වෙත්වා යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදෙත්වා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න පිංගතුනි. ඒ වගේම පිංගතුනි විශේෂයෙන්ම සිහිපත් කරගන්න අද මේ ස්ථානයට එන්නට යාන වාහන ප්‍රයෝගී කරගන්න නැති ඒ වගේම මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසෙන් මේ ස්ථානවලට ළඟා වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැති. ඒ වගේම පිංගතුනි මේ ආලෝක ධාරා මත ඉඳින් අපි සද්ධර්මයේ ශ්‍රවණය කරනවා දේශනා කරනවා ඒ වගේම මේ සද්ධර්ම දේශනාවන් පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථා උදා වෙලා තියෙනවා. ඒ වගේම පින්වතුනි මේ අද මේ කරන දේශනාව සජීවීව ලෝකින් ඕනම කෙනෙකුට සම්බන්ධ වෙලා ශ්‍රවණය කරන්න පුළුවන් අවස්ථා උදා වෙලා තියෙනවා. එහෙනම් මේ සියලු ආකාරයෙන් සකස් වෙලා තියෙන මේ ලෝකෙට පහළුණා වූ විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තිම වාසික පිරිසත් නිසා
එවනම් ඔබ විසින් මේ රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේෂ විහිදුවල පතුරුල හරිනේ පිං විහිදී පැතිර යාමෙන් එයත් යම් කිසි අභවිතාන්නේ කින්වනම් ඒ ගත මෙදේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පිං අනුමෝදන් කරා. එහෙමනම් පිංගදින බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, තව වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන ලබා ගත්තා වූ අප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සිළු දෙනාටම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සිළු දෙනාට තෙරුවන් සරණයි.